සූත්‍රපිටකටායත් ආශ්ශරයවත් ශ්‍රී සද්ධර්මය කුත්තක නිකාය විමාන වස්තුපාලි ප්‍රේත පස්තුපාලි. පරිවර්තනය පූජ්‍ය කිරිපත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ. තාගතප්පවේදීතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ පින්වත්මහනෙන තතාගතයන් වහන්සේ විසින්දේශනා කරනලද ධර්මයත් විනයත් බබලන්නේ විවෘත වූ විටය සැඟවී තිබෙන විට නොවේ අංගුත්තර නිකාය තික නිපාතය භාරණ්ඩු වර්ගය නමය සूත්‍රය ථාව சේතනා හම්பிික්කවේ කම්මංවදාමී சේතයිත්වා කම්මංකරෝති කායේන පචායමනසා. පின்වත්මහනෙනි මම சේතනාවට කර්මය කියමි. சේතනාව පහලකොට කයින් වචනයෙන් මනසිං කර්මකරයි. නි්බේධික සූත්‍රය අංගුත්තර නිකාය හායවැනි නිපාතය. කර්මය යනු සකල ලෝකවාසි බොහෝ දෙවමිනිසුන් හට තවමත් පිසදාගත නොහැකි වූ අත්භූත ප්‍රහේලිකාවකි. එනමුදු අපගේ ශාස්තරූන් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මෙකේ කර්මයේ ස්වභාාවයත් එය ලෝක සත්පයා විශේහි බලපවත්වන ආකාරයත්. එයින් නි දස් වන ආකාරයත් අත්තැබුලක්සේ සාක්ෂාත් කොටවදාලසේක. මානව වංශකතාවේ වර්ණමය යුගය සනිටුහන් කොට වදාල අපගේ ශාස්තෘන් වහන්සේ කර්මය කොතරම් මැනවින් අවබෝධ කොට වදාළසයෙක් දැයි කර්මය පිළිබඳව ඉහතින් කරනලද නිර්වචනය තුළින් මැනවින්දිස්වේ. කර්මය හෙවත් චේතනාව හටගන්නේ ස්පර්ශය ප්‍රත්්‍යයනිී. ස්පර්ශයයනු අභ්‍යන්තර් ආයතනයක්ත් බාහිර ආයතනයත් සමග විஞඤ්ඥානයේ ක්‍රියාකාරීත්වය තුළින් එක්වීමයි. උදහරණයක් වශීන් ගතහෝත් ඇසත් රූපදනිසා චක්කු විඤ්ඥානය හටගනිී. ඒ තුනේ එ එකතුවීම ස්පර්ශයයි. ඒස් පර්ශයෙන් හටගන්නේ රූප සංචේතනාවයි. එනම් ඇසින්දුටුරූපය මूල්කොට ශේතනාව ක්‍රියාත්මකවීමයි. එවිට සිතින් කයින් වචනයෙන් කර්මකරයි. සෑම කර්මයක්ම සිදුවන්නේ ඔවැනි පසුබිමක් තුළය ලෝක සත්වයා ජීවත්වන්නේ කර්මයහි තාසයන් පරිත්තෙන. කර්මයෙන් නිදහස්වියෙන් නොහැකිලෙස ඔවුන් කර්මයටම සිරවී සිටින්නේ කරත්තයේ රෝධය කඩෑනයකින් සිරවී පවතින ලෙසෙනේ. එය කොතරම් බලසම්පන්න දෙයත් ලෝකෙහි සැප දුක් තීරණය කිරීමේ ප්‍රධානතම බලවේගේ වශයෙන් කර්මය ගැන කතාකිරීම වරදක් නැතැයි හගෙමි. පින්වත් මහනෙනේ මේ සත්වයෝ කර්මයම තමා අයදදේ කොට සිටිතේ. කර්මය දායාද කොට සිටිති කර්මය උත්පත්තිස්ථානය කොට සිටිති. කර්මය ඥාතියා කොට සිටිති කර්මය පිළිසරණ කොට සිටිති. කල්යාන වූහෝ පාපී වූ හෝ යම් කර්මයක් කරයිනම් ඔහුගේ දායාදේබවට පත්වන්නේ එම කර්මයයි. සංසප්පනී පරියාය සූත්‍රය අංගුත්තර නිකාය දහවෙෙන නිපාතය මේ අයුරින් පලපවත්වන කර්මය විසින් ලෝකසත්වයාව සැපවත්වෝ ලෝකවලත් දුක්ඛිත වූ ලෝකවලත් උපදවමින් කර්මාණුරූප විඳීම් ලබාධන ආකාරය පිළිපඳව භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාාරනලත්්දේ මේ අයුරින්ිය. පின்වත්මහාරාජ එය මෙවැනි දෙයකි. සිවමන්සලක මහල් සහිත ප්‍රසාදයක් තිබේ ඇයි සිත්තමும். එම ප්‍රාසාදයෙහි උඩුමහලෙහි සිටින දෑස්පෙනෙන පුදගලේ පහල බලයි. එවිට නිවසට ඇතුළුුවන්නා වූ මිනිසුන්ද නිවසෙන් නික්මෙන්න්නා වූ මිනිසුන්ද දකි. එමෙන්ම මංමාවත්හි ඔබ මප ඇවිධයන්නා වූ මිනිසුන්ද දකි. ඒ සිවමන්සලමැද වාඩිවේසිටින්නා වූ මිනිසුන්ද දකි. එවිට ඔවට මේ අදහස ඇතිබේ. මේ මිනිස්සු නිවසට පිවිසති. නිවසෙන් නික්මැති. මේ මිනිස්සු මංමාාවත්්‍ය ඇවිද යති. මේ මිනිස්සු සිවමන්සලමැද වාඩි වී සිටිති යනුවෙනි. පින්වත්මහාරාජ මේ සසුනෙහි භික්‍ෂුව ඔය ආකාරයෙන්ම සිත සමාහිත වූවිට, පිරිසිදු වූවිට, දීප්තිමත්වූවිට බාධක කරනු නැති වූවිට, උපක්ලේෂ නැතිබූවිට මृෘදුභෝවිට ක්‍රියාවට යෝග්‍ය වූවිට නොවෙනස්ප පාවතින විට සත්වයන්ගේ චුතයත් උපතත් පිළිබඳව අවබෝධ කරගැනීම පිණිස සිත්්ත යොමු කරයි. සිත්්ත නැඹරු කරයි. එවිට ඒ භික්‍ෂුව පියවි මිනිස්වභාවය ඉක්මවාගිය විසුද්ධ වූ දිවැසින් සත්වයන්දකී. சுතವண்ணாவோத උපதிண்ணாவோத சත්වயන්ந்தக்கி. ஹீනவோத உசஸ்வோத வணවත්வோத දුர்வர்ணவோத சுகத்தயே උපதிண்ணாவோத දුகத்தேහි උපதிண்ணாவோத ஏ ඒ கார்மானனுுරூபව උපத்தකාராயண்ணாவோ සත්වயන් පිළබඳව தැනகானே. හෝ මේ භවත් සත්වයෝබනාහි කාය දුෂ්්‍යරිතයෙන් සමන්විත වූවාහුය වාචී දුෂ්රිතයෙන් සමන්විත වූවාහුය මනෝ දෘශ්්‍යරිතයෙන් සමන්විත වූවාහුය ආරයන් වහන්සේලාට උපවාද කලාහුය මිසදිටුබූවාහුය මිසඳටු මත්ත සමාදන්ව සිටියාහුය ඔහුහු කයබිදධී මරණින් මතු අපායනම් වූ දුගතියනම් වූ විනිපාත නම් වූ නිරයෙහි ඉපිද සිටිති එනමොදු මේ පින්බත් සත්වයෝ වනහි කාය සුචරිතයෙන් සමන්විත වූවාහුය වාචී සුචරිතයෙන් සමන්විත වූවාහුය මනෝ සුචරිතයෙන් සමන්විත වූවාහුය ආරයියන් වහන්සේලාට උපවාද නොකලාහුය සම්දිට වූවාහුය සම්දිටු මත්ත සමාධන්ව සිටියආහුය ඕහු කයබිඳී මරණින් මතු සුගතියනම් වූ දෙවලොව இටිති. යනුවෙන් පියවිමිනිස් ස්වභාවය ඉක්මවාගිය विිසුත්ත වූ දිවසින් සත්වයන්ந்தකි. ಚුතවන්නාವූද උපදෙන්න්නವෝද සත්වයන්ந்தாකි. ஹීන වූද උසස් වද, වර්ණවත් වෝද දුර්භර්ණ වෝද සුගතියේ උපදින්නා වෝද දුගතියේහි උපදින්නා වෝද ඒඒ කර්මානුරූපව උපතකාරා යන්නා වූ සත්වයන් පිළිබඳව දැනගනේ. සාමන්්‍ය පල සූත්‍රය දීගනිකාය මෙන් ඉතා පැහැතිලිව පෙනෙන්නේ සුගතියේ දුගති ලෝකවල උපතලබා සැපදුක් විඳීමට මුළුමනින්ම කර්මයබලපානාාකාරයායි. මේ සිත දියුණු කළ උතුමන්ට පමණක් කදාල විෂයක් බව පෙනේ. හතරවන ධ්‍යානයට සමාධිය දියුණුකොට සිත මෙහෙවා චුත්තුූපපාතඥානය උපදවාගත් බුද්ධකාලීන භික්ෂූන් වහන්සේලා පවා, තමතමන්ගේ ප්‍රත්්‍යක්ෂඥානයක් බවට එය පත්කරගෙන සිටියහ. බොහෝ දෙනෙකු සිතාසිටෙන්නේ තමතමාහට සිත්වූපරිද්්‍යෙන් කර්මයෙන් මගහැරයා හැකි බවයි. එහෙත් අනාාවරන ප්‍රඥාඇති සමන්තබද්‍ර වූ බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳව කරන මෙම විග්‍රහය දෙස බලන්න. පින්වත් මහනෙනි චේතනාත්මකව කරන ලද්දාා වූ රස්කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක විඳීමකින් තොරව එම කර්මයන් අභාවයට පත්වෙන බවක් මම නොකියමි එම විපාක වනාහි මෙලොවදී පල දෙන්නට පුළුවනි ේත් නැතහොත් ඊළඟ ජීවිතයකදී පල දෙන්නට පුළුවනි. නැත්තහොත් බවයේ උපදිනතාක් කිසයාම් තැනකදී පල දෙන්නට පුළුවනි. එමනිසාම පින්වත් මහනෙෙනි චේතනාත්මකව කරන ලද්දාා වූ රැස්්කරන ලද්දාා වූ කර්මයන්ගේ විපාක විඳීමකින් තොරව එම කර්මයන් අභාවේයට පත්වෙන බවක් මම නොකියමිල්. මෙකරුනෙහිලා පින්වත් මහනෙෙනි. ොහිත වැරදි සාහිත වූ අකුසල සංචේතනාවන්ගෙන් යුතු කායික ක්‍රියාවන්හි ප්‍රබේදතුනකි මේවායින් දුुක්කුපදවයි දුක්විපාක ඇතිකරදේ දොසාහිත වූත් වැරදි සහිත වූත් අකුසල සංචේතනාවන්ගෙන් යුතු වාචසක ක්‍රියාවන් හි ්‍රබේදසාතරකි මේවායින් දුुක්කුපදවයි දුुක්විපාක ඇතිකරදේ දොසාහිත වූත් වැරදි සහිත වූත් අකුසල සංචේතනාවන්ගෙන් යුතු මානසක ක්‍රියාවන්හි ප්‍රබේදතුුණකි මේවායින් දුක් උපදවයි දුප්පිපාකඇති කරදේ පටම සංශේතනික සූත්‍රය අංගුත්තරනිකාය හය ප්‍රාණගාත කිරීමත් සොරකම් කිරීමත් වැරදිකාම සේවනයත් අයත්වන්නේ කායික අකුසල ක්‍රියාවන්ටය බොර කීමත් केලාම් කීමත් පරුෂ වචන කීමත් හිස් වචන කීමත් අයත් වන්නේ වාචසිකා අකුසල ක්‍රියාවන්ටය අනුන් අයදදය තමා සතුකරගන්නට ඇති ආශාවත් व්‍යාපාදයත් මृ්‍යාදෘෂ්්‍රියතයත්වන්නේ මානසික අකුසල ක්‍රියාවන්ටය එමෙන්ම එම දේශනාවේදීම බුදුරජාණන් වහන්සේ කායික පාචසික මානසක ක්‍රියාවන්හි ඇති අකුසල් පක්ෂය පිළිබඳව මෙසේ පෙන්වා දෙෙන සේක. මෙකරු නෙහිලා පින්වත් මහනෙනී සම්පත් සහිත වූත් කුසර සංචේතනාවන්ගෙන් යුතු කායික ක්‍රියාවන්හි ප්‍රබේද තුනකි. මේවායින් සැප උපදවයි සැප විපාක ඇතිකරදයි. සම්පත් සහිත වූත් කුස්සල සංචේතනාවන්ගෙන්යුතු වාචසක්‍රියාවන්හි ප්‍රබේද සතරකි. මේවායින් සැප උපදවයි සැපවිපාක ඇති කරදයි. සම්පත් සහිත වූත් කුස්සල සංචේතනාවන්ගෙන්යුතු මානසක ක්‍රියාවන්හි ප්‍රබේදතුනකි. මේවායින් සැප උපතවයි සැපවිපාක ඇතිකරදේ. ට සංචේතනික සූත්‍රය අංගුත්තර නිකාය හය. එනම් සතුන් නොමැරීම ස්ොරකම් නොකිරීම වැරදිකාම සේවනයහි නොයදීම කායික කුසලක්‍රියාවේ බොරු නොකීම කේලාම් නොකීම පරුෂ වචන නොකීම හිස්පචන නොකීම වාචසික කුසලක්‍රියාවේ අනුන්ගේ සම්පත් තමායත් කර ගැනීමට නොස්සතිීම ව්‍යාපාද නැතිවසිටීම සම්මාධිට්ටියෙන් යුතුව සිටීම මානසක කුසලක්‍රියාවේ. එය ජීවිතය සමග පවතින්නේ පොළවෙහි සිටුවනලද බීජයක් පරිත්්‍යෙනි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ දැක වදාලේ මෙසේය. පින්වත්මහනිනි සම්මාධික්්ටියය ඇතිබෙන පුරුෂවුද්ගලයාගේ, ඒ ැමට අनुරूप වූ යම් किसी खायක ක්‍රියාවක් कැත්නම් ඒ දැක්මට අनुරूप වූ යම් किसी පාචසික ක්‍රියාවක් कැත්නම් ඒ දැක්මට අनुරूप වූ යම් किसी මානසික ක්‍රියාවක් कැත්නම් ඒ දැක්මට අनुරूप වූ යම් किसी चේතना कැත්නම් ඒ දැක්මට අनुරूप වූ යම් किसी පැතුुමක් कැත්නම් ඒ දැක්මට අनुරूप වූ යම් किसी අधठनाක් කැත්නම් ඒ දැක්මට අනුරූප වූ යම් කිසි සංස්කාරඇත්නම් ඒ සියල්ලම ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතකරවූ සැපවත් වූ දෙයක් බවට පත්වන්නේය ඒට හේතුවකිම පින්වත්මහනෙනි ඒ දැක්මවනාහි සුන්දරය පින්වත් මහනෙනි එය මෙ වැනිවූ දෙයකි. උක්පීජයක් හෝ ඇල්වීබීජයක් හෝ, මිතිබීජයක් හෝ තෙත්ත පොළොවක සිටුවන ලද්දේ යැයි සිිතමු. එවිට යම්ම වූ පෘතුවිරසයක් කැදගනිමින් යම්ම වූ තෙතරසයක් කැදගනිමින් ඒ බීජය වැඩේද ඒ සියල්ලම මදුර බව පිණිස මිහිරි බව පිණිස අතිශයින්ම රසවත් බව පිණිස පවතින්නේය. එයට හේතුවකිම පින්වත් මහනෙන ඒ සුන්දර වූ බීජයක් බැවිනිී. අංගුත්තරනිකාය තුන්වනනි පාතය. මිස්සදිතුු මතගත් කෙනෙක් ඒ මතයහි පිහිතා යම්කර්මයක් කරන විට මෙහි පවතින්නේ පවිටු බීජයක ක්‍රියාකාරීත්වයයි මේ දෙසුම දෙස බලන්න. පින්වත්මහනනී ්‍ය දෘෂ්්‍යය තිබිෙන පුරrushaෂබද්ගලයාගේ දැක්මටනුරූප වූ යම් කායික ක්‍රියාවක් කැත්නම් ඒ දැක්මටනරූප වූ යම් किසි වාචසික ක්‍රියාවක් කැත්නම් ඒ දැක්මටනුරූප වූ යම් किසි මානසික ක්‍රියාවක් කැත්නම් ඒ දැක්මටනරූප වූ යම් किසි චේතනාවක් කැත්නම් ඒ දැක්මටනරූප වූ යම් किසි පැතුමක් කැත්නම් ඒ දැක්මටනරූප වූ යම් किසි අධිටනක් කැත්නම් ඒ දැක්මට අනුරුපවූ යම්කිසි සංස්කා රැත්නම් ඒ සියල්ලම අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ අහිතකරවූ දුක්වූ දෙයක් බවට පත්වන්නේය ඒට හේතුවකිම පින්වත්මහනෙනි ඒ දැක්ම වනාහි පවිටුය පින්වත්මහනෙනි එය මෙවැනි වූ දෙයකි කොහොම වීජයක් හෝ ත්ත ලබු බීජයක් හෝ තෙත පොළොවක සිටුවන ලද්දේ යැයි සිතමු එවිට යම්ම වූ පෘතුවරසයක් කැදගනිමින් යම්ම වූ තෙත්‍රසයක් කැදගනිමින් ඒ බීජය වැඩයිද ඒ සියල්ලම තිත්ත බව පිණිස කටුක බව පිණිස අමිහිරි බවපිණස පවතින්නේය එයට හේතුව කිම පින්වත් මහනනි එය පවිටු බීජයක් ගැවිනි අංගුත්තර නිකාය තුන්වනනිපාතය මෙවන් ස්වභාාව ඇති කර්මයේ විපාක වශයෙන් උපතක් කරා යනවිට තමතමන්ගේ යහපත්ක්‍රියා කොතරම් උපකාරවන්නේ දැයි අපට සිතා ගතහැකිය. මේ දෙසුම දෙස බලන්න. පින් බත්මහනෙන මෙකරුනෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණ බ්‍රාක්්ණයන් හට දන්දයි ආහාර පාන වස්ත්‍ර ආසන්න මල් සුවඳවිලවුන් නිවාස පහන් ආදීදෑදයි. හු යමක්දී නම් එය යළි ලබනු කැමතිවෙයි ඔහුට මෙවැනි දෙයක්තා අසන්නට ලැබේ චාතු මහරාජික දෙවිවරුවනහි දිගාසිරඇත්තෝය පැහැපත්වුවෝය සැප බහුලයෝය වශයනී එවිට ඔහුට මේ හැඟීම ඇතිවෙයි අහෝ මමද කායබಿඳී මරනින්මතු, ಚාතු මහාරාජික දෙව අන්ගේ ස්වභාවයට පත්වන්නෙම්නම් ඉතා මැනවී කියා ඔහු ඒස්ಥිත තබයි. ඒతිත එහි පිහිටුවයි. ඒස්ತිත වඩයි ඔහුගේ ඒස්ಥිත ඊීන වූ කාමලෝකෙහි පිහිටවාලූ හෙයින්ද මත්තෙහි නොවැඩු හෙයින්ද එහි ඉපදීම පිණිසහේතුවේ. කායබිඳී මරනින්මතු චාතු මහාරಾජික දෙවිියන්න තර උපදී. එයදවනහි සීලවන්තයා හට යැයි කියමින් දුස්සීලයා හට නම් නොවේ පින්බත්මහනෙන සිිල්බත් තැනත්තාගේ සිතින් කරන ලද අධිටන ඉටුවන්නේ පිරිසිදු බව නිසාය ධානූපපත්ති සූත්‍රය අංගුත්තර නිකාය හය උපතක් පිණස කෙනෙකුගේ සිතේ ස්වභාවය මුළුමනින්ම බලපාන බව මෙයින් පැහැදිලි වන කරුණයි ඒ සිත්ත දූෂිත සිතවුවහොත් ඔහුට නවතින්නට සිදුවන්නේ නිරයේය. පින්බත්මහනෙනි. මම මෙහි ඇතැම් දූෂිත සිත්්හැටි පුද්ගලයකුව මගේ සිතිින් ඔහුගේ සිත පිරිසින්ද දකිමි. මොහු අනාහි මේවෙලාවේ කලුරිය කරන්නේ නම් ඔසවාගෙන එනලද බරක් බිමින් තබන්නේ යම්මයුරින්ද එලෙසින්ම මොහු නිරඒ උපදින්නේය. ඒට හේතුවකිම පින්මත්මහනෙෙන. ඔහුගේ සිදත්ත දූෂිත වී තිබීමයි. පින්වත්මහනෙන සිද්ධ දූෂිතවීම හේතුවෙන් මෙහි ඇතැම් සත්වයෝකායබිඳී මරණින් මතු අපාය නම් වූ දුගතියෙහි නම්බූන් විිනිපාත නම් වූ නිරයෙහි උපදින්නාහුය. පින්වත්මහනෙනී මම මෙහි ඇතැම් ප්‍රසන්න සිත්්ධැති පුද්ගලයකුුව මගේ සිතිින් ඔහුගේ සිතත පිරිසිද්ධ දකිමි. මොහුවනාහි මේවෙලාවේ කළුරිය කරන්නේ නම් ඔසවාගෙන එනලද බරක් බිමින්තබන්නේ යම්මයුරින්ද එලසින්ම ඔහු සුගති ඒ උපදින්නේය. එයට හේතුව කියම පින්වත්මහනෙනි ඕහගේ සිත ප්‍රසන්නවී තිබීමයි. පින් වත්මහනනිි සිද්ධ ප්‍රසන්නවීම හේතුවෙන් මෙහි ඇතැම් සත්වයෝ කායබිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙවලව උපදින්නාහුය. අංගුත්තර නිකාය පල්ලවෙඩි නිපාතය. කෙනෙක් කුපතාක් ලබනවිට ඔහුට ලැබෙන්නේ ඇස, කාන්න, නාසය, දිව, කාය, මනස යනආයතන හයයි. එය තනිකරම කර්මවිපාකයකි ඒ තුළින් ඔහුට සිදුවන්නේ තම තමන්ගේ කර්මාණුරූපව සැපදුක් පේදනා විඳීමටය. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබනව බදාලමිකරුුණ දෙස බලන්න. පවත්මහනෙන पපුරණකර්මය යනු කුමක්ද පින්වත්මහනෙන ඇසපුරණකර්මයකි විශේෂයෙන් සකස්වූද්දයකි සේතනාත්මකව සකස්වූදදයකි විදීම තුළින් දැනගා දෙයකි කන්න पපුරනකර්මයකි විශේෂයෙන් සකස්වූදදයකි සේතනාත්මකව සකස්වූදයකි විඳීම තුළින් දැනගා දෙයකි නාසය පුරණකර්මයකි විශේෂයෙන් සකස්बූද්යකි චේතනාත්මකව සකස්වූදයකි විදීම තුළින් තැනගා දෙයකි දිව පපුරණකර්මයකි විශේෂයෙන් සකස්වූදධයකි චේතනාත්මකව සකස්වූද්ධයකි විඳීම තුළින් තැනගන්නා දෙයකිකාය පපුරණකර්මයකි විශේෂයෙන් සකස්වූදයකි ේතනාත්මකව සකස්වූ දෙයකි විඳීමතුළින් දැනගන්න වූ දෙයකි මනස पुරණකර්මයකි විශේෂයෙන් සකස්වුද්දයකි චේතනාත්මකව සකස්වූ දෙයකි විඳම තුළින් දැනගන්නා දෙයකි පින්වත් මහනෙන මේ වනාහි पुරණකර්මයයි කියනු ලැබේ කම්ම සूත්‍රය සංයුපත නිකාය හතර මෙම කර්මයෙන් අපට නිදහස්විය නොහැකිද කර්මය යනු නිත්‍ය වූ දෙයක්ද නැත සැබවින්මාපට කර්මයෙන් නිදහස්විය හැකිය කර්මය වනහි අනිත්‍ය වූ දෙයකි නිරුද්ධ වන දෙයකි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාල සේක පින් බත්මහනෙන කර්මය නිරුද්ධවීම යනුකුමක්ද ප වත්මහනෙන කායකර්ම වාචී කර්ම මනෝකර්ම යන කර්ම නිරුද්ධවීමෙන් විමුක්දය ස්පර්ශ කරයිද පின்වත්මහනෙන මෙය වනාහි කර්ම නිරුද්ධවීමයයි කියනු ලැබේ. පின்වත්මහනෙන කර්මය නිරුද්ධවීම පිරිස පවතින ප්‍රතිපදාව කුමක්ද. එය වනාහි මේ ආර අෂ්ඨාංගික මාර්ගයමය, එනම් සම්මාධීක්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධී පின்වත්මහනෙනි මේවනාහි කර්ම නිරුද්ධවීම පිිස පවතින ප්‍රතිපදාවයැයි කියනු ලැබේ කම්ම සූත්‍රය සංයුක්තනිිකාය හතර කම්ම විපාකයනූ ලෝකයෙහි අචින්තනීය වූ දෙයකේ. එය විෂේවන්නේ බුදුවරයන් වහන්සේලාට පමණි. ඒ පිළිබඳව යාන්තමින් හෝ දැනගතහැකි වන්නේද බුද්ධ කාලයකදී පමණි. කර්මයෙන් නිදහස්වියහැකි වන්නේද බුද්ධ කාලයකදී පමනක් ලැබෙන ආර්්‍යෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණකිරීමෙන් පමණි. බුද්ධ ශාසනය අග නවයකින් සමන්විතවේ. හි ඇතුළත් ගාතා නම් වූ ශාසනේයටයත් විමානවත්තුು ಪ්‍රේතවත්තු දැන් නොබට කියවිය හැකිය. මෙම විමානවස්තුು පාලි හා ಪ್්‍රේතවස්තුು පාලි අයත්වන්නේ ආශ්ර්යව ශ්‍රී සද්ධර්මයේ කුද්දක නිකායටය. මෙහි විමානවස්තුයේ තිබෙන්නේ මිනිස් ලොවහිදී පින්කම් කොට දෙවලොව ඉපිද දිව්්‍ය සම්පත් අනුභව කරන පිරිස ගැනය. ප්‍රතවස්තුවිහි තිබෙන්නේ ප්‍රේත ලෝකයෙහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිත ගෙවන්නා වූ අවාසලාවන්ත පිරිසක් ගැනයි. ඒස්තිියල්ල නිමවී තිබෙන්නේ තම තමන්ගේ කර්මානුරූපවය. විමානවස්තු කියවීමේදී ඒ ඒ කර්මාණුරූපව දිව්‍ය විමාන පහළවී ඇති ආකාරය ගැන පුදුමසාගත තොරතුරු ඔබට ඉගෙන ගතහැකිය. ඔහු මිනිස් ලොවෙහිදී යහපත් කර්මයන් කොට ඒ ප්‍රතිවිපාක විඳිමින් සුව සේකල්ගෙවති. ප්‍රේතවස්තුුවෙන් කියවෙන්නේ ප්‍රේතලෝකෙහි තොරතුරුය. මනුෂ්‍යයන් විසින් දූෂිත සිතින් යුතුව සිතතකාය වචනයෙන් පෞකර ලදුව එක පාපයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිතගැන අනුවේදනීය තොරතුරු රැසක් කොබටේ ගෙන ගතැහැකිය. ඔවුන් ඉතා දුක්සහිතලෙස සෙම් සොටු ේ සැරව ආද අනුභාවකරමින් ස්වකීය සාපිපාසා නිවාගන්නට වෙහසനයුරු හදදකම්පාකරවන සුළුය. එමෙන්ම අකුසල කර්මයන් කෙරෙහි බලවර බියක්මෙන්ම පිළිකොලයක් කැතිවීම නිතැතින්ම සිදුවේ. ලෝකයහි, කර්ම හා කර්මවිපාක පිළිබඳව සටහන් වී ඇති අනේකවිදි තොරතුරුුවලට මෙම විමානවස්තු ප්‍රේතවස්තු දෙකෙන් ඉස්මතුවෙන කතා ප්‍රවෘතීන්ගෙන් ලැබෙන්නේ බලවත්තෙලියකි. අචින්තනීය වූ විෂයක් පිළිබඳව මේ අංශු තොරතුරුස්වල්පය පවා අපගේ ජීවිතවලට ඉතා මැනවින් යායුතුමගත් නොයායුතුමගත් පෙන් බාදෙයි. මිහිදු මහරහතන් වහන්සේ ලක්තිවට වැඩමකොට පොදුජනතාව වෙනුවෙන් පලමුවෙන්ම දේශනා කොට වදාලේ විමානවස්තුවහා ප්‍රේත වස්තුවයි. ඒතුළින් කර්මෙහි ඇති සැබහැස්වභාවය පෙන්වාදොන් උන්වහන්සේ අනතුරුව වදාලේ චතුාරි සත්්‍ය පිළිබඳව ඉත්තා වැදගත් දේශනා රාශියක් කන්තර්ගත වූ සංයුක්ත නිකායෙහි සච්ච සයුක්තයයි. ප්‍රථමධර්ම සංගායනාවේදී, කුද්ධක නිකායහිලා සංග්‍රහලද விමානවස්තුು ಪ್ේතවස්තු පිළිබඳව දැනීමක් ෙරුවන් සරනගිය කා තුළත් තිබියයුතුමය. මේ පරිபර්த்தනය සඳහා ಉපකාරී කරගත්तेේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රಂತමාලාාවටಯත් කුද්ධක නිිකායේ පෙළ போොතාත්. බුරම චට්ට සංගายනාවටയත් පෙළපොත හා අටුආාවත්. ඒවගේම എංගලන්ත පාලි පොද්സാගමமே මුද್්‍රිත පාලි ඉංග്්‍රීසි ശබ්ද കೋഷയ ത്ය. එම ග්‍රන්ත පිළියල කළ සෑම උත්තුමෙකුටම උතුම් චතුරാര සත්‍යබෝධයവේවා. මෙම පරිவர்ර්த்தனேහිලා පරිගಣக்கா குரு සැකസීමේදി මහම ணාව ಭාාවന අസ േශவாමயின் வහන්සേලාಗෙන් ලது සഹயோෝக වෙනුවෙන් மா மහ சொன்னசൻ புഞாானமோதன කරணாතර உන්වහන්සೇලාටද இතා இක්මനම චතුா ස්‍යබෝධவேவா. මේ උත්තුම් පොත්වහන්සේ මුද්‍රනනා දවායෙන් එලි දැක්වීම පිණස ඉතා මත් ශ්‍රද්ධාවෙන් අපට උපකාර කරන්නේ ආඩිය අම්බල ඊലේஷන් පின்ින්ට जाධිපති, ඒ ප්‍රසා සිල්වා මහතා ඇතුළු එම කාරම්ඩල යි. මෙහි මුද්‍රණ කටයුතු පිළිබඳව පූර්ණ අ ධීක්ෂණය කෙරෙන්නේ අපේවන සිංහයියා තින මේ සල් දෙනාටද වහවා චතුවාරි සතධර්මයම අවබෝධ වේවා. තාමත් ්‍රද්ධා ෞරවයෙන් යුතුව මෙම පොත්වහන්සේ යාලි අලිත් කිය වුව මැනව එම කරුණු මත්තකේ රඳවා ගත මැනව එහි අරුත් පැටහෙන පරිද්දෙන් නුවනින් මෙෙහි කළ මැනව අවබෝධ කරගැනීම පිණස സෙහිනුවන පිහිටුවා ගතමැනව යාල ලි පදන ලෝකය ස්වභාවය හඳුනාගෙන එහි ඇති බයානකකම තේරුම් ගතමැනව සසරින් නිදහස්වී හැකිය එකම මාර්ගයනම් චතුරාරි සතධර්මය අවබෝධකිරීම පමණී. එ මනිසා ඔබටත් අපටත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය පිළිසැරණ කරගනිමින් මේ ගෞතම බුදුසුනේදීම උත්තුම් චතුරාරි සත්‍යබෝධ කරගන්නට උතුම් ශ්‍රී සද්ධර්මය පරිවර්තනය කිරීමෙන්ලත් මේ කුසලධර්මය ඒ කාන්තයෙන්ම හේතුවාස්ථනාවේවා. සාධ සාධූ සාදු පූජ කිබාත් ගොඩ ානා අනන්ද ස්වාමීන් වහන්සේ. මහමවනාා භාවනාසපුුව වඩවාබ පොල්ගහවෙල. සූත්‍රපිටකටායත් විමාන පස්තුපාලි දස්ස බල සේලප්හබවා නිබ්බාන මහා සමුද්ධ පරියන්තා අට්ටග මග්ගසලිලා ජින වචනනදී චිරං වහතුූති. දස්ස බලයන් වහන්සේ නැමැති ශෛලමය පර්වතයෙන් පැරනැගී අමා මහනිිවන නම් වූ මහාසාගරය අවසන් කොට ඇති. ආර්ාෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල්දියදහරින් හෙබි උත්තුම් ශ්‍රීමුඛ බුද්ධ වචනගංගාව ලෝ සතුන්ගේ සස්සර දුක් නිවාලමින් බොහෝ කල් ගලාබස්නසේක්වා. සලායතන සංයුත්තය උද්ධානගාතා. සූත්‍රපිටකටායත් විමාන වස්තු පාලි නමු තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පීටවර්ගය පළමු පීටවිමානය, දෙවදුව ඔබ පැළඳගෙන ඉන්න ඔය දිව්‍ය සලුපිලි දිබ්‍ය මල්මාලා හරිම ලස්සනයි. ඔබ ඔය වාඩිවීන්න ආසනයත් හරිම උදදාරයි. රත්තරණින් කළ එකක් ඔබ කැමති දිශාවටයි මේ ආස්සනය සිතේ වේගයෙන් ගමන් කරන්නේ. එතකොට ඔබ බබලනවා වලාකොළු ඇතුළෙන් දිලිසෙන විද්දුලිය වගේ. ඇත්තෙන්ම ඔබට මේ වැනි ලස්සනක් ලැබුණෙ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රියව්පද වන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකෙ ඉන්න කාලෙද මොනවගේ පිනක් ද ඔබ කළේ! ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබල ඉන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් බවිහිදන එලියෙන් හැම්ම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නඇහුවේ. ඒ ගැන ඒ දෙවුදුව ගොඩාක් සතුට වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණි කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ. පින්වත් ස්වාමීන් වහන්ස. මං ඒ කාලේ මිනිස්ලෝකෙ හිටියේ. එදා ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් වැඩම කලාා. මංවුන්වහන්සේට වැඩසටින්න ආස්ථනයක් පිළියල කලාා. වන්දනා කලාා නමස්කාර කලාා මට පුළුවන් හැටියට දානයක් පෝච කරගත්තා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්තන මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ! ස්සිත්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙද ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබැලි බැබලඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැම දිශාවම බබලවනවා. දෙවැනි පටවිමාය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වදදවුදුව ඔබ පැලනගෙන ඉන්න ඔය දිව්‍ය සලුපෙලි දිව්‍ය මල්මාලා හරිම ලස්සනයි. ඔබෝයවාඩිවීන්න ආසනයත් හරිම උද්දාාරයි වෛරෝඩිමානිි කයෙන් කල එකක් ඔබ කැමති දිශාවටයි මේ ආසනය සිත්තේ වේගයෙන් ගමන් කරන්නේ එතකොට ඔබ බබලනවා වලාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණින්. සිතට ප්‍රියෝපදවන මේ සැප සම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාවඇති පින්වත්දවුදුව මිනිස්ලෝකෙ ඉන්න කාලෙද මොනවගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලීන්න පිනමොකක්ද. ඔබේ සිෙරුරෙන් විහිදන එලියෙන් හැම දිශාවම බබලනවා. ොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දෙව්දුව ගොඩාවක් සතුට වුණා මෝනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණකන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ පින්වත් ස්වාමීන් වහන්ස මං ඒ කාලේ මිනිස්ලෝකෙ හිටියේ එදා ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා මංවුන් වහන්සේට වැඩසිටින්න ආසනයක් පිළියල කලා වන්නනා කළා නමස්කාර කලාා මට පුළුවන් හැටියට දාානයත් පූජ කරගත්තා. ඒ පිනෙන් තමයි මෙ වැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිණෙන්මයි මේ සම්පට් ලැබුණේ සිත්්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පෙන තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලින්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැම දිශාවම බබලනවා. තුන්වැනි පීටවිමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දෙවුදුව ඔබ ඔය පැළඳගෙන ඉන්න දිව්‍ය සලුපෙලි දිව්‍ය මල්මාලා හරිම ලස්සනයි. ඔබ ඔය වාඩිවීන්න ආසනයත් හරිම උදදාරයි. රත්තරණින් කළේකක් ඔබ කැම්මති දිශාවටයිමාසනය සිතේ වේගයෙන් ගමන් කරන්නේ එතකොට ඔබ බලනවා වලාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණ කොහොමද මනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ සිතට ප්‍රියවපද වන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද මහානුභාව ඇති පින්බත් දෙව්දුව. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබල ඉන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදන එලියෙන් හැම දිශාවම බබලවනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුතු වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණකීන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ පින්වත් ස්වාමීන් වහන්ස මං කලින් ජීවිතයක කරගත්තු යම්කිසි පිනක් තියෙනවා ඒ පිණින් තමයි මෙවැනි ආනුභාවයකින් මාවදිලිසෙන්නේ කලින් මනුස්ස ජීවිතයදී මං කරගත්තේ ඉතා පොඩි පිනක් මට භික්‍ෂූන් වහන්සේ නමක් තැකගන්න ලැබුණා උන්වහන්සේ කිසි කැලඹීමක් නැති භික්‍ෂුවක් පුදුමාකාර ශාන්තභාවයක් තිබුණේ කෙලෙස් රහිත සිත් ඇති කෙනෙක් මගේ සිත ගොඩාක් පැහැදුුණා මගේ දැතින්ම උදවහන්සේට වැඩසිටන්නට මං පුටුවක් දුන්නා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්තනක් මට ලැබුණේ ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිත්තට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ ආනුභාව සම්පන්නම බැබලි බැබලිඉන්න පින ඕක තමයි මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැම දිශ්ශාවම බබලනවා හතරවෙනි පීටවිමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා. පින්මත් දෙව්දුව. ඔබ පැළදගෙන ඉන්න ඔය දිබ්්‍ය සලුපිළි දිව්‍ය මල්මාලා හරිම ලස්සනයි. ඔබ ඔය වාඩිවීන්න ආසනයත් හරිම උදාරයි. වෛරෝඩිමානික්යෙන් කළ එකක්. ඔබ කැමති දිශාවටයි මේ ආසනය සිතේ වේගයෙන් ගමන් කරන්නේ. එතකොට ඔබ බබලනවා බලාකුල් ඇතුළෙන් දිලිසන විදුලිය වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ සිතට ප්‍රියවපද වන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වදදවුදුව මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක් ද. ඔබේ සිරුරෙන් විහිදන එලියෙන් හැම්ම දිශාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාහක් සතුට වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ. පින්මත් ස්වාමීන් වහන්ස මං කලින් ජීවිතයක කරගත්තු යම්කිසි පිනක් තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ආනුභාවයකින් මාවදිලිසෙන්නේ. කලින් මනුස්ස ජීවිතයේදී මං කරගත්තේ ඉතා පොඩ්ඩි පිනක්. මට භික්‍ෂූන් වහන්සේ නමක් දැකගන්න ලැබුණා. උන්වහන්සේ කිස්සි කැලඹීමක් නැති භික්‍ෂුවක්. පුදුමාකාර ශාන්තභාවයක් තිබුණේ. කෙලේ ශ්‍රහිත සිත්්හැති කෙනෙ මගේ සිත ගොඩා පැහැදුණා. මගේ දැතින්ම උන්වහන්සේට වැඩසිටින්නට මං පුටුවක් දුන්නා. ඒ පිනෙන් තමයි මේ වැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලින්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම දිශාවම බබලනවා. කුංචර විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.ඒභාග්‍යවත් අර්හත්, සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබේ මේ ඇත්වාහනය උත්තම එකක් නොඒෙක් මැණික්වලින් මේ ඇතාව සරසලයි තියෙන්නේ හරිම සිත්කලුයි ශක්ති සම්පන්නයි වේගවත් ගමනක් තියෙන්නේ අහසින් ගමන් කරන්නේ පින්වත් දෙව්දුව ඔබේ ඇස්පවා නෙළුම් පෙතිවාගේ මේ ඇත්තා බබලන්නේෙත් නෙළුම් මහනෙල් පාட்டிනුයි නෙළුම්රෙනුවලින් මේ ඇත්තාගේ ඇඟ වැහෙනකම්ම සැරසිලා තියෙනවා. රනිින් කළ නෙළුම් අල්මාලාවන් මේ ඇත්තා පැළඳගෙන ඉන්නවා. මේ ඇත්තා ගමන් කරන්නේ නෙළුම් පිරුණු மாාවතක ඒ නෙළුම් පත්වලින් මේ மாාවත බබලනවා. සුන්දෙර විදිහට මේ ඇතා පාතබමින් යනහැටි හරිමාපූරුයි ඒ ඇත්වාහනය ගමන්කරද්දි මිහිරිනාදය පැතිරෙනවා. රණින්කළ සීනුවලිනුයි ඒනාදය පැතිරෙන්නේ. පංචාංගික තූරනාදය වගේම ඒ සුන්දරයි. මේ ඇත්තරජාගේි පිටවුඩඉන්න ඔබ දිව්‍ය සලුපිලිවලින් ලස්සරට සැරසලායි ඉන්නේ. ඔබව පරිවරාගත් අනෙක් දිව්‍යා අපසරාවන්ටත් වඩා සුන්දනත්වයෙන් බබලන්නේ ඔබමයි ඔබේ මේ පු්්‍යවිපාකය ලැබේ ධනයක් පූජ කරලාද එහෙමත් නැත්තම් උතුම් සීලයක් රැකලාද එහෙමත් නැත්තම් ඇඳලි බැඳ වන්දනා කොට පැස්කළ පිනක්ද. මේ අහන කරුණට පිළිතුරු දෙනුමැනව මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැනයේ දෙව්දුව ගොඩාක් සතුට වුණා මොනවගේ පිංකම්වලින්ද මේ සැප ලැබුණ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ මං සත්පුරුෂයන් වහන්සේ නමක් දැක්කා උන්වහන්සේ ගුණසම්පන්නයි ධ්‍යාන වඩනවා ධ්‍යානයෙහි ඇලී වසනවා ඉතිං මං ලස්සනට මල් අතුරල අලුත්පිරුවටයකින් සරසලා ආසනයක් පිළියල කරලා උන්වහන්සේට පූජ කළා. ඒ ආසනය වටේ බිම ලස්සනට නෙළුම්මල් මාලාවන් තැන්පත් කළා. නෙළුම්මල් පෙති ලස්සනට විසිරුවා දැම්මේ මේ අත්වලිම්මයි. ඒ කුසලකර්මයේ විපාක වශයෙන් තමයි මෙ වැනි සම්පත් ලැබුණේ. දැන් දෙවිවරු මට සත්කාර කරනවා ගෞරව කරනවා පුදනවා. ඇත්තෙන්ම යම්තා කවබෝධයෙන්ම කෙලෙසුන්ගේෙන් නිදහස්සුන ශාන්ත ජීවිතඇති බ්‍රක්්මචාරීන් වහන්සේලා කෙරහි සිත්ත පහදවාගන්නවා නම් ආසනයක් පූජා කරගන්නවා නම් එබබඳු කෙනෙකුට මට වගේම තිබ්්‍ය සම්පත් ලබාගෙන සතුටු වෙන්න පුළුවනි. අන්න ඒනිසා, අමන්ගේ යහපත කැමති පුුණ්‍ය විපාක ලබන්න මහත් ආශාඇති කෙනා අන්තිම දේහදරා වැඩසටින ඒ රහතන් වහන්සේලාට ආසනයක් මයි පූජා කරගන්නෝනේ. පළමු නාවාවිමානය, නමෝ තස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවාත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දෙව්දුව රත්තරණින් නිමකල ලස්සන වහලයක් ඇති නැවකයි ඔබ ඉන්නේ. දිව්්‍ය වූ නිළුම්වල්තියෙන පොකුණට බැහැලා අතින් එෙලුම් නෙළමින් නේද ඉන්නේ. ඇත්තෙන්ග ඔබට මේ වැනි ලස්සනක් ලැබුණෙ කොහොමද මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිත්්තට ප්‍රියවපද වන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වත් දෙවුදුව. මිනිස් ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක්ද ඔබ කැලේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි පැබලින්න පින මොකක්ද. ඔපේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම දිශ්‍යාවම බබලෙනවා. මොගගල්ලාන මහරාතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ. ඒ කලින් ජීවිතයේ, මං හිටිය මனுුස්සදුවක් වෙලා එදාමம் පිපාසයෙන් කලන්ති හැදිල වැටලා හිටිය ස්වාමීන්වහන්සේලා කිහිපනමක් තැක්க்கா. මங்கிක් මනටනැகிිතල උන්වහන්සේලාට वाලඳන්න පැன்ටිකක් பூச்சா කරගත්තා. ඉතිං කෞරුහරි කෙනෙක් පිපපාසයෙන් කලන්ති හැදිල වැටිලා ඉන්න කෙනෙකොට ඉක්මනින්ම වලදන්න පැන්ටිකක් දුන්නොත්. ඒ කෙනාට සීතල දියදහර පිරීගිය ලස්සනමල් ගුඩා පෙරුණු සුදුනෙලුම් පිපිලතිබෙන ගංගාවන් පහල වෙනවා. එතකොට ඒ දි්‍යවිමානයේ වටකරගෙන ලස්සන සුදු වැලි තලාව හැදෙනවා. ඒ මතින් තමයි සෙහිල් දියදහරා ඇති, ලස්සන ගංගාවන් හැම්ම තිස්තම කලා බහින්නේ. ඉතින්නේ හැමතැනම මල්පිපුුණු අම්ඹගස්තයෙනවා සල්ගස්ථයනවා තිලකගස්ථයනවා දඹගස්තයනවා ඇහළගස්ථයෙනවා පළොල් ගස්තියෙනවා. එවැනි බිම්පෙදෙස් වල තමයි දිබ්‍යවිමානු පහළවෙන්නේ. ඒ ්‍රේෂ්ඨ දිව්‍යවිමාන පුද්දුම විදිහේ සුන්දරත්වයෙන් යුක්තයි. ඉතින් ස්වාමීනේ එදා මාකල ඒ පින්කමින් තමයි මේවිපාකය ලැබුණේ පින්ගලායට තමයි මේ වගේ සම්පත් ලැබෙන්නේ ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිණෙන්මයි මෙ සම්පත් ලැබුණෙන් සිත්්තට ප්‍රීතිය උපදවන මේ සැප්ප සම්පත් ඔක්කෝම ලැබුණේ ඒ නිසාමයි මහනුභාව සම්පන්න වූ ස්වාමීඉන්වහන්ස මිනිස් ලෝකදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව පැබලි බැබලන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිශ්්‍යාවම පපලනවා. දෙවැනි නාභාබිමාය, නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරදේවා. පින්වත් දෙව්දුව රත්තරණින් නිමකල ලස්සන වහලයක් ඇති නැවකයි ඔබ ඉන්නේ. දිව්‍ය වූ නිෙළුම්මල් පිපුන පොකුණට බැහැලා අතින්නෙලුම් නෙළමින් නේද ඉන්නේ. ඇත්තෙන්ම ඔබට මේවැනි ලස්සනක් ලැබුණි කොහොවද. මොනවගේ පිනකින්ද ඔබබට මේව ලැබුණි සිද්ධට ප්‍රියවපදවන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මානුභාවඇති පින්වත් එෙවුදුව මිනිස්ලෝකෙ ඉන්න කාලෙදී? මොනවගේ පිනක්ත ඔබ කළේ ආනුපාව සම්පන්නව ඔය බැබ්බලි පැපලින්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදනේලියෙන් හැම දිශාවම බලැනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙවුදුව ගොඩාක් සතුටබුණා මොනවගේ පින්කම්වලින්ද මෙ සැපලැබුණකීන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ. ඒ කලින්ජීවිතයේ මංහිටයේ මනුස්සදුවක් වෙලා එදා මං පිපාසයෙන් කලාන්ති හැදිලා වැතිිලාහිටිය ස්වාමීන් වහන්සේ නමක් තැක්ක. මිමනට නැගිටලා උන්වහන්සේට वाලදන්න පැන්ටිකක් පූජා කරගත්තා. ඉතින් කෞුරුහරි කෙනෙක් පිපාසයෙන් කලන්තහැදිල වැටිලඉන්න කෙනෙකුට ඉක්මනින්ම වලදන්න පැන්ටිකාත්තුන්නොත්. ඒකෙනාට සීතල දියදහර පිරීගිය ලස්සන මල්පිරුණු සුදුනෙලුම් පිප්පිලතිබෙන ගගාවන් පහලවෙනවා. එතකොට ඒ දිව්‍යවිමානයේ වටකරගෙන ලස්සන සුදු වැලිතලාවහැදෙනවා. ඒමතින් තමයි සිහිියල් දියදහරා ඇති, ලස්සන ගංගාවල් හැම්මතිෙස්සෙම ගලාගෙන බහින්නේ ඉතින්නේ හැම්ම තැනම මල්පිපුුණු අභගස්තියනවා සල්ගස්තියනවා තිලකගස්තියනවා ධඹගස්තියනවා ඇලගස්තියනවා පලොල් ගස්තියනවා එවැනි බිම්බෙදෙස්වල තමයි දිබ්‍යවිමාන පහළවෙන්නේ ඒ ශ්‍රේෂ්ඨ දිබ්්‍යවිමාන පුද්දුම විදිය සුන්නරත්වයෙන් යුක්තයි ඉතින් ස්වාමීනි එදා මාකල ඒ පින්කමින් තමයි මේ විපාකය ලැබුණේ පින් කලායට තමයි මේ වගේ සම්පත් ලැබෙන්නේ. ඒපිනෙන් තමයි මේ වැනිිලස්වනක් මට ලැබුණේ. ඒ පිණෙන්මයි මේ සම්පත් ලැබුණේ සිත්්තට ප්‍රීතිය උපද වන මෙ සැපසම්පත්ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුපාව සම්පන්න වු ස්වාමීන් වහන්ස. මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව පැබලි බැබලින්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිශාවම පබලනවා. තුන්මෙන නාවාවිமானනය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දෙව්දුව රත්තරණින් නිමකල ලස්සන වහලයක් ඇති නැවකයි ඔබ ඉන්නේ. දිද්‍ය වූ නිෙළුම්මල් පිපුන පොකුණට බැහැලා අතිින් නෙළුම්මල් නෙළමින් නේද ඉන්නේ. ඔබේ දිබ්‍ය විමානයේ සුවිශාල මන්දිරතියෙනවා. හරි අපූරුවට කාබර වශයෙන් බෙදල තියෙනවා. හාත්පස සතරදික් භාගයේම ඒ විමානය දිලිසෙනවා. ඇත්තෙන්ම ඔබට මේ වැනි ලස්සනක් ලැබුණෙ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේව ලැබුණේ. සිත්තට ප්‍රියවපද වන මේ සැප්ප සම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහනුභාව ඇති පින්බත් දෙවුතුව. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනත්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබල ඉන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම්ම දිශාවම පබලනවා. සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙවුදුව ගොටාක් සතුට වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණකන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ ඒ කලින් ජීවිතය මං හිටියේ මනුස්සදුවක් වෙලා එදා මං පිපාසයෙන් කලන්ත හැදිලා වැටිලා හිටිය ස්වාමීන් වහන්සේලා කිහිපනමක් දැක්කා මං ඉක්මනට නැගිටලා උන්වහන්සේලාට वाලඳන්න පැන්ටිකක් පූජ කරගත්තා ඉතිං කෞුරු හරි කෙනෙක් පිපාසයෙන් කලාන්ති හැදිලා වැටිරයින්න කෙනෙකුට ඉක්මනින්ම වලදන්න පැන්ටිකක් දුන්නොත් ඒ කෙනාට සීතල දියදහර පිරීගිය ලස්සන මල්පිරුණු සුදුනෙළුම් පිපපිල තිබෙන ගංගාවන් පහළවෙනවා. එතකොට ඒ දීබ්‍ය විමානය වටකරගෙන ලස්සන සුදු වැලිතලාව හැදෙනවා. ඒ මතින් තමයි සිහිල් දියදහරා ඇති ලස්සන ගංගාවන් හැම්ම තිස්සම ගලාගෙන බහින්නේ ඉතින්නේ හැමතැනම මල්පිපුුණු අභගස්තියෙනවා සල්ගස්තියෙනවා තිලක ගස්තියෙනවා දබබගස්තියනවා ඇලගස්තියෙනවා පලොල් ගසුත්තියෙනවා එවැනි බිම්පෙදෙස්වල තමයි දිව්‍යවිමානු පහළ වෙන්නේ ඒ දබ්‍යවිමාන පුදුම විදිී සුන්දරත්වයෙන් යුක්තයි ඉතින් ස්වාමීණී එදා මම කළ ඒ පින්කමින් තමයි මේ විපාකය ලැබුණේ. පින්කලායිට තමයි මේ වගේ සම්පත් ලැබෙන්නේ. ඒ මගේ දිව්‍ය විමානයේ සුවිශාල මන්දිර තියෙනවා හරි අපූරුවට කාමරබෙදල තියෙනවා. හාත්පස සතරදික් භාගයේම ඒ විමානේ දිලිසෙනවා. ඒ පිනෙන් තමයි මේ වැඩි ලස්සනයක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිත්තට ප්‍රීතිය උපද වන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ එනි සාමයි මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙද ඔය පින තමයි මංකරගත්තේ ආනුභාව සම්පන්නම බැබලි බැබලන්න පින ඕක තමයි මගේ සිරුරෙන් විහිතෙන එලියෙන් හැම්ම දිශාවම බබලනවා ප විමාණය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එභාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දෙව්තුව ඔබ හොය සුන්දර රූපෙන් පැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුලුවන ඕසධීතාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මේ වැනි ලස්සනක් ලැබුණෙ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රියවපද වන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිෙනකින්ද. පින්වත් දෙව්තුුව. ඔබේ සෙරුරෙන් පිහිදන එළිය හරිම නිර්මලයි. මොනවගේ පිනකින්ද ඔය තරම් බබලන්නේ. ඔබේ සුන්දර වූ සියලු අග පසගින් බිහිදන එලියෙන් හැම්ම දිශාවම බබලන්නේ මොනවගේ පිනකින්ද. මහානුභාවඇති පින්වත් දෙවදුව. මිනිස්ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි පැබලි ඉන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම්ම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නෑහේ. ඒ ගැන ඒ දෙවුදුව ගොඩා සතුටුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මංගේ අතීත ජීවිතයේ මිනිස්ලොවී මනුස්සදුවක් වෙලයි හිටියේ. මහා ගන අන්ධකාරයක් තිබුණා පහනාලෝකයක් අවශ්‍යම වෙච්ච වෙලාවක් ඉතින් මම ඒ පහන් ලබා දුන්නා කෞුරු හරි කෙනෙක් ගණ අන්ධකාරය පවතින විට පහන්නනාලෝකයේ අධ්‍යාවශ්‍ය වන ඒවෙලාවට පහන් පූජා කරනවා නම් අන්න ඒකෙනාට ජෝතිරස කියන තිබ්්‍ය විමානයේ උපදිින්ට පුළුවනි ඒ විමානයේ ගොඩා ලස්සන මල්වර්ගතියෙනවා. සුදුනෙලුම් තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක්මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිත්්තට ප්‍රීතිය උපද වන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. ඒ නිසා මගේ සෙරුරෙන් බිහිදන එළිය හරිම නිර්මලයි. ඒ පින නිසාමයි, මෙතරම් බබලන්නේ. ඒ පින නිසාමයි මගේ සුන්දර වූ සියලුවග පසගින් විහිදෙන එලියෙන් හැම්ම දිශාවම බබලන්නේ. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි වංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි පැබලීන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් පිහිදෙන එලියෙන් හැම්ම දිශාවම බබලනවා. තිල දක්කිිනා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒභාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා. පින්වත් දෙවුදුව ඔබ ඔය සුන්දර රූපෙන් පැබලෙමින්නේන්නේ හැම්ම දිශාවක්ම බබලුවන ඕසදීතාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මේවැනි ලස්සනක් ලැබුණේ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ! සිත්තට ප්‍රියවපද වන මෙ සැප සම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහනුභාව ඇති පින්වත් දෙවුදුව මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනත්ත ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි පැබලීන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් බිහිදන එලියෙන් හැම්ම දිශාවම බබලනවා. ොග්ගල්ලාලන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙවුදුව ගොඩාක් සටට වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ ස් සැපලබුණකීන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ. ඒ අතීත ජීවිතයද මං මනුස්සලෝකයි මනුස්සදුවක් වෙලා හිටියා. ඉතින් මට බුදුරජාණන් වහන්සේව දැකගන්ට ලැබුණා. උන්වහන්සේ කැලබිලා නෑ. අත්තිශයිීන්ම ප්‍රසන්නයි. කෙලසුන්ගෙන් තෝරයි. දන් පැන් ලැබීමට සුදුසු වූ බුදුරජාණන් වහන්සේ ගැන මං පැහැදීමෙන්මයි හිටියේ. දානෙට පූජගැරගන්න මොකවත් තිබුන් නැතිවුනත්. අකවැඇත්තෙන් නමුත් මං මේ දෑතින් තලදෝතක් පූජ කලා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන් මයි මේ සම්පත් ලැබුණේ. සිත්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙද ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලින්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිශාවම පබලනවා. පතිබ්බතා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර පේවා මේ විමානය හරිම ලස්සනයි ලස්සනමල් පිරිලා ඉතිරිලා තියෙනවා විචිත්‍ර රූප සෝභා ඇතිදිවිවරුන් දිව්‍යාංගනාවන් නිතරම ගැවසෙනවා කොස්වාලහිනිියන් දිව්‍ය වූ මොනරුන් දිව්‍යහන්සයන් පිරිරන්නවා කෝකිලයන්ගේ මදුරවූ හඬ හැම්ම තැනම පැතිරෙනවා පின்වත් දෙවදුව ඔබ මහනුභාව සම්පන්නයි එක එක විදිහෙස්වරූපඇති ඉර්දිිප්‍රාතිහාරයදක් වනවා. ඔබව වටකරසටින ඒ දිව්‍ය අපසරාවන් නටනවා ගීගයනවා සත්තුොටු කරවනවා. මහානුභාව ඇති පින්බත් දෙවුදුව. ඔබ ඉර්ධිමත් කෙනෙක්. මිනිස් ලෝකෙ ඉන්න කාලේ මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදන එලියෙන් හැම දිශාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙවුදුව ගොඩාක් සතුට වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ ස්තැප ලැබුණ කියන ප්‍රශ්නයට ඇය මෙහෙවයි පිළිතුරුදුන්නේ. මං අතීත ජීවිතයේදී මිනිස්ලෝකයේ මනුස්සදුවක් වෙලා හිටියා. මං කවදාවත් වෙනත් පුරුෂයකුට ඇලුම් කළේ නෑ පත්තිවෘතාව රැකගත්තා. අම්මගෙනෙක් දරුවෙකුව රකිනවා වගේ මංමගේ ස්වාමියාව රැකගත්තා. මට කේන්තිගිය වෙලාවන් තිබුණ නමුත්මං නපුරුුවචනයක් කිව්වෙන. මං ඇත්තමයි කතා කළේ බොරුකීම දුරුකරලයි හිටියේ. දන් දෙන්න මංහරි කැමති. අනුන්ට සංග්‍රහ කරන ගතිය මාතුළ පිහිටලාම තිබුණා. දන්පැන් පූජා කරන්නේ සිත්්ත පහදවාගෙනමයි. බොහෝම පිළිවෙලට මං මහා දන්දීලා තියෙනවා. ඒ පිණින් තමයි මේ වැනි ලස්තනක්මට ලැබුණේ. ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ. සිත්්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙද ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලින්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැම්ම දිශාවම බබලනවා. දෙවැනි පතිබ්බතාවිමානය, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා. මහනුභාවඇති පින්වත් දෙව්දුව ඔබේ දිව්‍ය විමානයේ වෛරෝඩි මානිික්‍යවලින් කරපු ලස්සන කැටයම් තියෙනවා හරිම සිත්කලුයි ප්‍රභාශ්වරයි ඒ විිමානයට නැගගත් ඔබ සිත්තූ සිතූ පරිද්දෙන් එක් එක විදිිය ඉර්ධි ප්‍රතිහාරයන් ඩක්වනවා. ඔබ වටකරගෙන සිටින මේ දිව්‍ය අක්සරාවන් නටනවා සිින්දු කියනවා සත්තුටු කරවනවා. මහනුභාවඇයට පින්වත් දෙව්දුව. ඔබ ඉර්ධිමත් කෙනෙක් මිනිස්ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි පැපලින්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදන එලියෙන් හැම්ම දිශාවම පබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒත් දෙවුදුව ගොඩාක් සතුට වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලබුණ කියන ප්‍රශ්නයට ඇයු මෙහෙමයි පිළිතුරුදුන්නේ මං අතීත ජීවිතයේදි මනුස්ස ලෝකෙ මනුස්සදුවක් වෙලා හිටිය මංඒ සද්දහම් ඇස්සැති බුදුරජාණන් වහන්සේගේ ශාවිකාවක් වූ උපස්සිකාවක් වෙලා හිටිය මං සතුන් මැරීමෙන් වැලකුණා ලෝකෙහි සොරකම කියනදේ මං දුරු කළලා මංමත්වෙන දේවල් පාවිච්චි කරපු කෙනෙක් නොවෙයි බොරු කියපු කෙනෙකුත් නොවෙයි මං සතුදූනේ මගේ ස්වාමියයක්ත්තෙක්ක විතරයි මන්ධන් පැන් පූජ කරන්නේ පහන්සිතින්මයි පිළිවෙළකට මහාදාන මන්දීලා තියෙනවා ඒ පිණල් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිණින්මයි මෙ සම්පත් ලැබුණේ සිත්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ අනුභාව සම්පන්නව බැබලි බැබලීන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැම දිශාවම බබලනවා. පළමු සුනිසාවිමානය නමෝ තස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් එව්දුව. ඔබ ඔය සුන්දර රූපයෙන් පැබලෙමින් ඉන්නේ හැම දිශාවම බබුළුවන ඕසදිී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබබට මෙවැනි ලස්සනක් ලැබුණෙ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ සිත්තට ප්‍රියව්පද වන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වත් දෙවුදුව මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනත්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නෑහේ ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටුබුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණකීන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිදුරුදුන්නේ ඒ අතීත ජීවිතයේදී මං මනුස්සලෝකෙ මනුස්සදුවක් වෙලා මාමන්්ඩියගේ ගෙදර ලේලිය හැටියටයි හිටියේ ඉතින් මට ස්වාමීන් වහන්සේ නමක් දැකගන්ට ලැබුණා උන්වහන්සේ කැලඹිලා නෑ අතිශයින්ම ප්‍රසන්නයි කෙලසුන්ගෙන් තෝරයි මං උන්වහන්සේ ගැන ගොඩාක් පෙහැදුුණා මගේ අතින්ම කැවුමක් පූජා කරගත්තා මංමී නන්දනවනයහි සත්තුටුවෙවී ඉන්නේ මට ලැබුණු කොටසින් භාගයක් පූජා කරලායි ඒපිණෙන් තමයි මේ වැනිලස්සනක් මට ලැබුණේ ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණි. සිතට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙද ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලීන්න පින ඕකතමයි. මගේ සිරුවරෙන් විහිදෙන එලියෙන් හැම දිශාවම බ්බලනවා. දෙවනි සුනිසා විමානය, නමු තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් එවුදුව ඔබ ඔෙන් සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දෙශාවක්ම බබලුවන ඕසදී තාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රියවුපද වන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහන්ුභාවඇති පින්වත් එෙවුදුව. මිනිස්ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක්ත ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මුකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම දිශාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන එත් දෙව්දුව ගොඩාක් සතුටුබුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ. ඒ අතීත ජීවිතයේද මං මනුස්සලෝකයේ මනුස්සදුවක් වෙලා මාමන්ඩියගේ ගේෙදර ලේලිය හැටියටයි හිටියේ. ඉතින් මට ස්වාමීන්වහන්සේ නමක් තැකගණ්ඩ ලැබුණා. උන්වහන්සේ කැලබිලානෑ අතිශ්‍යයින්ම ප්‍රසන්නයි. කෙලසුන්ගෙන් තෝරයි. මං උන්වහන්සේ ගැන ගොඩා පැහැදුනා. මගේ අතින්ම පැනිිපිට්ටුවක් පූචා කරගත්තා. මං මේ නන්දනවනයෙහි සතුටුවෙවී ඉන්නේ, පිට්ටුවෙන් වාාගයක් පූජා කරලයි. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඉනිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්්ඩව බැබලි බැබලින්න පින ඕක තමයි. මගේ සිරුුවෙන් විහිදෙන එලියෙන් හැමදිශාවම පබලනවා. උත්තරා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා පින්වත් දෙවුදුව ඔබඔයි සුන්දර රූපයෙන් බැබලෙමින්න්නන්නේ හැම දිශාවක්ම බබලුවන ඕසදී තාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ සිතට ප්‍රියවපද වන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ந்த. මහනුභාවඇති පින්වත් එවුදුව. මිනිස්ලෝකේ ඉන්න කාලදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද. ඔබේ සිවුරෙන් විහිදෙන එලියෙන් හැමදිශාවම බබලනවා. මොගගල්ලාන මහරාතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දෙව්දුව ගොඩක් සතුටුබුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණෙ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරදුන්නේ. මං ගිහිජීවිතය ගත කලේ. නමුත් කාටවත් තිරිසියා කළේ නෑ. මා සතුදයින් තව කෙනෙක් සැපවිඳිනවාට ඇති අකමැත්ත කියන මසුරුකම මාතුල තිබුණෙ නෑ. මං එකට එක කලෙත් නෑ මං ස්වාමයාට කීකරුව හිටියේ ක්‍රෝධ නැති සිතිින්මයි. මං අප්‍රමාදීව ඒ කියන්නේ හැමදේටම වඩා මුල්තැන දුන්නේ නිත්තරම උපෝසතසිල් රකින්නමයි. චාතුද්ද සීතාවසට පුන් පොහෝදවසට අටවක පොහොයට පාටිහාාරිය පක්ෂයේ පොහොයදවස් වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් නාරක්‍ෂා කළලා මංහො ിന്ന ോසത സിල් රැගත්තා හැමදාම സിල්පදධවල സංවර වුණ ഇදුරන් സංවර කරගත්තා കാටක් දන් පැൻപෙදාදුുන්න මංඒ විදිහටයි ගෙදරජීവත්തുന്നே සතුുන්මැරීමෙන් වැලකുුණ බොරക്കമനുත්වැලකිിලා වචනය സංവර කරගත්තා හෝරකම් කළේනෑ ස්වාමയ ඉක්මවා දුुරාචාරെ හැසරുണෙත්නෑ මත් පැන් පාന කෙതനෑ, සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි චතුරාරි සත්‍යධර්මය තේරුම් ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුණා එ නිසාමයි පැතිරුණු යශෝරාවය ඇති සදහම්මැස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් කුණේ ඉතින් ඒ මම මගේ සීලය නිසා යසස නිසා වඩ වඩාත් කීර්තිමත්තුුණා මං මේ අනුභව කරන්නේ මගේ පිනමයි. ලෙඩක්තුකක් නැතුව සැපසේමයි තැන්මං ඉන්නේ. ඒ පිණෙන් තමයි මේ වැනි ලස්සනක් මට හැබුණේ. ඒ පිණෙන්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ එනිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී, ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව පැබලි බැබලීන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිශාවම බබලනවා. පින්වත් ස්වාමීන් වහන්ස මගේ වචනයෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උත්තුම් සිරිපාකමල් සිරසින් වන්නනා කළමැනව. ස්වාමීණි උත්තරා නම්බූ පසිකාව, භාග්‍යවතුන් වහන්සේගේ උත්තුම්සිරිපාකමල් வந்தනා කරන්නේ किயா. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ மா පිළිබඳව යම්කිසි මාර්ගඵලයක් වදල්සේක්නම් ඒ ගැනමං පුදුම වෙන්නිනෑ. ස්වාමීනි මං සखදාගමි පලයට පත්ற்பූබව භාග්‍යවතුන් වහන්සේ මට වදාලා. සරිමා විමානය නමු තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබේ අශ්වරතය හරිම ලස්සනයි ඒ අශ්වයන්වත් දිබ්‍යමය ආභරණවලින් ලස්සනත සර්සලතියෙන්නේ ඒ අශ්වයන් මුහුණ පහලටහරවාගෙනයි ඉන්නේ. අහසන් යන්නේ හරි බලවන්තයි වේගවත් ගමන් තියෙනවා ඔබේ පිනෙන් නේද ඔය අශ්වරත පන්සයම පහල වනේ රියදුරෙක් හොඳින් මෙහයවන අශ්වයන් වගේ මේ අසුන් ඔබේ සිතැගේ අනුවයි යන්නේ ලස්වන දි්‍යාාවරණවලින් සැරසිලා උත්තුම් දිව්‍යරතේ ඔබ වාඩිවීසිතිි්ති බබලන්නේ සුන්දර ගිෙනසිලුවක් වගේ මහා එලිය දෙන දෙයක් වගේ අලාමක පෙනුමැති උත්තුම් දිව්‍යකායක් දරාසටින කැනැත්ති. බුදුරජාණන් වහන්සේව බැහැදකින්ට ඔබ ආවේ කවරනම් දිව්‍යලෝකයකින්ද. ඒ දිව්‍යලෝකය කාම සැපයෙන් අග්‍රතැනක්. අනුත්තර වූ දෙවුළුවක් එහි දෙවිවරුන් තමන් කැමති කැමති දිව්‍යසැප මවාගනිමින් එහි ඇලෙමින් සතුටුුවෙනවා මං දිව්‍යාපසරාවක් මං ඉන්නෙත් මා කැමට දිව්‍යරූප මවාගෙනයි මං ඒලෝකය ඉන්දලායි බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්න මෙහි පැමිණුුණේ පින්බත් දෙව්දුව ඔබ අතීතයේදී මොනවගේ සුචරිතයකද හැසිෙරුුණේ අප්‍රමාන කීර්තිය ඇති සැපසේ ජීවත් වෙන ඔබ මේ සැපලැබුවේ මොනවගේ පිනකින්ද ඔබ ඉර්දිමත් ඔබ උත්තුම් ඔබ අහසිං්්‍යනවා ඔබේ ආලෝකයෙන් දස්ස දිශාවම එලිය කරනවා පින්වත් දෙවුදුව ඔබව දෙවිවරුන් පිරිබරාගෙන ඉන්නවා සත්කාර කරනවා ඔබ මේ සුගතියෙහි ඉපදුනේ කබර ලොවකින් චුතවෙලාද ඔබ කවර ශාස්ත්‍රවරයකුගේ ධර්මයානු ගමනය කරන කෙනෙක්ද. යම්හයකින් ඔබ බුද්ධ ශ්‍රාවිකාවක් නම් එය මාහට පවසනු මැනව. පංච පර්භතයන්න අතරයි ඒ උත්තුම් නගරය ලස්වනට මවලතිබුණි. ඒ ශ්‍රීමත් වූ බිම්සර රජාණන්ගේ මහේෂිකාවක් වෙලා මං හිටිය. ඒ කාලේ මං ලස්වනට නටනවා සිින්දුුත් කියනවා. රජගහනුවර කවුරුන් මාග දැනගෙන හිටිය සිරිමා කියලා. බුදුරජාණන් වහන්සේ මහාඉසිවරයෙක්. දෙව් මිනිසුන්ව නිවන්මගේ හික්මවන මහාමුනිවරයෙක්. උන්වහන්සේ තමයි මට මේ දුක්කේ හටගැනීමත් මේ දුක්කත් අනිත්‍යයි කියලා පදාලේ. සනාතන වූ අසංකත වූ දුක්ඛ නිරෝධය වන ඒ අමානිවනත් මට වදාලා. සුන්ந்தරවූත් ඇද නැතිවූත් මේ ආර අෂ්ඨාංගික මාර්ගයක් මට වදාලා මංගේ අ සංකත වූ අමාමහා නිවනගැන ඒත් හතාගත වූ උතුම් බුදුරජාණන් වහන්සේගේ බුදුසසුනගැන හොඳන්නා සාගත්තා නරෝත්තම වූ ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාරण ලද ධර්මයෙහි මං පිහිටියා මාත් සිල්වත්තුුණ පුදුම විදිට මංක් සංවරවුණා ඒ නිකලෙස් වූ අසංකත වූ නිවන ගැනත් තතාගත වූ උතුම් බුදුරජුන්ගේ සසුන ගැන මං අවබෝධ කරගත්තා ඒ නිවන් මගේහි පිහිටලා සමතභාවනාවෙන් මං සමාධිය ස්පර්ශ කළා ඒ සමාධියමයි මගේ නිවන් මාර්ගයේ උත්තුම් නිවන් මගවුණේ මං ඒ අති උත්තම වූ අමාමහන් නිවන අවබෝධ කරගත්තා චතුරාරරි සත්‍ය ධර්මයෙහි අවබෝධයට පැමිණුුණ සැක රහිතවුණා බොහෝ දෙනෙක් මට පූජ සත්කාර කරනවා මං අපමන වූ සැපසම්පත්විඳිමින් දිව්‍යකීඩාවහය දෙනවා. මම ඒ උතුම් වූ තතාගත බුදුරජුන් ගේශ්්‍රවාාවිකාවක් ඒ වගේම ඒ අමාමහන් නිවන දකින දෙවුදුවක්. චතුරාරි සත්‍යධර්මය දැක්කගත්තු කෙනෙක්. ප්‍රථම පලය වන සෝවාන් පලේට පත්වූ කෙනෙක් මටනම් දුගතියක් නෑ ඒ මම බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්නයි පැමිණුුණේ ඒ භික්‍ෂූන් වහන්සේලා දුටුවන් පහදිනවා කුසලයානය තුළයි ඉන්නේ ශ්‍රීමත් වූ ධර්මරාජයන් වහන්සේගේ සොඳුරුශ්‍රමන සමාගම ගෞරවයෙන් නමස්කාර කරන්නයි මම් පැමිණුුණේ නරෝත්තම වූ පරිසධම්ම සාරතී වූ තතාගත වූ මුනින්ද්‍රයන් වහන්සේ තකිනකොට නෙත්පිනායනවා ස්සිතතහරිම ප්‍රීති උන්වහන්සේ தන්හාාව මුලින්මසිந்தලායින්නේ அමානිවනට ඇලුම් කරන්නේ ලෝකවිනායකයන් වහන්සේ පරම හිතානුකම්පාවෙන් යුක්තයි මංගේ තතාගතයන් වහන්සේ වන්දනා කරනවා සකාරී විමාය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා මේ දිව්‍යවිමානය හරිම සිත්කලුයි ප්‍රභාශ්වරයි වෛරෝඩි මානි්‍යවලින් තමයි මේ විමානයේ කනුහැදිලා තියෙන්නේ सुුන්දර නිර්මාණයක් රාණන් කළ ෘක්ෂයන්ගෙන් හැම්ම තැනම සුන්දර වෙලා තියෙනවා මගේ පුුණ්්‍යකර්මයක විපාකයක් හැටියටයි මේ විමානය පහලවන්නේ කලින්ම මේ විමානයහි දිව්‍ය අපසරාවන් ලක්ෂයක් පමණ පහළවෙලායි ඉන්නේ ඒ පිරිවර ඇතිව ඔබත් මෙහි පහළවුනේ තමන්ගේ පුුණ්‍යකර්මය අනුභාවයක්මया ඒ කලින්ඳුපන් දිබ්‍යපසරාවන් පිරිවරාගෙන ඔබ බැබලෙමින් ඉන්නවා. සුපුන් සද රැස්විහිදා බබලනවා. එතකොට තරුවලියෙන් වැඩක් නෑ ඒ නැකත් රාජයාවන සඳමයි බලන්නේ. ඔබත් ඒේ වගේමයි මේ අප්සරාවන් පිරිවරාගෙන දිලිහි දිලිහි යසසින් බබලනවා. පින්වත් දෙව්දුව ඔබේ දර්ශනය අලාමකයි. මේ විමානයේ ඔබ පහළවනේ කවර ලෝකයකින් චුතවෙලාද. තෞතිසා්‍යව්ලව සක් දෙව් පිරිවරාගත් දෙවිවරුන් ප්‍රක්්මරාජය අදිහා එක්ක දිගට බලාගෙන ඉන්නවා. සෑහිමකට පත්වීමක් නෑ. ඒවාගේ මයි සියලු දෙනා ඔබදිහා කොයි තරම් බලාහිටියත් සෑහීමකට පත්වීමක් නෑ. සක් දෙවිනුනිි දැන් ඔොබ මගින් නැසුවේ මේ දෙවලොවට මංආවෙ කවර ලෝකයකින් චුතවෙලාද කියලාන්නේේ. කසීනට බර නැස කියලා නගරයක් තියෙනවා. අන්න ඒ නගරයේ මංකේසකාරිකා නමින් ඉපදිලා හිටියා. බුදුරජාණන් වහන්සේ ගැනත් ඒශ්‍රී සද්ධර්මය ගැනත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නය ගැනත් මගේ සිතේ ලොකු පැහැදීමක් තිබුණා. ඒ ශද්ධාව ස්තිරසාර එකක්. මන්සැක රහිතවයි හිටියේ නොකඩකොට සිල්පදරැක්කා සෝවාන් පලඩ පත්වෙලයි හිටියේ මට නියත වශයෙන්ම නිවන අවබෝධ කරන කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ ශ්‍රී සද්ධර්මය ගැනත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රවාාවක සංගරත්නය ගැනත් ඔබේ සිතේ ලොකු පැහැදීමක් තිබෙනවා ඒ ශ්‍රද්ධාව ස්ථරසාරයකා ඔබ සැක රහිතවයි ඉන්නේ නොකඩකොට සිල්පදත් රැකගෙන තියෙනවා ඔබ සූවාන් පලට පත්වෙලායි ඉන්නේ ඔබ නීත වශයෙන්ම නිවන අවබෝධ කරන කෙනෙක් පින්වත් දෙව්දුව ධර්මය නිසාත් පිරිවර නිසාත් ඔබ බබලෙනවා අපි ඔබේ මේ පැමිණීම සත්තුටින් පිළිගන්නවා මේ ඔබට සුන්දරආගමනයකි වෙනි පීටවර්ගය නිමාාවිය. සාධූ සාධූ සාදු එහි පිළිවෙල උද්ධානයයි. පීට විමානවස්තු පසකි නාවාවිමානවස්තු තුනෙකි දීපති ලක්කිනා විමාන දෙකකි පති ප්‍රතාවිමානවස්තු දෙකකි. සුනිසාවිමානවස්තු දෙකකි උත්තරා, සිරිමා කේසකාරිකා යනවිමාන වස්තුවලින් සමන්විත වූ භර්ගයැයි කියනු ලැබේ. චිත්‍රලතා වර්ගය. දාසීවිமானය, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දෙවුදුව ඔබ ඉන්නේ මෙ සොඳුරු චිත්‍රලතා වනයේ දිභ්‍යංගනාවන් පිරිබරාගෙන ඉන්නවා ඕසදිතාරුකාව වගේ හැම දිශාවක්ම බබලවනවා ඔබ දේවේන්ද්‍ර වූ ශක්‍රයා වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේව ලැබුණේ. සිතට ප්‍රියවපදවන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්බත් දෙව්දුව මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනත්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය පැබලි පැබලි ඉන්න පින මොකක්ද ඔබේ සිරුරෙන් බිහිදෙන එලියෙන් හැම්ම දිශාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන එත් දෙවුදුව ගොඩාක් සතුට වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණේ කියීන ප්‍රශ්නයට ඇයම් මෙහෙමයි පිළිතුරුදුන්නේ. මං අතීත ජීවිතයේ මිනිස්තුවක් වෙලා හිටියේ. මං ඒකාලි දාසියක් අනුන්ගේ ගෙවල්වල බැලමහෙවරකම් කලාා. සදහම් ඇස්ඇති මහා යශෝරාවයක් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් බවට මං පත්තුනා. අටලෝද දහමින් කම්පානොවන ඒ බුදුරජුන්ගේ ශාසනයෙහිම සසරෙන් නිදහස් වෙන්නයි මටෝනිියුුණේ. ඒ කාන්තයෙන්ම මේ කය බිඳි ලගියාවේ. මේ ධර්මය අවබෝධ කරගන්න මංගන්න උත්සාහය ලිහිල් කරගන්නි නෑ. ලෝතුරු සැප සලසන සුන්දර වූ නිවනට ඇති මාර්ගය මේ පන්සිල්වලින් යුක්තයි. මේ මාර්ගයේ කෙලෙස් කටුකුහොල් නෑහ. කෙලෙස් පඳුරු නෑ! රිජුයි! බුද්ධාධී සත්පුෘෂයන් වහන්සේලා විසෙනුයි මේ නිවන් මග පෙන්වා දෙන්නේ. මං ස්ත්‍රියක් නමුත් යම් මාර්ගයකින් මේ දහම් මාවතේ ගමන් කරනවාද ඒමගේ උත්සාහයේ ප්‍රතිඵල ඔබටත් දකින්න පුළුවනි. සියල්ල මැඩලන සක් දෙව් රජදුන්ගේ මදුර අල්ලාපසල්ලාපයන්ට මාවත් කැදබෙනවා. මාග සත්තුටින් පුබුදුවන්නට හැට දහසක් තූර බාන්ට වාදනය වෙනවා ළ දිव්‍ය පුत्र්‍රයා ඒ වගේම ගගර බීම සාධවාදී සංසය පොකර சූපස යන දිव්‍යපුත්‍රයන්ද വීනාமොක්க்கா දිव්‍යංගනාවද ඒවගේ නන්ந்த சுනන්ந்த சோනදින්න சுම්பிිතා அළம்பුසා மிස්සකසි புුඩරීக்கா අතිධාරුණ යන දිവ්‍යංගනාවන්ද ඒනි පස්සා සුපස්වා, සුබද්ධ මුදවාදනී යන දිව්‍යාංගනාවන්ද සංගීතයෙන් මව සතුටු කරවනයාතර ප්‍රශංසනීයයි. ඒ දේවතාාවෝ මා කැමති වෙලාවට මාෛදිරයට පැමිණෙනවා. අපි දැන්නාටමු අපි සිංදු කියමු අපි ඔබව සතුටු කරනවා කියලා කියනවා. පන්නො කළ උද්දවයට මේ වගේ දීවවිමාන ලැබෙන්න්නේ නෑ. පින් කරපු අයටමයි සෝක නැති, තෞතිසා දෙවියන්ගේ මේ රම්ය වූ නන්දන මහවනය ලැබෙන්නේ. පින් නොකල උදවයට මෙලොව සැපයකුත් නැහැ පරලොව සැපයකුත් නෑ. එනමුත් පින් කළ උදවයට නම් මෙලොව වගේම පරලොවත් සැප ලැබෙනවා. තෞතිසා දෙව්ලොව දෙවියන් හා එක් වෙන්න කෞුරු හරි කැමතිනම් බොහෝසයින්ම කුසල් රැස් කරන්න ඕන පින් කල උද්දවියමයි දෙව්ලොව ඉපදිලා සැපසම්පත් ලබල සතුටු වෙන්නේ. ලකුමාවිමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා පින්වත් දෙවුදුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින්නින්නේ හැම දිශ්‍යාවක්ම බබලුවන ඕසදී තාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රියවපදවන මෙ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්බත් එවුදුව. මිනිස්ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි පැපලි ඉන්න පින මොකක්ද ඔබේ සිරුරෙන් විහිදන එලියෙන් හැම්ම දිශාවම පබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒත් දෙවුදුව ගොඩාක් සතුට වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැප්පලැබුණෙකීන ප්‍රශ්නයක ඇයම් මෙහෙමයි පිළිතුරුදුන්නේ. මගේ නිවස තිබුණේ මාල්වල්ල මිනිසුන් ගම්දොරින් නික්මෙන තැන ඒ පැත්තට මහා එසිවර බුදුරජුන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා පින්ඩපාතිවඩිනවා ඉතින් මං උන්වහන්සේලාට බත්ප්‍යාන්ජන පැනිිපිට්ටු පලා කොල ලෝන සෝවීරක පූජා කරනවා නිවන් මගෙහි සිත රිජුකරගෙන ඉන්න උන්වහන්සේලාට මං පූජා කරන්නේ බලවත් පැහැදීමෙන් යුක්ත සිතිින්මයි. චාතුද්දසි අවසට පුන් පොහෝ අවසට අටවක පොහොයට පාතිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන්වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසතසිල් රැකගත්තා. හමදාම സിල්පදവල സංවර වണ ഇදුുරන් സංവර කරගත්තා കാටත් දන් පැൻപෙදාදුുന്ന മങ്ඒ විදිയටයි ගෙදරජීവත්തുന്നെ සතුുන්මැරීමෙන් වැලකുුණ बොരുക്കීමമനുත්වැලකිില വචനය സංവර කරගත්තා ഹോරකම් කലെ നෑ ස්്වාമയ ඉක්്මවා දුुරചාരെ හැසരുണේനෑ മත්്പැන්പാനികലത നෑ සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි චතුරාරි සත්‍ය ධර්මය තේරුම්ගන්න තරම් මාතුළ දක්ෂක මක්තිබුණා ඒ නිසාමයි පැතිරුණු යශෝරාවය ඇති සද්දහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ශ්වාවිකාවක් වුණේ ඒ පිණින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිණෙන්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලින්න පින ඕක තමයි. මගේ සෙරුරෙන් විහිදන එලියෙන් හැම දිශාවම බබලනවා. පින්වත් ස්වාමීන් වහන්ස මාගේ වචනෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උත්තුම් සිරිපාකමල් සිරසින් வந்தනා කළමැනව ස්වාමීනි ලखුමානම් වූ පාසකාව භාග්‍යවතුන් වහන්සේගේ උත්තුම් සිරිපාකමල් වදනා කරන්නේ කියා? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාපිළිබඳව යම්කිසි මාර්ගඵලයක් වදාළසෙක් නම් ඒ ගැනමම් පුදුම වෙන්නේ නෑ? ස්වාමීනිි මං සකදාගාමී පලයට පත්වූබව භාග්‍යවතුන් වහන්සේ මට වදාලා. ආචාමදායිකා විමානය. නමෝ තස්ත භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත්, සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ස්වාමීනි ඔබවහන්සේ පින්්ඩපාති වැඩලා එක්තරා නිවසාක්ලාෑග නිිශ්්‍යබ්දව වැඩසිටිද්දී ඒ ගෙදර ස්ත්‍රයක්සිටියා හරිමදදිලිඳුයි දීනයි අනුන්ගේ නිවස්වරෙනුයි යපෙන්නේ ඇය ඔබවහන්සේ ගැන සිත පාදවාගත්තා ඔබවහන්සේට ඇගේ අතින්ම දන්කුටබතක් පූජ කලා දැන්නඇය මිනිස් සිරුර අත්හැරගිහින් ඇය ගිය කොයි දිශාවටද සක්තව් රජනි මං පිින්්ඩපාති වැඩලා ගෙයක්කිඉදිරිපිට නිශ්්‍යප්තව හිටියා තමයි ඒ ගෙදර ස්ත්‍රියකුත් හිටියා තමයි ඇය හරිම දිලිඳුයි දීනයි අනුන්ගේ නිවෙස්වලෙනුයි ඇපෙන්නේ ඇය මා කෙරෙහි සිත පහදවා ගත්තා මාහට ඇගේ අත්තින්ම දන්කුඩ බතක් පූජා කලාා දැන්න්නය මිනිස්සිරුර අතහැර ගිහින් ඇය චුතවුණේ ඒ දුක්ඛිත මිනිස්ජීවිතයෙන් නිදහස් වෙලයි මහා ඉර්ධිමත් දෙවිවරු ඉන්න නිම්මානරතිී කියන දෙවලවක් තියෙනවා දන්කුඩ පූජා කළ ඒස්ත්‍රිය දැන් එහි ඉපදිලා සුවසේ සත්තුටින් ඉන්නවා ඇත්තෙන්ම හරිම අසිරිබාත් ඒ දුප්පත් කාන්තාව මහකස්තව මහරහතන් වහන්සේ කෙරෙහි ඉත්තා හොඳින් දාානය පිළිගන්වල තියෙනවා ඒ ධානය පූජා කරගත්තෙත් අනුන්ගේ නිවෙස්වල හිඟමනේගිහින් සොයාගත්තු දෙේනුයි ඒ දාානේ සමුෘර්්ධිමත්තුුණ හරිපුදුමයි සියලු අංගපසගින් සුන්දර වූ ශස්ත්‍රියයක්කින්නවා තමන්ගේ ස්වාමියයාට ඇගේ දැක්මත් අලාමකයි. ඇය සක්විති රජුගේ අගමිහෙසිය බවට පත්වෙනවා. ඒවුනාට ඒ සම්පත් මේ දන්කුඩ දානවිපාකයෙන් සොලොස්වෙනි කලාවෙන් කලාවත් තරම්වත් වටින්නේන. ලක්ෂයක් රන්කහබනු ලක්ෂයක් අශ්වයන් අශ්වවෙලබුන් යොදවපු ලක්ෂයක් අශ්වරත? සුන්දර මිනිකොඩොල් ආභරනවලින් සැරසුනු ලක්ෂයක් ක්ඥාවන් කියන මේ කිසි දෙයක් දන්කුඩ දානවිපාකයෙන් සොලොස්වැනි කලාවෙන් කලාවක්තාරම්වත් වටින්නේිනෑ හේමවත කියන වටිනා ඇත්තුජාතියක් ඉන්නවා ඒ ඇත්තුන්ට උත්තුම් රටරෝධයේ හැඩේට කරකැවීගිය ඇත්්දාලතියෙනවා රනිින්කරපු ආභරණවලින් ඒ ඇත්තුන්ගේ බෙල්ල සරුසලතියෙනවා එබඳු සෝභමාන වූ ඇත්තුන් සියයක් ලැබුණත් දන්කුට ධානවිපාකෙන් සොලොස්වැනි කලාවෙන් කලාවක්තරම් වත්වටින්න්නේින මේ ලෝකෙහි කවෞරුහරි කෙනෙක් සිවුමහා දිවයිනට අධිපති වෙලා සක්විති රජපදවීට පත්වෙන වනම් දන්කුට ධනවිපාකයෙන් සොලොස්වැනිි කලාවෙන් කලාවක්තරම් වත්වටින්දිිනෑ. විමා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් චන්්ඩාලස්ත්‍රිය මේ වැඩයින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මහා කීර්තිමත් දැන් ඔබ උන්වහන්සේගේ සිරිපායුග වැඳපුදාගන්න කල්පසිියයක් ඇැතුලත පහළබී වදාල සත්වනි ऋෂ්වරයණන් වහන්සේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මයි මේ වැඩයින්නේ. රහතන් වහන්සේ කියන්නේ අටලෝ දහමින් කම්පාන්් නෝවන කෙනෙක් සිත පහදවාගන්න ඉක්මනින්ම ඇදිලිබැඳ වන්දනා කරගන්න තව බොහෝම ටිකවෙලාවයි ඔබට ජීවත්වෙන්න තියෙන්නේ. දියුණු කරපු සිතක් ඇති අන්තිම සිරුරක්දරණ උත්තම මුනිධාණන් වහන්සේ විසින් ඒ ස්ටැඩෝල් ස්ත්‍රියව පිනට පෙළබෙව්වා. ඉතින් ඒ සැන්ඩොලියත් මහා කීර්තිමත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපායුග වන්දනා කරගත්තා. මේ ලෝකය අවිද්‍යන්ධකාරයෙන් කලුවරවෙලා තියෙන්නේ. චතුරාධි සත්‍ය නැමැති හිරුුවලියෙන් විතරයි එ ලෝකය එළියවෙන්නේ. ඉතින් ඒ එළිය ලබා දෙන සම්බුදුරජාණන් වහන්සේට බන්ධනාකරපු සැඩොලිය ඒ අයුරින්ම වැඳගෙන බුදුරජුන් වඩින මග බලාගෙන හිටගෙන හිටියා එතකොට ගවදනෙක් කැවිදිින් ඒ ස්ත්‍රියව ඇනලමැරුවා මහන්ුභාවඇති බුද්ධ වීරයන් වහන්ස කීනා අශ්‍රවයානනිි නිකලෙස් මනිිදුනිි තන්හා නැත්ති මනිිදුනි බද්ද කලාවේම වනමැද භාවනා කරන මනිිඳුණි මං දෙවලවයිපදුුණා මං ඔබ වහන්සේට වන්දනා කරනවා පින්වත් දෙවදුව ඔබරන් වන් පාටයි දිලිසෙනවා මහා පිරිවර ඉන්නවා නොෙක් විස්තුතුරු දිව්‍යපසරාවන් පිරිවරාගෙන ඉන්නවා දිව්‍ය විමානයෙන් බැහැල මට වන්දනා කරන ඔප කොයිදද්‍යාංගනාවද. ස්වාමීනිි මම චන්්ඩාලස්ත්‍රියයක් මහාවීර වූ ඔබවහන්සේ මාව පෙළඹෙව්වා ඉතින් මමත් කීර්තිමත් ගෞතමනම් වූ අරහත් වූ බුදුරජුන්ගේ පාකමල් වන්දනා කරගත්තා. ඒම් මං බුදුරජුන්ගේ සිරිපායුග වන්දනා කරගෙන සැන්ඩොල්යෝනිියෙන් චුතවුනාා. නන්දන වනේහි දිව්‍යවිමානයක උපන්නා මේ විමානයේ හැම්ම අතින් ම ලස්සනයි. දබ්‍යා සරාවන් ලක්‍ෂේක පිරිවරක් මට ඉන්නවා. ඒස් සියලු දෙනාතරින් ශරීර සෝභාවෙන් යසසින් ආයුෂයෙන් ඒ හැම දෙනාටම වඩා උතුම් කෙනෙක්කුණා. යහපත් දේවල් ගොඩාප මං රැස්ට කළලා සිහිනුවන පිහිටුවාගෙන හිටියා. ඉතින් ස්වාමීණී ලෝකයෙහි මහාකාරුණික මනින්ද්‍රයන් වහන්සේ බැහැදැ කළ වැැඳපුදාගන්ටයි මංආාවේ. ඒ චන්්ඩාලි දෙවගැන කෙළහිගුණ දන්නවා. කෙල්හි ගුණස්තිහි කරනවා. ඉතින්නෑය ඔය විදියට පවසලා අරහත් මනින්ද්‍රයන් වහන්සේගේ පාකමල් පන්දනා කරල එතැනම නොපෙනීගියා. බද්ධත්්තිී බිමාණය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එභාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්බර නුවනැති දේවදුව නිල්පාට, කහපාට, කලුපාට, තැබිලිපාට, රතුපාට ආදී නො එක්නොඒෙක් පාටවලින් යුතු මල් රේනුුවලින් ලස්වනට පිරිලාතියෙනවා. ඉතින්නේ මල් රේනුපිරුණු මධරා මල්මාලාවක් ඔබ හිසේ පැළඳගෙනයි ඉන්නේ. වෙන දිව්‍යලෝකවල මෙතරම් ලස්සන සොඳරු ෘක්ෂයන් දකිනට ලැබෙන්නිනෑ. යසස් සඇති දෙවදුව මොන්නවගේ පිනකින්ද ඔබ මේ තෞතිසාවෙේ උපාන්නේ. ඒ කරුණාසන අපට, මොන වගේ පුුණ්‍ය විපාකයක්ත කියල පහදල දෙන්න. මගේ නම බද්ධීත්්තිී. මංකිම්බිලානගරයේ හිටපු උපාසිකාවක්. මට තෙරුවන් කෙරහි අ්චල ශ්‍රද්ධාවක් තිබුණා. මම සිල් රැක්කා හැම තිස්සේම දන්දන්නමයි කැමතිවුුණේ. රිජු සිත්ත ඇති ආයයන් වහන්සේලා ගැන මගේ හිතේ තිබුණේ බලවත් පැහැදීමක්. ඉතින් මම, වස්ත්‍රදන්දුන්නා ඒ වගේම ආහාරපාන සේනාසන තෙල්පහන් පූජ කරගත්තා. චාතුද්දසේ දවසට පුන්පොහෝදවසට අටවක පොහොයට පාටිහාරිය පක්ෂයේ පොහය දවස් වලට මං අටසිල් සමාදන්වෙලා හොඳන්න ආරක්ෂා කලා මං හොඳින් උපෝසතසිල් රැකගත්තා හැමදාම සිල් පදවල සංවර වුණා ഇදුරան സංവර කරගත්තා കാടත් දൻ පැൻപෙදාදුുන්න മങගේ विදිയടයි കෙදර ජීവත්തുണെ සතුുන් മැරීමෙන් വලക്കുണ बොරുക്കമനുත් വലക്കില വචനය സංവර කරගත්තා හොරකම් කലේനෑ ස්്वाമിയ ਇක්്മവ ദुරചාരെ හැසිരുനെനෑ මත්പැන් පාനയ කළත්നෑ സിල්පද පරැක ගත්്തെ കැമැත්്തෙන් മാයි චතුරාරි සත්‍යධර්මය තේරුම්ගන්න තරම් මාතුළ දක්ෂක මක්තිබුණා. ඒනිසාමයි පැතිරුණු යශෝරාවය ඇති සද්ධහම්මැස් ඇැති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්වාවිකාවක් ෝුණේ. තපස්වීන් වහන්සේලා යුගල වන දෑගසෞවන් වහන්සේලා පරම හිතානුකම්පාවෙන් යුක්තයි. මහාමුනිවරුනෙව. තින්මන් පිඩු සිංාබඩින මේ උත්තමයන් වහන්සේලාට සාදරෙන්ඩන් පැන් පූජ කරගත්තා මං යහපත කරගත්තා පින් කරගත්තා මිනිස් ලොවින් චුතවෙලා නන්දන උයනෙහි හැසිරෙන මගේ සිරුරෙන් රஷ්මිය විහිදෙනවා අප්‍රමාන සැපලබාදෙන අෂ්ටාංගික උපෝසත සීලේ මං නිතරණිතර සමාධන්නුණා මං යහපතත් කරගත්තා පின் කරගත්තා මිනිස්ලොවින් චුතවෙලා නන්දනෝයනෙහි හැසිරෙන මගේ සිරුරෙන් රශ්මිය විහිදෙනවා. සෝනදින්නා විමානය. නමු තස්සභගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දෙවුදුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම්ම දිශාවක්ම බබලුවන ඕසදිතාරුකාව වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණි කොහොමද මොනවගේ පිනකන්න ඔබට මේවා ලැබුණේ සේදත ප්‍රියවපද වන මේ ස්තැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද පින්වත් දෙව්දුව ඔබේ සෙරුුවරෙන් විහිදෙන එළිය හරිම නිර්මලයි මොනවගේ පිනකින්ද ඔය තරම් පබලන්නේ ඔබේ සුන්දර වූ සියලු අගපසගින් විහිදෙන එලියෙන් හැම්ම දිශාවම බබලන්නේ මොනවගේ පිනකින්ද මහනුභාවඇත පින්වත් දෙවුදුව මිනිස්ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලින්න පින මොකක්ද ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම්ම දිශාවම මබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙවුදුව ගොඩාක් සතුට වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණ කියන ප්‍රශ්නයට ඇයම් මෙහෙමයි පිළිතුරුදුන්නේ. මංගැන කවුරුද්දන්නේ සෝන දෙන්නා කියලයි. මංනාලන්ධාවේ හිටපු උපාසිකාවක්. මට තෙරුවන් කෙරෙහි අච්චලි ශවත්තාවක් තිබුණා. මංසිිල්රැක්කා හැම්ම තිිස්තෙම දන් දෙන්නමයි කැමැතිවුණේ. රජු සිත්තඇැති ආරයන් වහන්සේලා ගැන මගේ සිතේ තිබුණේ බලවත් පැහැදීමක්. ඉතින් මං පස්ත්‍රදන්දුන්නා ඒබගේම ආහරපාන සේනාසන තෙල් පහන් පූජා කරගත්තා. චාතුද්දසිීදාවසට පුන්පොහෝදාවසට අටවක පොහොයට පාටිහාරිය පක්ෂයේ පොහොයදවස් වලට මං අටසේ සමාදන්වෙලා හොඳින් නාරක්ෂා කලා. මං හොඳින් උපෝසිත සිල් රැකගත්තා හැමදාමසිල් පදවල සංවරවුණා ඉඳුරන් සංවර කරගත්තා කාටත් දන් පැන් පෙදාදුන්නා මං ඒවිදියටයි කෙදරජීවත්තුුණේ සතුන්මැරීමෙන් බැලකුණා බොරු කීමෙනුත් වැලකිලා වචනය සංවර කරගත්තා හොරකම් කලේ නෑ ස්වාමයා ඉක්මව දුරාචාරී හැසිරුනෙත් නැහැ මත් පැන් පානය කළෙත් නෑ සිල්පද පහරැකගත්තේ කැමැත්තෙන්මයි. චතුරාරි සත්‍ය ධර්මය තේරුම් ගන්න තරම් මහතුළ තක්ෂකමක්තිබුණා එන්නේ සාමයි පැතිරුණු යශෝරාවය ඇති සද්දහම් ඇස්සඇති ගෞතම බුදුරජාණන් වහන්සේ ගේශ්වාවිකාවක්කුණේ ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක්මට ලැබුණේ. ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ ස්සිතට ප්‍රීතිය උපදවන මෙ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ ආනුභාව සම්පන්නව බැබලි බැබලින්න පින ඕක තමයි මගේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම්ම දිශාවම බබලනවා ෝසතාාවිමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර බේවා පින්වක් දෙවුදුව ඔබ ඔෙන් සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබලුවන ඕසධීතාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ සිතට ප්‍රියඋපදවන මෙ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වත් දෙවුදුව මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කැලේ ආනුභාව සම්පන්නව ඔය පැබලි බැබල ඉන්න පින මොකක්ද ඔබේ ඔය සිරුරෙන් විහිදන එලියෙන් හැම්ම දිශාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දෙවුදුව ගොඩාක් සතුට වුණා මොනවගේ පින්කම්වලින්ද මේ ස්තැපලැබුණිකන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ. මංගැනි කවුරුත් දන්නේ උපොසතා කියලයි මංසාකේතනුවරහිටපු උපසිකාවක්ක. මට තෙරුවන් කෙරෙහි අච්චල ශ්‍රද්ධාවක් තිබුණා. මංසිල්රැක්කා හැම තිස්සෙම දන්දෙන්නමයි කැමතිවුුණේ. රජු සිත්තැති ආර්යන් වහන්සේලා ගැන මගේ සිතේ තිබුුණි බලවත් පැහැදීමක්. ඉතින් මං වස්ත්‍රදන්දුන්නා ඒ වගේම ආහාරපාන සේනාසන ගිලන්පස තෙල්පහන් පූජා කරගත්තා. චාතුද්දස දවසට පුන් පොහෝදවසට අටවක පොහොයට පාටිහාරිය පක්ෂයේ පොහොයදවස් වලට මං අට්ටසිල් සමාධන් වෙලා හොඳින් ආරක්‍ෂා කලාා මං හොඳින් උපෝසිත සිල් රැකගත්තා හැමදාම සිල් පදවල සංවර වුණා ඉදුරන් සංවර කරගත්තා කාටත්දන් පැන්බෙදාදුන්නා මංගේ විදියටයි ගෙදර ජීවත්තුුණේ සතුන්මැරීමමෙන් වැලකුුණා බොරු කීමෙනුත් වැලකිලා වචනය සංවර කර ගත්තා හොරකම් කළේ නෑ ස්වාමියයි මවා දුරාචාරී හැසිරුන්නේ නෑ මත් පැන්පානය කළෙත් නෑ සිල්පද පාරැක ගත්තේ කැමැත්තෙන්මයි චතුරාරි සත්‍ය ධර්මය තේරුම් ගන්න තරම් මාතුළ දක්ෂකමක්තිබුණා ඒනි සාමයි පැතිරුණු ය ශෝරාවය ඇති සද්දහම් ඇස්ඇති ගෞතම බදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුුණේ ඒ පිණින් තමයි මෙ වැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ ස්සිත්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි මහනුභාව සම්පන්නබූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. මනුභාව සම්පන්නව පැබලි බැබලිඉන්න පීන ඕක තමයි මගේ සිරුරෙන් විිහිදෙන එලියෙන් හැම්ම දිශාවම බබලනවා මේනන්දනොයනගැන මට නිිතරනිිතරා හණ්ඩ ලැබුණා ඉතින් මටත්තාශාවක් ඇතිවුුණා මෙහි උපදින්නඕන කියලා මන් තෞතිසාවෙෙහි ස්සිිතපිහිටුවා ගත්තුනිසයි මෙහෙ උපන්නේ මාගේ ශාස්තෘන් වහන්සේ හිරුගොත්වංශේෙහි උපන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ භචනය මං අනුගමනය කළේ නෑනෙව? මෙහීන කාමලෝකෙහි හිත්ත පිටුවාගත්තු නිසා මන්දම් පසුතැවිලි වෙනවා පින්වත්තු පෝස්තාා දෙවුදුව ඔබ මේදී ව්‍යවිමානයෙහි කොච්චර කල් ලඉන්නවද දැන් අපියහන්නේ ඔබේ ආයුෂගැනයි ඒ ගැන දන්නවා නම් කියන්න මහා මුනින්ද්‍රයන් වහන්ස වුරුදු තුන් කෝටි හැටදහසක් මට ආයුෂතියෙනවා. ඊට පස්සේ මං චුතවෙලා මිනිස්ලෝකයේ උපදිනවා පින්වත්තු පෝසතා මොනවට බයවෙනවද. ඔබ සෝවාන් පලයට පත්වුණ කෙනෙක් කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාාරල නෙවතියෙන්න්නේ ඔබේ දුुගතිය ප්‍රහානය වෙලා නිතියෙන්නේ. සද්ධා පිමාණයයි. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුත්හස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් එවුදුව. ඔබ ඔය සුන්දරරූපයෙන් බැබලෙමෙන් ඉන්නේ හැම දිශාවක්ව බබලුවන ඕසතිීතාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රිය උපදවන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වත් එවුදුව. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක් ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව? ඔය බැබලි පැපලීන්න පින මොකක්ද ඔබේ සිරුරින් විහිදෙන එලියෙන් හැමදිශාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටබුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණකන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මංගැන කවුරුද්දන්නේ, සද්ධා කියලයි මං රාජගහනුවර හිටපු උපාසිකාවක් මට තෙරුවන් කෙරෙහි අචලශවද්ධාවක් තිබුණා මං සිිල්රැක්කා හැමතිස් දෙම දන් දෙන්නමයි කැමතිබුුණේ රජුසිත්්ඇැති ආරයන් වහන්සේලා ගැන මගින් සිතේ තිබුුණේ බල්ලවත් පැහැදීමක් ඉතිං මං වස්ත්‍ර දෙකත් දන් දුන්නා. ඒවාගේම ආහාරපාන සේනාසන තෙල්පහන් පූජා කරගත්තා චාතුත්ධසි තවසට පුන් පොහොයදවසට අටවක පොහොයට පාති්‍යාරී පක්ෂයේ පොහයදවස් වලට මං අටසිල් සමාධන්වෙලා හොඳින් ආරක්ෂා කලා මං හොඳින් උපෝසත සිල්රැකගත්තා හැමදාම සිල් පදවල සංවර වුණ ඉඳරන් සංවර කරගත්තා කාගත් දැන් පැන්බविධාදුන්නා මංගේ විදිටයි කෙදරජීවත්තුුණේ සතුන්මැරීමෙන් පැළකුුණා බොරුකීමෙනුත් වැලකිලා වචනය සංවර කරගත්තා හොරකම් කළේ නැහැ ස්වාමයා ඉක්මවා දුुරාජාරේ හැසිලුණේ නෑ මත් පැන්පානය කළෙත් නෑ සිල්පද පහරැකගත්තේ කැමැත්තෙන්මයි චතුරාරි සත්‍යධර්මය තේරම්ගන්න තරම්, මාතුර තක්ෂකමක් තිබුණා එ නිසාමයි පැතිරුණු යශෝරාවය ඇති සද්දහම් මැස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක්කුණේ ඒපිනෙන් තමයි මේ වැනි ලස්සනක් මට ලැබුණේ ඒපිනෙන්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඉනිසාමයි මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ ආනුභාව සම්පන්නව බැබලි පැබලි ඉන්න පින ඕකතමයි මගේ සිරුරෙන්විහිදෙන එලියෙන් හැමදිශාවම පබලනවා සුනන්දා විමාණය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒභාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් එවුදුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබලුවන ඕසදිී තාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මේ වැනි ලස්සනක් ලැබුණේ කොහොමද මොනවගේ පිනකින්ද ඔබට මෙව ලැබුණේ. සිත්තට ප්‍රියවපදවන මෙ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද මහනුභාව ඇති පින්වත් දෙවුතුව මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබල ඉන්න පින මොකක්ද ඔබේ සේරුරෙන් බිද්ධන එලියෙන් හැම්ම දිශාවම බබලෙනවා. මොගගල්ලන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නෑඇහුවේ. ඒ ගැන ඒ දෙවුදුව ගොඩාක් සතුටෝනාා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලබුණ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ. මංගැන කවුරුද්දන්නේ සුනන්දා කියලයි. මංගරජගහනුවරහිතපු උපාසිකාවක්. මට තෙරුවන් කෙරෙහි අච්චල ශ්‍රද්ධාවක් තිබුණා. මං සිල්රැක්කා හැම්ම තිස්තෙම දන්දෙන්නමයි කැමතිවුුණේ. රජු සිත්්තඇති ආරයන් වහන්සේලා ගැන මගේ සිතේ තිබුණෙ බලවත් පැහැදීමක්. ඉතින් මං වස්ත්‍රදන්දුන්නා. ඒ වගේම ආහාරපාන සේනාසන තෙල් පහන් පූජා කරගත්තා. චාතුද්දසි දවසට පුන්පුහෝදාවසට අටවක පොහොයට කාටිහාරිය පක්ෂයේ පහොයදවස් වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළ මංහොන්ඳින්න්නු පෝසිත සිිල්රකගත්තා හැමදාම සිල් පදවල සංවරවුණ ඉඳුරන් සංවර කරගත්තා කාටත්දන් පැන්බෙදා දුන්නා මං ඒ විදිටයි ගෙදරජීවත්තුුණේ සතුන්මැරමින් බැලකුණා බොරු කීමනුත් වැලකිලා වචනේ සංවර කර ගත්තා රකම් කළේනෑ ස්වාමිය ඉක්මව දුරාචාරයේ හැසිරුණේ නෑ මත් පැන්පානය කළෙත් නෑ සිිල්පද පාරැකගත්තේ කැමැත්තෙන්මයි චතුරාරි සත්‍ය ධර්මය තේරුම්ගන්න තරම් මාතුළ දක්ෂකමක් තිබුණා එන් නිසාමයි පැතිරුණු යශෝරාවය ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ ගේෙශ්වාවිකාවක් වුණේ ඒ පිනෙන්ම තමයි මෙවැනි ලස්තනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. ස්සිතට ප්‍රීතිය උපදවන මෙ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලීන්න පින ඕක තමයි. මගේ සෙරුරෙන් විහිදන එලියෙන් හැම දිශාවම බබලනවා. භික්කදායිකා විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ, සම්මා සම්බුද්දස්ස ඒභාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්බත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුළුවන ඕසදිතාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබටි මෙවැනි ලස්සනක් ලැබුණ කොහොමද මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රියවපද වන මෙ සැප්ප සම්පත් ලැබුණේ මොනවගේ පෙනකින්ද. මහනුභාව ඇති පින්බත් දෙවුදුව මිනිස්ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ. අනුභාව සම්පන්නව ඔය බැබලි බැබලීන්න පින මොකක්ද. ඔපේ සෙරුරෙන් විහිදෙන එලියෙන් හැම්ම දිශාාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුට වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණිකීන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ මං අතීත ජීවිතයදි මිනිස්ලෝකයි මනුස්සදුවක් වෙලා හිටිය එදා මං බුදුරජාණන් වහන්සේ ව දැක්කා න් වහන්සට නොක්කැල්ලඹුණු හිතක් තියෙනවා හරිම ප්‍රසන්නයි කෙලෙස්නෑ මගේ දෑතින්ම බුදුරජාණන් වහන්සේ ගැෙන සිත්තපාදවාගෙන පිණ්ඩපාතය පූජා කරගත්තා ඒ පිණින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිණෙන්මයි මෙ සම්පත් ලැබුණේ ස්තිත්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි මහනුභාව සම්පන්න ස්වාමීන් වහන්ස. මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි පැබලීන්න පින ඕකතමයි මගෙන් සිරුරෙන් විහිදන එලියෙන් හැම්ම දිශාවම බබලනවා. බික්කදායිකා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දෙවුදුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබලුවන ඕසදිී තාරුකාාවක් වගේ ඇත්තෙන්ව ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොවද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රියවඋපද වන මෙ ස්තැප සම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහනුභාව ඇති පින්වත් දෙවුදුව. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කලේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලිඉන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම්ම දිශාවම බබලනවා මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දෙවුදුව ගොඩාක් සතුට වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබෙන්න්නකීන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ මං අතීත ජීවිතයේදි මිනිස්ලෝකයේ මනුස්සදුවක් වෙලා හිටියා එදාමං බුදුරජාණන් වහන්සේව දැක්කා උන්වහන්සේට නොකැලබුණ හිතක් තියෙනවා හරම ප්‍රසන්නයි කෙලෙස් නෑ මගේ තැතින්ම බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන පින්ඩපාතය පූජා කරගත්තා ඒ පිණින් තමයි මේ වැඩිලස්සනක් මට ලැබුණි ඒපිණින් මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපදවන මෙ සැපසම්පත් ඔක්කොම ලැබුණේ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදි ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලින්න පින ඕක තමයි. මගේ සිෙරුරෙන් විහිදන එලියෙන් හැම දිශාවම බබලනවා. දෙවෙනි චිත්තලතා වර්ගය නිමාාවිය එහි පිළිවෙල උද්ධානයයි දාසී විමානවස්තුූ ලකුමා ආචාමදායිකා චන්ඩාලී බද්ධත්ති සෝනදින්නා උපෝසතා ඒ වගේම නන්දා සුනන්දා භික්‍ෂාදායිකා විිමානවස්තුද්දෙක යන මෙයින් මේ වර්ගය කියනු ලැබේ ුවනි බනවරයි. පාරිච්චත්තක වර්ගය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.ඒභාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර දේවා. උලාර විමානය, දුව ඔබේ යසසනම් හරි උදදාරයි ඔය සොඳුරු පැහැය හැම දිශාවක්ම එළිය කරනවා. දිව්‍යාප්සරාවන් වගේම දිබ්‍ය පුත්‍රයනුත් අලංකාර දිබ්‍යාපරණවලින් සැරසිලා නටනවා. සිින්දු කියේනවා. පින්වත් දෙවුදුව ඔබව සතුටු කරන්නයි ඒ උදවිය ඔය පිරිවරාගෙන ඉන්නේ. ඔබේ දව්‍යවිමානය හරිම සුන්දරයිනේ රත්තරනින් හැදිලා තියෙන්නේ මේ පංචකාම සැපයෙන් සමුෘධිමත් වෙලා හැම දේටම අධිපති වෙලා ඉන්න ඔබයි ඔබ නම් මහානුභාව ඇති උපතක් ලබාගෙන ඉන්නේ පින්වත් දෙවුදුව මේ දිව්‍යනිකාය ගැන ඔබ ගොඩක් සතුටු වෙනවනේද. අපි මේ ඔබෙන්නහන්නේ මේ ලැබුුණේ මොනවගේ පිනක විපාකයක් දැයි කියන්න කියලායි ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්තනක් ලැබුණෙ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රියෝපද වන මෙ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්බත් දෙව්දුව මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරෙන් විහිදෙන එලියෙන් හැම දිශාවම පපලනවා මොගගල්ලාන මහරහතැන් වහන්සේ තමයි මෙ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දෙවුදුව ගොඩාක් සතුට වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළතුරුදුන්නේ මං අතීත ජීවිතයේ මිනිස්ලෝකයේ මනුස්තදුවක් වෙලායි හිටියේ මං දුස්සීල පෞුලක ලේලියයක් වෙලා හිටියා ඕවුනට කිසිම ශ්‍රද්ධාවක් නෑ හරිම ලෝබයි ඒවුනාාට මාතුළ අච්චල ශ්‍රද්ධාවක් තිබුුණා මංසිිල්රැක්ක හැම්ම තිස්තෙම දන් දෙන්න ආසා කළා දවසක් මං මුඹවහන්සේ පිින්්ඩපාතේ වැඩියවෙලාවේ කැවුමක් පූජා කලා ඉතින්මන් නැන්දාට කිව්වා ශ්‍රමණයන් වහන්සේ නමක් අද මෙහි වැඩියනෙව මගේ හිත පැහැදුුනාා මාතුන්වහන්සේට කැවුමක් පූජා කර ත්තෙේ මගේ අතින් මයි කියලා. එතකොට ඒ නැන්ද මට පරිපව කලා තිීනම් මහාවිනීත ස්ත්‍රියයාන් මංශ්‍රමණයකුට කැවුමත් දෙනවා කියලා මගගේ අහන්න අකමැතිව වුණා නේද කියලා මගේ නැන්දනිය හොඳටම කිපුණා මොහොල් ගහෙන් මට පහර දුන්නා මගේ උරහිස් කැඩුණා මං නැසුණා වැඩිකා ජීවත් වෙන්න බැරිවුණා ඉතිං ඒ මං කායබිඳී මරණේට පත්වෙලා ඒදුකින් නිදහස්වෙලා චුතවුුණා ඊට පස්ස තමයි මේ තෞතිසාවෙ දෙවියන් අතර උපන්නේ ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිණෙන්මයි මෙ සම්පත් ලැබුණේ සිත්තට ප්‍රීතිය උපද වන මෙ සැපසම්පත් ඔක්කොම ලැබුණ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ ආනුභාව සම්පන්නව බැබලි බැබලිඉන්න පින ඕක තමයි. මගේ සෙරුරෙන් විහිදෙන එළියෙන් හැම්ම දිශාවම බබලනවා. ලච්චුදායිකා විමානය නමෝ තස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දෙවුදුව ඔබ නම් අහසත් පොළවත් එළිය කරන ඉරක් හඳක් වගේ හැබෑවටම බබලනවා. සක් දෙවිඳු ප්‍රධාන තෞතිසා දෙවියන් පරදවල බබලන බ්‍රහක්්මරාජයෙක් වගේ ඔබත් බබලනවා. සිරියයාාවෙනුත් ශරීර සෝභා වෙනුත් යස සිනුත්. ඒජසිනුත් බබලනවා සුන්දර දෙවුදුව නිල්මහනල් මල්මාලාවන් තමයි ඔබ පැළඳගෙන ඉන්නේ ඔබට දෙලිසනරන්වන් සමක්තියෙනවා ඒ සොඳුරු සිරුර අලංකාර වශ්‍රවලින් සරසාගෙනයි ඉන්නේ ඇත්තෙන්ම මට වන්දනා කරන ඔබ කවද ඔබ කලින් ජාතියකදී මොනවගේ පුුණ්්‍යකර්මයක්තු කැරගත්ත හරි අගේට දන් පැන් පුදන්න ඇැතිනේද. එහමනැත් නම් ඉතා හෝදිින් සිිල්රැක ගන්නඇති මේ යසස් ඇති සුගතියෙහි උපදින්න හේතුෝනේ මොනවගේ දෙයක්ද. පින්වත් දෙවුදුව ඔය පුഞ්ඥ විපාකය ලැබුණු පුഞ්්‍යකර්මය ගැන අස්සන අපට පිළිතුරු දෙන්න. ස්වාමීණ දැන් මේ ගමේදිමයි ස්වාමීන් වහන්සේ නමක් අපේ නිවසට පින්්ඩ පාති වැඩිය. මගේ හිත පැහැදුුණා පුදුමාකාර ප්‍රීතියක් ඇැතිවුුණා ඉතිං මං උක්දන්ඩා කරැගෙන මඹවහන්සේට පූජා කලා පස්සෙදී නැන්නා මගේ නැහුවා ලෙහෙලියේ උක්දන්්ඩ කොහෙද තිබ්බෙ කියලා මං්‍යතකොට මිහම කිව්වා මන්ගේක වීසිකලේ නෑ කෑවෙත් නෑ ශාන්ත විහරනෑති ස්වාමීන්වහන්සේ නමකට මංගේක පූජ කලා කියලා අහා! එත්තකොට මේ ගෙදන ප්‍රධාන අතීද එහෙමනැත්තම් මම්ද. කියල නැන්දා මට පරිභව කලා එතන තිබුණු පුටුවාරගෙන මට පහර දුන්නා. මංමැරුණා එයි චුතවෙලා තමයි මන් දෙව්දූ අක්කුණේ. මං කරගත්තේ ඒ කුසලකර්මයේ විතරයි තමන් කරගත්තු ඒ කුසලකර්මය නිසා මන්දැන් සැපවිඳිනවා. දෙවිවරුන් පිරිවරාගෙන හැසිරෙනවා. දීව්‍ය වූ පස්කම් සැපතින් සතුටුුවෙනවා. මං කරගත්තේ ඒ කුසලකර්මය විතරයි තමන් කරගත්තුේ කුසල කර්මය නිසා මන්දැන් සැපවිඳනවා සක් දෙවිඳුන් තමයි මේ තෞතිසාාව රකිින්න්නේ ඒ දෙවිවරු තමයි මාවරකින්නේ ඒ නිසා මං දිීව්‍ය වූ පස්කම් සැපතින් සතුටුවෙනවා මෙ බඳු වූ උබ්දඩු පූජාවකින් බුණත් මහාපුුණ්්‍යවිපාක තියෙනවා. මේලැබුණු පුණ්්‍ය පලය අල්පදයක් නම් නොවේ සත් දෙවිඳුන් තමයි මේ තෞතිසාාවරකින්නේ ඒදලිවරු තමයි මාවරකින්නේෙ ඒනිසා මං සක් දෙවිදුන් වගේ සැප්පතින් සතුටු වෙනවා. ස්වාමීණි මහත් අඩුකම්පා ඇති ඥානවන්ත වූ හුඹවහන්සේලාඟට මංආවා බන්ධනා කලා සැපසනීපැහවා ඉතින් මම සිත පහදවාගෙන මහත් ප්‍රීතියකින් තමයි මුඹවහන්සේට උප දැන්ඩ පූජා කරගත්තේ. පල්ලංක විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත් අරහත්, සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේබා. මහනුභාව ඇත දෙවුදුව. ඔය ආස්ථනය ශ්‍රේෂ්ටේකක්. මැනික්වලින් රත්තරංවලින් සරසල තියෙනවා. සුවඳමල් පර වලතියෙනවා. මේක උද්ධාර වූ යහනක් ඉතින් මේ යහන ඉඳගෙන ඔබ එක එක විදිිය ඉර්තිි ප්‍රාතිහාරය දක්වනවා. ඔබ වටකරගත්තු මේේ අසරාවන්, නටනවා සින්දු කියනවා ඔබව සතුටු කරවනවා ඔබ මහත් තානුභාවඇති දීව්්‍ය වූ අධිපති බවධාරනවා මනුස්සලෝකෙ ඉන්නකාලේ මොනවගේ පිනක්ත කළේ මොනවගේ පිනකින්ද මෙතරම් මානුභාවෙන් දිලෙන්නේ ඔබේ ශරීරයේ එලියෙන් හැම්ම දිශාවක්ම බබලනවා මිනිස් ලෝකේ මංහිටියේ මනුස්සදුවක් වෙලා මං හරි දනවත් පවුල ක ලේලියක් වුුණා. මගේ ස්වාමිය ක්‍රෝධ කරන්නේිනෑ ඉතින් මංයාට කීකරු වෙලා හිටියා අප්‍රමාදීව උපෝස්ත සිල්ල ආරක්‍ෂා කළා. මිනිස්ලෝකයේ හිටිය මං යෝවන්වයේදිම පතිවතරකින කෙනෙක්කුුණා. මන් පහන් සිතින්මයි මගේ සැමියා සත්තුට වන හැටියට ජීවත්තුුණේ. දිවාරාත්‍රී දෙකේම මං හැසිරුුණේ හිතේ සත්තුට ඇති වෙන විදිටයි. ං ඉස්සර හිටන්න්න සිිල්වත් කෙනෙක්. මං හිටියේ සතුන්මැරීමෙන් වෙන් වෙලයි ඒවාගේම මං හේරක් නොවෙයි. පිරිස්සිදු කායික ක්‍රියා තිබුණා පිරිසිදු විදියට බමසර රැක්කා. මත් පැන්බිවවිනෑ බොරුකිවවිෙන මං සිල්පද සම්පූර්ණ කරමින් හිටිය කෙනෙක්. චාතුද්දස දවසට පුන්පොහෝ දවසට අටවන පොහොයට ආටිහාරිය පක්ෂයේ පොහොයොදවස් වලට මං අටසල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කරගත්ති පහන් සිතිින්මයි. උපෝසිත සෙල්රකිනකොට හිතට හරීම ප්‍රීතියක් දැනෙනවා. මේ උත්තු මාරය අෂ්ඨාංගික මාර්ගය සැප විපාක ලබා දෙෙනවා. මංගේ කුසලේ සමාදන්නනාා. ස්වාමියයාට අධ්‍යාපත සරසන විදිටයි කීකරුව ජීවත්තුනේ. මංඉතිං ඉස්සරයි නම් සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් නෙව ං මිනිස්ලෝකෙදී මරණින් මත්තේ විශේෂභාගී වන ඔය වගේ පින්කම් තමයි කරගත්තේ. කායබිදී මැරුුණට පස්සේ සුගතයෙහි ඉපදිලා මේ දෙවලව ප්‍රධානත්වයට පත්වනාා. මේ මනෝරම්්‍ය වූ උතුම් දිව්‍ය පාසාධයන් හරිම සුන්දරයි. අසරාවන් ගොඩක් පිරිවරාගෙන ඉන්නේ. ශරීරාලෝකේ විහිදෙන මාව දෙවිවරු සතුටු කරනවා. මංමී පැමිණුුණේ දීර්ගා විෂඇත දීව්‍ය විමානයකටයි. ලතා විමානය නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ශ්‍රීමත් සක් දෙවිදුන්ටත් වෙසමුණි දෙවරජුටත් දිව්‍යදෝනිලා ඉන්නවා. ඔවුන්ගේ සිරුරු බබලෙනවා. ලතා, සච්චා පවරා අච්චිමුකී සුතා අදී දිව්‍යාංගනාවන් යහපත් ගතිගුණ නිසාමයි බබලන්නේ දවසක් මේ දිව්‍යාංගනාවන් පස් දෙන හිමාලය පෙදෙසේ සුන්දර නදියකට දියනෑමට කියා ඒ නදී වතුර හරිම සීතලයි නිලුපුුල් පිපිල තියෙනවා ඉතින්නේ දිව්‍යාංගනාවන් ඒ නදියෙන් වතුර නෑවා සතුට වුණා නැටුවා සින්දු කිව්වා එතකොට සුතා දෙවුදුව ලතා දෙව්දූට මෙහෙම කිව්වා පින්වතිී ඔයාට රන්වන් සමක් තියෙනවා රන්වන් මලින් සැරසිලා ඉන්නවා මහනෙල් බල්මාලාවන් පැලදඉන්නවා තබපාට ලස්සනෑස් දෙකක් තියෙනවා සරත්කාලෙහි ආකහසය වගේ ලස්සනයි දීර්ගාුෂතියෙනවා ඇැත්තෙන්ම ලතා ඔයාට මේ යසස් ලැබුණේ මොනවගේ පිනකින්ද සුන්දරී තම ස්වාමයාට එතරම්ම ප්‍රියමනාප වනේ මොනවගේ පිනක් කරලාද ඔයාගේ රූපසෝභාවනම් අතිවිශිෂ්ටයි නැට්ටුම් ගැයුම් වැයුම්වලට හැබෑම හපනයක් දෙවිවරු ද්‍යාංගනාවන් ඔයාගේ නහනදේ අපට කියන්න මං ඒකාලි මනුස්සලෝක මිනිස්තුවක් වෙලා හිටියා මං හරි දනවත් පෞුලක ලේලියක් වෙලා හිටියා. මං ක්‍රෝධ කලේ නෑ! ස්වාමයාට කීකර වුණා. උපෝසත සිල්රකිින්ට පමවුනේ නෑ! ඉතින්නේ මනුස්සදුවගේ කාලේ හොඳ යෞවන වයසෙදි පතිවත රැක්කා. පහන් සිතින් ස්වාමිය සතුටු වෙන හැටියට ජේවත්වුණා. ඒ වගේම පවුලෙ වැඩිහිටියන් නැදිමයිලන් දැසිදැස්සන් හැමෝම සතුටු කලා. එහෙදි තමයි මම් මේ පින් කළේ ඉතිං මන්ගේ කුසලකර්මනිසා ආයුවර්ණ සැප බල්ල කියන කරුණු හතරින් අග්‍රවුණා මන්දැන් අප්‍රමාණ දිර්්‍ය ක්‍රීඩාවරින් සතුටු වෙනවා මේ ලත්තාාවෝ මේ කියන කරුණු කලින් අහලතිබුණි නැද්ද හැබැයි ඉතින් අපි අහපු කරුණු ඇයහොඳට පැවසුවා උතුම් කාන්තාවන් වන අපට ස්වාමිවරුන්ගේ වටිනාකම හරියාගේට තේරෙනවා එයාල තමයි අපේ උතුම් දෙවිවරු අපේ ස්වාවිවරුන් කෙරෙහි අපි හැමෝම තුළ පතිභක්තිය තියෙනවා ඒ නිසාමයි අපි පතිවත සුරකින ශත්‍රීන්න්නුන්නේ අපි හැමෝම මේ ලත්තා කියන හැටියටයි පතිවතරැකළ සැපලබන්නේ කඳු මිටියාවත්වල සිංහය ගොදුරු හොයනවා ඉතින් න්නේ සිංහයයි පර්වත මිටියාවත්වල හැසිරමින් අනෙක් සිවපාවන් මැඩගෙන දනයම් කරනවා මාන්ස භෝජනය කරගන්නේ දුර්වල සතුන්වයි. ඒ වගේම තමයි ශවද්ධාවන්තා ආර්ශ්වාවිකාවක් වෙලා ධම්මචාරීව ජීවත් වෙනවනම්, ස්වාමිය නිසාම පතිවතරකිමින් ඉන්නවනම් ක්‍රෝධය යටපත් කරනවනම් මස්තුුරුක්කම යටපත් කරනවනම් ඇය සතුටු වෙන්නේෙ ස්වර්ගයේ ඉපදිලයි. ගුත්තිල්ල විමානය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත්සක් දෙවිඳුණි මං වීනාවහි සත්සර පිරිමඳමින් මදුරනාදය කන්කලුනාදය ඇති ඒ වීනාවාදනය හුට ඉගැන්නවා නමුත් දැන්න්න ඔහු රඟමඩලෙහි මටවාදට කතා කරනවා. අනේ මට පිහිටවෙන්න. ඔහු! මං ඔබට පිහිටවෙනවා! මංගුරුවරුන් පුදන කෙනෙක්. ශිෂ්‍යයාට ජයගන්න ලැබේනිිනෑ! ගුරුවරයා තමයි ශිෂ්‍යාව පරද්දල ජයගන්නේ. පින්වත් දෙවදුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලමින් ඉන්නේ හැම දිසාාවක්ම බබලුවන ඕසධීතාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද. මොන්නවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිත්්තට ප්‍රියවපද වන මෙ ස්තැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ට. මහනුභාව ඇති පින් පත් දෙවුදුව. මිනිස්ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කලේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලිඉන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම්ම දිසාවම බබලනවා මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දෙවුදුව ගොඩාක් සතුට වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැෆලැබුණිකීන ප්‍රශ්නයට ඇය මිහෙමයි පිළිතුරුදුන්නේ උතුම් වස්ත්‍රදන්දෙන ශ්‍රියක්කන්නවා ඕතමයි ශ්‍රීපෘර්ෂයන්නතරින් උතුම් වෙන්නේ ඔය විදියට ප්‍රියදේවල් දන්දෙන කෙනා දෙව්ලොවෝපදිනවා සිත්්ත සතුටු කරන දිව්‍යසැප ලබනවා ඒ මගේ මේ දිව්‍යවිමානයදිහා බලන්න මම අපසරාවක් කැම්මති කැමති රූපයන් මට මවාගන්න පුළුවන් පිනේ විපාකයබලන්න මංදාහක් කප්සරාවන්ට උතුම් කෙනෙක් ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ සිත්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාවීන් භහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලීන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැම්ම දිස්ථාවම බබලනවා. වරහන්තුළ මේ විමානයගෙන යම් විස්තරයක් පැවසුවාද ඉදිරියේද හැම විමානයක් ගැනම විස්තර කළ යුත්තේ ඒ විදිටයි. ශරීර සෝභාවයෙන් ඉතාම සුන්දරයි. ඔබේ සිරුරෙහි පැහැය හැම දිසාවන්ම බබුළුවනවා. උතුම් මල් දන්දෙන ශ්‍රියක් ඉන්නවා ඕ තමයි ස්ත්‍රී පුරුෂයන් අතරින් උතුම් වෙන්නේ. ඔය විදිහට ප්‍රියදේවල් දන්දෙන කෙනා දෙවලවෝපදිනවා සිත සතුටු කරන දිව්‍යසැප ලබනවා ඒ මගේ දිව්‍යවිමානයදිහා බලන්න මම අපපසරාවක් කැම්මති කැමති රූපයන් මට මවාගන්න පුළුවන් පිනේ විපාකයවලන්න මන්දාහ කප්සරාවන්ට උතුම් කෙනෙක් ඒ නිසයි මට මෙවැනි ශාරීරවරණයක් ලැබුණේ මේ ශරීරවරණය හැම්ම දිසාාවක්ම බබලුවනවා. උතුම් සුවඳ දන්දෙන ශ්‍රියයක් ඉන්නවා ඕතමයි ශ්‍රීපුරුෂයන්නතරින් උතුම් වෙන්නේ. උතුම් පළවල දන්දෙන ශ්‍රියයක් ඉන්නවා උතුම් බරසදන්ඩෙන ශ්‍රියයක් ඉන්නවා. කාශ්්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට පස්ථාකාර සුවඳවර්ග පූචා කලා ඒමගේ දිබ්‍යවිමානය බලනුමැනව මගේ සිරුරේ වර්ණයෙන් හැම්ම දිසාවම බබලනවා. මාවතේ වඩින භික්ෂූන්ද භික්ෂුණීන්ද මට දැකගන්න ලැබුණා. මංඋන් වහන්සේලාගේෙන් ධර්මයාසාගත්තා. එකදවසත් උපෝසත සිල් ආරක්ෂා කළා. ඒ මගේ විමානය බලනුමැෙනනව? මගේ සිරුරෙන් විහිදෙන එළිය හැම දිශාවම බබලවනවා. මංහිටියේ වතුරේ. ස්වාමීන්වහන්සේ නමකට පහන්සතින් පැන්ටිකක් පූජ කරගත්තා ඒ මගේ විමානය බලනුමැනව මගේ සිරුරෙන් විහිදන එලිය හැම්ම දිසාවම පබලවනවා. මගේ නැන්දත් මාමාන්්ඩිත් චන්්ඩයි ක්‍රෝධ කරනවා පරුසයි නමුත්මං දොස්කිවවිනෑ අප්‍රමාදීව සිල්ලා රක්ෂා කලාා උන්දලට හොඳින් නුපස්ථන කලා. මං අනුන්ට බැලමෙහිෙවරකම් කළා කීක් හරි හොයාගන්ට කම්මරි නැතුව මහන්සේ වුුණා මන්දාශයක් ම ක්‍රෝධ කළේ නෑ මාන්‍යයක් ඇතිකරගත්තෙනෑ මට ලැබුණු දෙයින් බෙදාහදාගෙන සතුට වනා ස්වාමීන් වහන්සේ නමක් පිඩුසිකා වැඩිය මංවුන් වහන්සේට කිරිබතක් පූජා කළා ඔය විදියටයි මං පිින්කම් කළේ දැන් සුගතිය ඉපදිලා සතුටුවෙනවා මං ක්ಸಕරಟිකක්ಪූජ කරගත්තා මංಉක්දಂಡಪූජ කරගත්තා මංತಯಬరాಟිකක් பූජ කරගත්තා මංಸೀനಿಕකිරිಪූජ කරගත්තා මංමহাಕකිරිಪූජ කරගත්త මංල්್ ಪලಪූජ කරගత මංಬോರలు දමනටික பූජ කරගත්තා මංගිനක බල பූජ කරගත්த்த මං පಾക്കಲවි பූජ කරගත්త මිටූජා කරගත්තා මං මුල පලාමිටක් පූජා කරගත්තා මං කොහො කොළමිටක් පූජා කරගත්තා මං ඇඹුල් කැඳටිකක් පූජා කරගත්තා මං තලමුරුවටක් पූජා කරගත්තා මංඉනපටයක් පූජා කරගත්තා මං අංසකඩයක් පූජා කරගත්තා මං ආයෝග පට්ட்டයක් පූජා කරගත්තා මං විजනිිපතक පූජා කරගත්තා මං තල්වටක් පූජා කරගත්තා මං මොනරබිල් වටාපතක් පූජා කරගත්තා මං කුඩයක් පූජා කරගත්තා මංසර පපුජෝඩුවක් පූජා කරගත්තා මක් කැව්මක් පූජා කරගත්තා මං අග්ගලාවක් පූජා කරගත්තා පින්බද්‍යෙවුදුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින්න්නේන්නේ හැම දිසාවක්ම බබලුවන ඕසදිතාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙ වැනි ලස්සනක් ලැබුණේ කොහොමද මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රියඋපදවන මෙ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහනුභාව ඇති පින්බත් දෙවුදුව මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබල ඉන්න පින මොකප්ද ඔබේ සිරුරෙන් විහිදන එලියෙන් හැම්ම දිස්සාවම බබලනවා මොගගල්ලාන මහරහත්තන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුට වුණා මොනවගේ පිංකම්වලින්ද මෙ සැපලැබුණ කියෙන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ ස්වාමීන් වහන්සේ නම පිඩුසිගා වැඩියා මං උන්වහන්සේට උක්සකරුවලින් කළ කැවිලි පූජ කලා ඒ විදිියයටටයි ම පිින්කම් කළේ දැන් සුගතිය ඉපදිලා සකතු වෙනවා ඒ මගේ මේ දිව්‍ය විමානයේදිහා බලන්න මම අපසරාව කැමති කැමති රූපයන් මට මවාගන්න පුළුවන් පිනේ විපාකය බලන්න මන්දාහ කප්සරාවන්ට උතුම් කෙනෙක් ඒ පිනින් තමයි මෙ වැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිනෙන්මයි මෙ සම්පත් ලැබුණේ සිත්තට ප්‍රීතිය උපදවන මෙ සැපසම්පත් ඔක්කොම ලැගුණ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලිඉන්න පින ඕක තමයි. මගේ සෙරුරෙන් විහිදෙන එලියෙන් හැම්ම දිශ්්‍යාවම බබලනවා. ඒ කාන්තයෙන්ම අස්රිමත් මගේ පැමිණීම යහපත්මය අද සොඳුරු දෑසනකි අද මට සොඳුරු පිබිදීමකි තමන් කැමතිරූ මවාගෙනසටින අපසරාවන්ව මන්දැකගත්තා මෝවන්ගෙන් මං බනෑසුවා මං බොහෝපින් කරනවා දානය සිල්රැකීම සං්‍යමය දමනය පුරුදු කරනවා යම් තැනකටගිහින් ශෝකනොකරඉන්නවා නම් මං අන්නේෙ තැනයට යනවා ද්දල්ල විමානය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා යසස් ඇති දෙවුදුව ඔබ හරිම ලස්සනයි ගොඩාක් දිලිසෙනවා මහා පිරිවරඉන්නවා සියලු තෞතිසා වැසි දෙවියන්ගේ සුන්දරත්වය පරදවක් බබලෙනවා. මීටකලින් මංඔබ දැක්කලනෑ ඉස්සල්ලාම දැක්කෙ දැනුයි. කොයි වගේ දිබ්්‍යලෝකයකින්ද ආවෙේ ඔබ දැන් මාව නමින් නමතා කතා කරනවනිි. සුන්දරිී මං ඉස්සර මිනිස්ලෝකෙදි සුබද්‍රා කියන නමින් හිටියේ. මංගොබේ පාලනංගී. අපි ස්වාමයාට සමභාරියාවන් වෙලා හිටියා මංමැරුණට පස්සේ මනුස්ත ජීවිතයෙන් නිදහස් වෙලා එයින් චුතවනාා ඊට පස්සෙ තමයි මේ නිම්මානරතිී දෙවියන්න අතර ඉපදුනේ බොහෝ පින්දහම් කරගත්තු උද්දවිය තමයි නිම්මානරතියට එන්නේ සුබද්‍රා එතකොට ඔබත් දැං ඔය කතා කරන්නේ නිම්මානරති දෙවියන්මැද උපතලාබානේද යසස් ඇති දෙව්දුව ඔබට කෞද්ද මේ ගැන කියා දුන්නේ මොනවගේ ධානයක්ත ඔබ දුන්නේ මොන වගේ සිල්වත් බවක් තඔබ ඇතිකරගෙන හිටියේ ඔය විදිිය යස්සසක් ඔය විදිිය මහාස් සැප සම්පත් ලැබ්ිය කොහොමද පින්වත් දෙවදුව දැන් අපි අහන්නේ ඒ ගැනයි අපට කියා දෙන්න මේ කවර පින්කමක පලයක්ද කියලා ඉස්සර මං මනුස්සලෝකෙදී දන් පැන් ලබන්ට සුදුසු සංගරත්නය ගැන පැහැදුුණු සිතිින් හිටියා. මං මේ දෑතින්ම උන්වහන්සේලාට පිින්ඩපාත අටක් පූචා කරගත්තා. ඒ පිණින් තමයි මෙ වැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ. ස්සිත්්තට ප්‍රීතිය උපද වන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙද ඔය පින තමයි මංකරගත්තේ ආනුභාව සම්පන්නව බැබ්බලි බැබලි ඉන්න පින ඕක තමයි මගේ සිරුරෙන් විහිදන එළියෙන් හැම දිසාාවම බබලනවා ඒ සංවර වූ ප්‍රක්්මචාරී වූ භික්‍ෂුන්වහන්සේලා ගැන මමත් පැහැදීමෙන්නෙහිටිය ඔබවගේ නෙවෙයි, මං මේ දැතින්ම බොහෝ භික්ෂූන්ට දන්පෙන් පූජා කරගෙන තියෙනවා. ඔබට වඩා බොහෝ දන්දීලත් මං ඉපදුනේ පහත්දිද්‍යලෝකයකයි. පින්වද්‍යවුදුව බොහෝම චුට්ටක් දානෙදීලා මහත් සැපසම්පත් ලබාගත් අනේද. අපි අහන්න මේ කයි. ඔබට ඔය ලැබුණේ මොනවගේ පින්කමක විපාකයක්ද. මං ඉස්සර ඒ සිත්තේ සත්තුට ඇතිකරවන ස්වාමීන්වහන්සේ නමක් ගැනතැනගෙන හිටියා ඒ රේවත ස්වාමීන්වහන්සේ ඇතුළු ස්වාමීන්වහන්සේලා අට්ට නමකට මන්ධානයට ආරාධනා කලාා. ඒ රේවත ස්වාමීන්වහන්සේ මගේ යහපත පිණිස මට අඩුකම්පා කළා. උන්වහන්සේ මට වදාලේ ඒ දානය අටනමකට නොව සං්‍යාවදසා පූජා කරන්න කියලායි. මත් උන්වහන්සේගේ වචනයට අනුවමයි කටයුතු කළේ ඒක සංගකත දක්ෂිණාවක් කුණා. ප්‍රමාන රහිත ගුනඇති ආර්ය සංග්‍යා කෙරෙහි මගේදාානය මනාද පිහිටියා ඔබධානය පූජා කරගෙන තිබෙන්නේ පෞද්ගලික වශයනයි. ඒකනිසයි ඔබේධානය මහත් පල නැතිවුුණි. සං්‍යාාවතිසා පූජා කරගන්න දානයෙන් මහත්ඵල ලැබෙන බව මන් දැනුයිතන්නේ එහෙනම් මංආයමත් මිනිස්ලොවට යනවා සඟරුවනෙහි අවශ්‍යතා දන්න කෙනෙක් වෙනවා මසුරුමල නැති කෙනෙක් වෙනවා ප්‍රමාදවෙන්න නෑ යලි යලිත් සඟරත්නයට දන් පූජා කරගන්නවා. බද්දරා දෙෙව්දුව දැං ඔයත්තෙක්කොය කතා කරකරඉන්න දෙවුදුව තෞතිසාාවේ සියලු දෙවිවරුන්ගේ සෝභාව ඉක්මවා බබලෙනවා මේ කවර දෙවුදුවක්ද පින්වත් සක් දෙවිඳුණි ඉස්සර මිනිස්ලෝකයේදී ඇය මිනිස්දුවක් ඇය මගේ බාල නංගී මගේ සැමියාගේ සමබිරිද ඇය සාංගිකදාානයක් පූජාකරගෙන තියෙනවා ඇය පින්කරපුයකියක් ඒනිසයි ඇය බබලැන්නේ බද්්‍රාතයවුදුව ඔබේ නංගී දාානය පූජා කරගෙන තිබෙන්නේ ප්‍රමාණ රහිත ගුණඇති ආය සංඝයාට නොවේ ඒනිසා තමයි ඔයාට වඩා ඇය ඔතරම්ම බබලන්නේ ගිජකුළු පර්වතයෙහි බුදුරජාණන් වහන්සේ වැඩසිටියා ඔය කාරණය උන්වහන්සේගෙන් මං විවසුවා යම්කිෙසි කෙනෙකුට දාානයක් පූජාකරගත්තහම මහත්ඵල මහානිශන්ස ලබා දෙන්නේ කවරෙකුට දුන්නොක්්ද කියලා දන් පැන්ඩෙන මිනිස්තුු ඉන්නවා පින් අපේක්ෂාවෙන් මයි ඔඕුන් දන් දෙන්නේ මත්තෙහි සැපවිපාක ලබාදන පින්ම කළමැනව යම් ඒ ආරයෙ සංග්‍යට දෙන ධානිය තමයි මහත් පලවිපාක ලබා දෙන්නේ ලෝකේහි සියලු කර්මවිපාක ගැන අවබෝධයෙන් යුතු බුදුරජාණන් වහන්සේ ඔය කාරණාව මටවදාලා යම් ඒ ආරෙ සංග්‍යාටදන දාානය තමයි මහත් පලවිපාක ලබා දෙන්නේ ආය අෂ්ටාංගික මාර්ගගේෙහි ගමන් කරන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. පලේට පත්වූ පුද්ගලයනුත් හතර දෙනෙක් ඉන්නවා. මේ ආර්ය සංග්‍යා රජු සිද්්‍යඇති පිරිසයි. ප්‍රඥා සම්පන්නයි. සීල සම්පන්නයි. සමාහිතසිතිින් යුක්තයි. දන් පැන්ඩෙන මිනිස්සු ඉන්නවා පින්නපේක්ෂාවෙන්මයි ඔවුන් දැන් දෙන්නේ. මත්තෙහි සැපවිපාක ලබා දෙන පින්ම කළමැනව. යම් ඒ ආර්ය සං්‍යාකර්දන දානය තමයි මහත්ඵලවිපාක ලබා දෙන්නේ. මේ ආරය සං්‍යාපනාහි මහානිය ගුණයෙන් යුක්තයි මිනිය නොහැකි ගුණයෙන් යුක්තයි සාගෙරජලය වගේ නරවීරයන් වහන්සේගේ ශ්‍රාවක වූමේ පිරිසමයි ශ්‍රේෂ්ඨ ධර්මය බෙදාහරිමින් ලෝකය එළිය කරන්න ඔවුන් තමයි. අන්න ඒ ආරය සංඝ්‍යට දන් පපැන් පූජා කරගත්තොත් නිස්ති තැනට පූජා කලා වෙනවා. ඒක තමයි හරි විදියට දීපුදේ. ඒක තමයි නියමාකාරයෙන් කරගත්තු යාගය. ලෝක විදූ වූ බුදුරජාණන් වහන්සේ විසින් බර්ණනා කරලා තියෙනවා ආරය සං්‍යාට පූජා කරන දක්ෂිණාව මහත්ඵල ලබා දෙනවා කියලා. එවැනි ආරය සංඝ්‍යා උද්දසාදන දානය සිහිකරන්ටඕනිේ. එතකොට යාලට හරි සතුටක් ඇතිවෙනවා. මස්සුරු මල මුලින්ම දුරුකරල ලෝකේජී වත්වෙන්න පුළුවනි. නින්දා රහිත වූ ස්වර්ගලොවෙෙහි උපදින්ටැත් පුළුවනි. සේසවතිී බිමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා මේක හරිම ලස්සන විමානයක් පලිගු මැනි ගල්වලින් තමයි බිත්තිහැදිලා තියෙන්නේෙ රන්රිදිී දැල් වටේට එල්ලෙනවා සුරම්ය වූ විචිත්‍රවූ මුදුන් තියෙන තොරන් හදල තියෙන විදිහත් හරිමාපූරුයි මිදදුලපුරා රන්වන් වැලි විස්රිලා තියෙනවා. සරත්කාලයේ අහස්කුස හිරුනැගෙනවා. එත්තකොට දස්ස දිසාවම හරි එළියයි. දහසක් හිරුරැසින් අඳුර දුරවෙලයි තියෙන්නේෙ. ඔබේ විමානයක්ත් ඒ වගේ ඒ විදිටම රැස්විහි දෙෙනවා. රෑ අහස්කුසේ දිල්ලිහි දිලිහි තියෙන්ෙන ගිනිදැල්ලක් වගේ. ි හිටල තියෙන ඔබෝය විමානය විදුලියලියක් දකිනවා වගේ දෙනෙත් මුසපත්කරවනවා මේ විමානයේ වීනා මිහිගුබෙර අත්පොලනහඬ කස්ථලනාදවලින් ගිගුම් දෙනවා සියලු සැපය පිරුණු ඉන්ද්‍රපුරය වගේ ඔයු තිබ්‍යවිමානයේ නෙල්ලුම් කුමුදු මහනෙල් රතුමහනෙල් ආදී මල්වර්ගත්තයෙනවා සීනිද්දමල් බදුවාදමල් ආධ්‍යත්තියෙනවා. සල්මල් අසෝකමල් පිරුණු ගසුත් තියෙනවා. හැම්ම තැනම හමන්නේ උත්තුම් ගස්වලින් එන සුවදයි. යසස් සැති දෙව්දුව. ඔබට පහළවෙලා තියෙනවා සුන්දර පැන් පොකුණු. ඒ පොකුණු යවුරෙහි, හොරගස්, දෙල්ගස්, බුජකගස් පලතුරු පිරුණු ගස්වර්ග ලස්සන වැැල්වර්ග පිරිලතියෙනවා පොකුණෙහි පැන්පෙනෙන්න්නේෙත් නිල්මැණික් දැලක් වගේ වතුරෙහි හටගන්න හැම්ම මල්ජාතියක්ම මෙහි තියෙනවා පොළවෙහැ දෙන හැම්ම රුක්ජාතියක්ම තියෙනවා මිනිස්ලොවේ ඇති නොමිනිස්ලොවේ ඇති දෙව්ලොවේ ඇති හැම්ම දෙයක්ම ඔබේ විමානයෙහි පහළවෙලා තියෙනවා පින්බත් දෙවතුව මොනවගේ සංවරකමක්ද මොනවගේ ඉන්ද්‍රියදමනයක් ද මේ පුුණ්්‍ය විපාකයට හේතු වුන්නේ ඔබට කොහොමද මෙවැනි දිව්‍ය විමානයක් පහළ වන්නේ කොහොමද මෙතරම් උදදාර වූ සැපසම්පත් ලැබුණි කියලා අපට කියනවද මගේ මේ දිව්‍ය විමානයේ කොස්වාල් හිීනියනුත් තින්නවා මොනරරංචුත් තින්නවා ඇතිකුකුළුරංචුත් තින්නවා දිව්‍යමය වූ දියකාාවොත් තින්නවා. හන්සරාජයොත් එන්නවා. කෝුලන්ගේ මිහිරි නාදයෙන් හැම්ම විටම සුන්දරවෙනවා. නොඒෙක් වර්ගයේ විසිතුරු මල්වර්ග ගස්වර්ග ඒ වගේම පලොල් දම්ඹ අසෝක ආදීගසුත් පිරිලතියෙනවා. මට මෙවැනි සුන්දර විමානයක් තමයි පහළවෙලා තියෙන්න්නේෙ. පින්වත්ස්වාමීණි මන්දැන්ඒ ගැන ඔබවහන්සේට කියන්නම්. අසනුමැනව. පින්වත් ස්වාමීනි මගගත රටහි පෙරදිග පැත්තට වෙන්ට නාලෙක කියලා ගමක් තියෙනවා. මං ඉස්සරහිටියේ ඒ නාලක ගමේ. මංගේ ගමේහිතපු ලේලියක්. ඒ කාලෙ මටකිව්වේ සේසවති කියලා. සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ ගුණස්කන්දයනම් අප්‍රමානයි. දෙවි බිනිසුන් උන්වහන්සේව පුද්ධදුන්නා. බොහුමන්් කලා. ධර්මාර්ථ විග්‍රහ කරන්න අතිශයින්ම දක්ෂයි ඒ ගුණය ගැන මං හරියට සතුට වුණා උන්වහන්සේගේ ඒ සිරුරට මංසුවඳ මල් පූජා කලාා උන්වහන්සේ අන්තිම දේහ දැරුවා උදාාර ऋෂිවරයෙක් අනුපාදිසේස පරිනිර්වානයට පත්වුණා මං උන්වහන්සේට මල් පූජා කරලයි මිනිස්සිරුර අත්හැර මේ තෞතිසාාවට ආබේ. මල්ලිකාවිමානය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවාා ඔබට ස්වර්ණවරණ වූ දිවසලු තියෙනවා. රන්වන් කොඩිලෙල දෙනවා රන්ාභරණවලින් බබලනවා ඔබ හරිම සුන්දරයි රන්වන් බස්ත්‍ර නැතුවත් සුන්දරයි. රண்වලලු පැළඳඉන්නවා රනිින් කළ මල් කලபක් හිසදරාඉන්නවා රන්වන් දැලකින් සිവර වසාන්නවා මැනික්මාලයක් පැළඳ න්නවා කௌතඔබ விවිතමාලයන් දරාගෙන ඔබ വචිත්‍රവලා ඉන්නවා ඔබ පැළඳඉන්නවා රන්വන්മල්മලා පත්මරාගමැනික්മලා මුතුමාල വൈரோෝഡമാල්മලා මැසිരകල්മලා රතුමැනිിമලා පරവඇස්වැනි മැනික්മලා ඔබ පැළඳ ඉන්නවා මේ මැනික්මාලාවලින් හරි අප්ූරු නාද දෙනවා ඇතැම්මාලාවලින් මොනරුන්ගෙනදය ඇතැම්මාලාවලින් හන්සයන්ගිගිගිරිනාද දෙනවා ඇතැම්මාලාවලින් කෝකිලකූජනනාද දෙනවා එம் මනහර නාද ඇහෙන්නේ පංචාංගික තූර්යනාදයක් වගේ ඔබේ තිව්‍ය යානාවත් විවිධ විචිත්‍ර මැනික්වලින් සරසලතියෙනවා මනස්කාන්තයි සෝභා සම්පන්නයි. ඒ ඒ සැරසිල්ලට ඒ ඒ පාර්ටිට ගැලපෙනවිදිට ලස්්සනට බෙද්දලනිසා සෝභවානයි. ස්වර්ණ බිම්බයක්වන් ඒ සොඳුරු දිව්‍යරථයේ ඔබ ඉන්නකොට මේ පලාතම බබලනවා. පින්පත් දෙවුදුව දැන්නියහන්න මේකයි. මෙවැනි පුුණ්්‍ය විපාකයක් ලැබන්ට මොනවගේ පුුණ්්‍යිකර්මයක්ත ඔබ කළේ. අප්‍රමාන ගුණස්කන්ධයක් තියෙන ගෞතම සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මං සිත පහදවාගෙන රන්ටැලක් සකස් කළා. රන්රුවනින් සැරසුවා මුතු පැලැන්දුව. ඊට පස්සේ මංගේ රන්දැල බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරනලද ඒ කුසල් තමයි මංකලේ. නිසයි සෝකයක් නැතුව ලෙඩක් නැතුව සැපසේ මන්දැන් සතුටුවෙන්නේ. විසාාලක්කී විමානය නමුතස්ස භගවතෝ අරහතෝ සම්ම සම්බුද්දස්ස ඒභාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ලොකු ඇස්ඇති සුන්දර දෙවුදුව ඔබේ නමමොකක්ද දිව්‍යාප්සරාවන් පිරිබරාගෙන මේ රම්ය වූ චිත්‍රලතා වනයෙහි ඔබ ලස්වනට ඇවිදිනවා තෞතිසා වැසි දෙවිවරුන් මේ චිත්‍රලතා වනයට එනවා එත්තකොට ඒත් දෙවිවරු තමන්ගේ යානාවන් දිව්‍යරත්ත ඒ සෑම දෙයක්ම සමඟ විචිත්‍රවෙලා යනවා චිත්‍රලතා වනෝද්‍යානයෙහි හැසිරෙන ඔබගේ ශරීරයෙහි රන් මල් ආදී විසිතුරු දේවල් පිහිටල නෑ. ඔබේ සිරුර මෙතරම්ම සුන්දරවුණේ කොහොමද. පින්වත් දෙව්දුව අපි අහන් මේකයි මේ ලැබුණේ කවර පින්කමක විපාකයක් ද. පින්වත් දේවේන්ද්‍රය. මගේ මේ සොඳුරුරු සපුුවත් මගේ මේ සොඳුරු උපතත් මේ ඉර්්ධියත් මේ ආනුභාවයක්ත් ලැබුණේ යම්කිෙසි පිනක් නිසයි සක් දෙවිඳුනිි ඒ ගැන මැනවින් අසනු මැනවිී මං ඉස්සරහිටියේ රම්ය වූ රජගහනුවරයි මං උපාසිකාවක් මගේ නම සුනන්දා මට හොඳ ශ්‍රද්ධාවක් තිබුණා හොඳ සීලයකුත් තිබුණා හැම තිස්තෙම ආසකලේ දන්දෙන්ටමයි රජු සිත්්ත ඇති ආරයන් වහන්සේලා ගැන මගේ හිතේ තිබුණේ බලවත් පැහැදීමක් ඉතින් මම වස්ත්‍රදන්දුන්නා ඒ වගේම ආහාරපාන සේනාසන තෙල් පහන් පූජ කරගත්තා චාතුද්දස දවසට පුන් පොහෝ දවසට අටවක පොහොයට පාටිහාරිය පක්ෂයේ පපුහොය දවස්වලට මං අටසල් සමාදන් වෙලා හොඳන්න ආරක්‍ෂා කලා මං හොඳින් උපෝසිත සිിල් රැකගත්තා හැමදාම සිල් පදවර සංවර වුණා ඉඳරන් සංවර කරගත්තා ටත් දන් පැන් බෙදා දුන්නා මං ඒ විදියට අයි කෙදර ජීවත් වනේ සතුන් මැරීමින් වැලකුණා බොරු කීමෙනුත් වැලකිලා වච්චනය සංවර කරගත්තා හොරකම් කළේ නෑ ස්වාමිය ඉක්මව දුරාචාරී හැසිරුණී නෑ මත් පැන්පානය කළෙත් නෑ සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි චතුරාරිි සත්‍යධර්මය තේරුම්ගන්න තරම් මාතුළ දක්ෂකමක් තිබුණ ඒ නිසාමයි පැතිරුණු යසස් ඇති සදහම්මැස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි ශ්‍රාවිකාවක් වුණේ මට දින්න පතාම නෑදායෙකුගේ දාසයක් මල්මාලා අරගෙනේෙනවා මංගේ මල්මාලස් සියල්ලම පාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට ශ්‍රද්ධාවෙන් පූජ කලාා උපෝසිත තවසටත් මක් ස්ථූපවන්දනාවටයනවා අහන් සිතින්ම මේ දෑතින්ම මල් සුවඳ විලවුන් ස්තූපයට පූජා කලාා පින්වත් දෙවිඳුුණි මගේ මේ සොඳුරු රූ සපුුවත් මගේ මේ සොඳුරු උපතත් මේ ඉර්දිියත් මේ ආනුභාවයත් ලැබුණේ මංකරගත්තු මේ මල්මාලා පූජාවනිසයි මංසිිල්වත් තැනැත්තියක්ව සිටියා. තවම ඒ පිනවිපාකදීල නෑ පින්වත් සක් දෙවිඳුනිි මගේ හිතෙල් ලොකුආශා වක්තියෙනවා. ඒ සකදාගාමීවීම ගැනයි. පාරිච්චත්තක විමානය නමෝ තස්ස භගවතෝ හරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර පේවා පින්වත් දෙව්දුව මෙ පරසතුරුක හරි මනස්කාන්තයි සුරම්යයි ඒ කොබෝලීල මලින් ඔබ දිව්‍ය මල්මාලා ගොතමින් ගී ගයමින් සතුට වෙනවනේද ඔබ නටද්දිී ඔබේ මේ සියල්ලු අගපසගින් ඉතා කන්කළුබු මනරම්බු දිව්‍යනාදයන් නිකුත්වෙනවා ඔබ නටද්දී ඔබේ මේ සියලු අංගපසගින් ඉතා මනරම්බු දිව්‍ය සුගන්ධයන් නිකුත්වෙනවා නටන ඔබේ සිරුර ලෙල දෙන විට ඔය කේශ කලාපෙහි ඇති සුන්දර පළඳලාවලිනුත් මිහිරිනාදයහෙන්නේෙ පංචාංගික තූරනාදයක් වගේ. ඔබේ හිසේ මුදුන් මල් කලබක් තියෙනවා මද්ද සුල්ලඟින් ඒ මුදුන් මල් කලබ සැලෙත්ති එයින් උත්මිහිරිනාද ඇහෙන්නේෙ පංචාංගික තූරෙනාදයක් වගේ ඔබේ හිසහි පැළඳගෙන ඉන්න මල්දම හරිම ලස්සනයි හරිම සුවඳයි ඒ සුවද පැතිරිලායන්නේ පිපපි සුවඳහමන මංජුස්සක ෘක්ෂයක් වගේ මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසට දැනෙනවනේද. මේ දිව්‍ය රූපය ඔබට පෙනෙනවනේද. පින්වත් දෙව්දුව අපි අහන්න මේකයි ඔබට මේ වගේ සම්පත් ලැබුණේ මොනවගේ කර්මයක විපාකයක් හැටියටද. ඒ අසෝක මල්මාලාව හරිම ප්‍රභාශ්වරයි කාන්තිමත් පැහැයයි සුවඳයි දෙක්කම එකවගේ. මන්ගේ මාලාදාමය, බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද කුසවකර්ම තමයි මං කරගත්තේ එ නිසාමයි සෝකයක් නැති ලෙඩදුක් නැති මේ දිව්‍ය සැප ලබාගෙන මං සතුටුවෙන්නේ. තුන්වෙනි පාරිච්චත්තක වර්ගය නිමාවිය එහි පිළිවෙල උද්ධානයයි ලාර විමාන වස්තුව ඒ වගේ උච්චුදායිකා පල්ලංකදායිකා ගුත්තිල වගේම ලතා ද්දල්ලමානා, සේසවති, මල්ලිකා, විසාාලක්කී පාරිච්චත්තක විමාන යන මෙයින් මේ වර්ගය කියනු ලැබේ මංජෙට්ටක වර්ගය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ බාගෙවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. මංචෙක්්ටක විමානය පින්වත් දෙව්දුව ඔබ යම්ම සල්රෘක් මුලකට ගියොත් හරි අපූරු දෙයක් වෙනවා ඒ උත්තුම් සල්රුපක් පහලට නැමිලා ඔබ මත මල් හෙලනවා ඒ සාලවනයේ සල්රුප් සුළගින් ලෙලවෙන්නේ ලථාවකටයි. ලස්සන කුරුල්ලන් ඒ හැම්ම තැනම ඉන්නවා. දස දිසාවටම සුවඳහමායන්නේ මංජුස්සක රුකක් වගේ. මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසට දැනෙනවා නේද. මේ දිව්‍යරූපය ඔබට පෙනෙනවා නේද. පින්වත් දෙව්දුව අපි අහන්න මේකයි ඔබ්බට මේ වගේ සම්පත් ලැබුණේ මොනවගේ කර්මයක විපාකයක් හැටියටද. මං ඉස්සර මිනිස්ලෝකේ මනුස්සදුවක් වෙලා හිටියා. ස්වාමයාගේ නිවසේම මම දාසියක් වුණා. අපේ නිවසට වැඩිය බුදුරජාණන් වහන්සේ දැකලා සල්මල් විසුරුවල උන්වහන්සේට පූජා කළා මගේ හිත හරියට පැහැදුනාා තින් මන් සල්මල් වලින් ගොඩා ලස්සනට මුදුන්මල් කළබක් හැදවා මං ඒක මගේ දෑතින්ම බුදුරජාණන් වහන්සේට පූජා කරගත්තා බුදුරජාණන් වහන්සේ විසින් භාර්ණනා කරන ලද ඒකුසල් තමයි මංකළේ ඒනිසයි සෝකයක් නැතුව ලෙඩක් නැතුව සැප්පසේ මන්දැන්ක් සතුටු වෙන්නේ විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සුන්දර දෙව්දුව ඔබ ප්‍රභාශ්වරයි උතුම්වර්ණයෙන් බබලනවා. තද රතුපාටින් දිලන දිවසලුප වාගෙනඉන්නවා. මහායිර්්දිමත් සඳුන්ටවරුවාක් පැනි සිරුලක් තියෙනවා. මාහට වන්දනා කරන ඔබ කවද. ඔබේ ඔය ආසනයත් හරි වටින එකක්. නානා මැනිි වර්ගවලින් පුතුම විදියට අලංකාර වෙලා තියෙනවා. ඔබ ඔයා ආස්සනයහි වාඩිවෙලා ඉන්නකොට බබලන්නේ, නන්දනවනේ හිසිටින සක් දෙවිඳු වගේ. සුන්දරී ඔබ මොනවගේ සුචරිතවත් ජීවිතයක්ද ගත කළේ. මේ දෙව්ලොවේදි ඔය අනුභව කරන්නේ මොන වගේ පුුණ්්‍යකර්මයක විපාකයක්ද. පින්බත් දෙවුදුව අපි අහන්න මේකයි මෙවැනි පුුණ්්‍යඵලයක් ලබන්ට මොනවගේ පුුණ්්‍යකර්මයක්ත කළේ. ස්වාමීනි එදා ඔබවහන්සේ පින්්ඩපාති වැඩම කළා එතකොට මන් දෑසමන්මල් මාලාවකුත් උක්හකුරු පැණිත්තකුත් ඔබ වහන්සේට පූජා කළා. ඒ කර්මයේ විපාග වශයෙන් තමයි දීපියලෝකයේ මේ සැපවිදින්නේ. නමුත්ස්වාමීනි මට ලොක්කු පසුතැවිල්ලක් තියෙනවා. මට වැරදුනාා. මගයාතින් කෙරුුණේ වැරැද්දක්. ධර්මරාජයන් වහන්සේ විසින් ාද ඒ ශ්‍රී සද්ධර්මයයටම සබන් දුන්න. ස්වාමීණ ඔබ වහන්සේට මංමේ කියන්නේ යම් කෙනෙකුට මංගැන අනුකම්පාවක් තියෙනවනම් අනේ ඒ කවුරු හරි කෙනෙක් ධර්මරාජයන් වහන්සේ විසින් මැනවින් වධාරණලද ඒ ශ්‍රී සද්ධර්මය තුළ මාව සමාධන් කරවන්න. ඇතැම් දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ ගැනත් ධර්මය ගැනත්. ආර සංගරත්නය ගැන ශ්‍රද්ධාවක්තියෙනවා අන්න ඒදවිවරුන් ආයුෂයෙන් යස්තසින් සිරියාවෙන් මාව ඉක්මවා ලස්වනට බබලනවා අනිත් මහා ඉර්දිිමත් දෙවිවරු වර්ණයෙන් හරි ප්‍රතාපවත් උත්තරීතරයි මට වඩා සැපතියෙනවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒභාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා පින්වද්‍යවතුව අහස් ගමන් නැති උතුම් හස්තියකුගේ පිටනැගල අහසිෙන්මනේ ඔබ මේ ආවේ ඇතාව සරසල තිබෙන හැටිනම් හරිසුන්දරයි රන්මැනික් සැරසූ රන් දැලකින් විචිත්‍රවත් කරලයි මේ අතාව තියෙන්න්නේ මේ ඇතාගේ දල දෙකමත නිල්වන් ජලයතියෙන පිපුන නෙළුම් තියෙන ලස්සන තොකුණු දෙකක් පහලවෙලා ඒ පිපුුන නෙළුම්මත පංචාංගික තූරයනාද මිහිරට නාදවෙෙත්ති මේ මනහර දිව්‍යාපසරාවන් ලස්සනට නටනවා මහානුභාව ඇති දෙව්දුව. තිව්‍යා අධිපති බවටයි දැන් ඔබ පත්තලා ඉන්නේ. මිනිස් ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද. ඔපේ සිරුරෙන් පිහිදන එලියෙන් හැම්ම දිසාවම පබලනවා. බරණැස් නුවරදී බුදුරජාණන් වහන්සේව බැහැදකින්ට ගියා පොස්ත්‍ර දෙකක් පූජා කරගත්තා ඒ සිරිපායුග වන්දනා කරගත්තා බිමවාඩියවුුණ මට හරිස් සතුටුයි මංවැද්දගෙන හිටියා ඒ බුදුරජාණන් වහන්සේ තන්නේරත්තරන් පාටයි උන්වහන්සේ මට දුක හටගන්න හැටිත් දුකත් මෙ අනි්‍යතාවත් වදාලා ඒවාගේම අසංකත වූ සනාතන වූ දුක් නැති තැනවන නිවන ගැනත් වදාලා කෙලෙස් තුරුවෙන ඒ ආය අෂ්ඨාංගික මාර්ගය ගැනත් වදාලා මට ආයුෂති වන ටිකයි මං මැරුුණා ඒ ලෝකින් චුතවුණ ඊට පස්ත තමයි මේ තෞතිසාවෙේ දෙවියන්න අතර යසස් ඇත්තිව උපන්නේ තැන්මං සක්තවිඳුගේ බිරිඳක් මගේ නම හැම තැනම පැතිරිලා තියෙන්නේ මම යසුත්තරා අලෝමා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබෝඔය සුන්දර රූපෙන් පැබලමෙන් ඉන්නේ හැම දිසාවක්ව බබුලුවන ඕසදිතාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද මොනවගේ පිනකින් ද ඔබට මේව ලැබුණේ සිත්තට පිය උපදවන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පෙනකින්ද. මහානුභාවඇති පින්වත් එවුදුව මිනිස් ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක්ත ඔබ කලේ ආනුභාව සම්පන්නව ඔය පැබලි බැබලි ඉන්න පින මොකක්ද. ඔබේ සෙරුරෙන් විහිතන එලියෙන් හැම දිසාවම පබලනවා මොග්ගල්ලාාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුයි. ඒ ගැන එත් දෙව්දුව ගොඩාක් සතුට වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණ කියන ප්‍රශ්නයට ඇයම් මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං පරණැශ්නුවරදි හිරුගොත්වංශයේ ඥාතිවරයාාවන බුදුරජාණන් වහන්සේට පහන් සිතින් යුතුව මගේ දැතින්මයි වියලිපිට්ටුවක් පූචා කළින්. ඒ පිට්ටුව වියලියකාක්කි. ලුණු තිබුණත් නෑ එබඳු දානයෙහි පවා විපාකය බලන්න එබඳු දෙයකට මේ බඳු සැපවත් එවුලවකඉන්න මේ අලෝමා දෙවුදුව දැක්ක දැකත් පින් නොකරන්නේ කවුද. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිනෙන්මයි මෙ සම්පත් ලැබුණේ! සිත්තට ප්‍රීතිය උපදවන මෙ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් බහන්ස මිනිස්ලෝකෙද ඔය පින තමයි මංකරගත්තේ ආනුභාව සම්පන්නව පැබලි පැබලීන්න පින ඕක තමයි මගේ සෙරුරෙන් විහිදන එලියෙන් හැම්ම දිශාවම බබලනවා. චිකදායිකාවිමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දරරූපෙන් බැබලමින් ඉන්නේ හැම දිසාවක්ව බබලුවට ඕසදිීතාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රියඋපද වන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වත් දෙවුදුව මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබල ඉන්න පින මොක්ද ඔබේ සිෙලුරෙන් බිහිදෙන එලියෙන් හැම්ම දිශාවම පබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි වෙ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දෙවුදුව ගොටාක් සතුට වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණකීන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ. මං අන්දකවිින්ද රටේදි තමයි ආදිික්්ෂබන්ධ වූ බුදුරජාණන් වහන්සේට කැඳක් පූජ කරගත්තේ. ඒක හොඳ හැටියට තෙම්පරාදු කරපු බෙහෙත් කොළකෑඳක් ඒකට බන් තිප්පිලි දැම්මා සුදුලූුණු දැම්මා සැවැන්දරාදැම්ම රිචු සිද්ධති බුදුරජාණන් වහන්සේ ගැෙන චිත්ත ප්‍රසාදයෙන් මයි මන්ගේ බිහෙත්කැද පූචා කරගත්තේ සියලු අංග පසගින් සුන්දර වූ ස්ත්‍රියක්කන්නවා තමන්ගේ ස්වාමයාට ඇගේ දැක්මත් තලාමකයි ඇය සක්විිත රාජුගේ හගමිහෙසේවට පත්වෙනවා ඒවුනාට ඒ සම්පත් මෙ බෙහෙත් කැදදානෙ විපාකයේ සොලොස්වැනිි කලාවෙන් කලාවක්තරම්වත් වටින්නේි නෑ. ලක්ෂයක් රංකහාවනු ලක්ෂයක් අශ්වයන් අශ්ව වෙළඹුණයොදවපු ලක්ෂයක් අශ්වරත සුන්දර මිනිකොඩොල්ලා බරණවලින් සැරසුුණු ලක්ෂයක් කඥ්ඥාවන් කියන මේ කිසි දෙයක් බෙහෙත්කැදදාන විපාකයෙන් සොලොස්වැනිි කලාවෙන් කලාවත්තරම්වත් වටින්නේනෑ. මවත්ත කියන වටිනා ඇත්තුජාතියක් කින්නවා ඒ ඇතුන්ට උත්තුම් රතරෝධයේ හැඩයට කරකැවීගිය ඇද්දලතියෙනවා. රනිින් කරපු ආභරණවලින් ඒ ඇතුන්ගේ බෙල්ල සරසලතියෙනවා. එබබඳු සෝභමාන වූ ඇතුන් සියයක් ලැබනත් බෙහෙත් කැඳදාන විපාකයෙන් සොලොස්වැනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේිනෑ. මේ ලෝකයෙහි කෞුරු හරි කෙනෙක් සිවුමහා දිවයිනට අධිපති වෙලා සක්විති රජපදවියට පත්වෙනවනම් පෙහෙත්කැද දාන විපාකයෙන් ස්තොලස්තරි කලාවෙන් කලාවක් තරම්වත් පටින්නේ නෑ. විහාර බිමානය, නමෝතස්ව භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දෙවුදුව. ඔබෝය සුන්දරරූපෙන් පැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබලුවන ඕසදිතාරුකාවක් වගේ. ඔබ නටත්දි ඔබේ මේ සියල්ලු අංගපසගින් ඉතා කන්කළු වූ මනරම් වූ දිව්‍යනාදයන් නිකුත්වෙනවා ඔබ නටද්දි ඔබේ මේ සියල්ලු අංගපසගින් ඉතා මනරම් වූ දි්‍ය සුගන්තයන් නිකුත්වෙනවා. නටන ඔබේ සිරුර ලෙලදෙනවිට ඔය කේෂ කලාපියහි ඇති සුන්දර පලඳනාවලිනුත් මිහිරිනාදයහෙන්න්නේෙ පංචාංගික තූරියනාදයක් වගේ. ඔබේ හෙසේ මුදුන් මල් කලභක්ති යනවා මද්ද සුල්ලගින් ඒ මුදුන් මල්කලබ සෑලෙත්ති එයි නුත් මිහිරිනාද ඇහෙන්නේ පංචාංගික තූරනාාදයක් වගේ ඔබේ හිස්සහි පැලඳගෙන ඉන්න මල්දම හරිම ලස්සනයි හරිම සුවඳයි ඒ සුවන්ද පැතිරිලා යන්නේ පිප්පි සුවඳහමන මංජුස්සක ෘක්ෂයක් වගේ මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසක දැනෙනව නේත දිව්‍ය රූපයෝබට පෙනවනේද. පින්වත් දෙවුදුව අපි අහන්නේ මේකයි ඔබට මේ වගේ සම්පත් ලැබුණේ මොනවගේ කර්මයක විපාකයක් හැටියටද. ස්වාමීණී සැවැත්නුවර මගේ එෙහෙළියයක්ක් හෙටිය ආය සඟරුවන උදෙසා ඇයම් ම හා විහාරයක් කෙරෙව්වා මංඒ ගැන ගොඩාක් සතුටඕනා මංගේ පින අනුමෝදන්නුනා ඒ ප්‍රසාදයමන් දැක්කා මටත්තේ සගරුවන ගැන හරිප්‍රියක් තියෙන්න්නේ මං මේ පිනානුමෝදන්නුනේ පිරිසිදු සිතිින්මයි දර්ශනීය වූ මේ පුදුම සහගත තිබ්්‍ය විමානය පහළවුනේ ඒ නිසාමයි මගේ පුුණ්්‍ය ඉර්දියෙන් අහසේ සොල්ලොස් යොදුනක් පුරා මේ විිමානේ ගමන් කරනවා ඒමගේ දිව්‍යවිමානයේ සුවිසාල මන්දිරතියෙනවා හරි අපපූරුවට කාමරබෙදලා තියෙනවා හාත්පස සතර දික්්භාගයේම ඒ බිමානයේ දිලිසෙනවා මෙහෙ ලස්සන පොකුුණු තියෙනවා පතුලෙතියෙන්නේෙ රත්තරන් වැලි වතුරටික හරිමාගේ හොඳට පැදිලා තියෙන්නේ දිබ්්‍ය මාළුරංචු මෙහි පීනෙනවා ඒ පොකුුණේ ලස්තන ලස්සන්න නෙළුම් පිපිෙනවා සුදුනෙළුම් පිපිල හැම්ම තැනම තියෙනවා සිිනිින්දු සුල්ලඟ හමාගෙනයාද්දී හරිම සුවඳයි එහි ජම්බු තියෙනවා කොස්තයනවා තල්පොල් තියෙනවා කෞුරුවත් හිට්ටවල නෑ නමුත්තේ විමානයේ එක එක විදිිය ගශ්‍යාති පහළවෙලා තියෙනවා නානා තූර්්‍යවාදනවලින් මිහිරි සංගීතය පැතිරෙනවා. අපසරාවන් පිරිවරාගෙන ඉන්නවා. ඉතින් යම් කෙනෙක් මාවසිහිනෙන් වත්දැක්කොත් ඒ මනුස්සයාට ප්‍රීතියක්මයි ඇතිවෙන්නේ. මේවිදිය පුදුමාකාර, දර්ශනීය හැම්ම අතින්ම ආලෝකමත් විමානයක් මට ලැබුණේ මංකරගත්තු පින්වලින්මයි. ඒනිසා, පින්කිෙරීමමයි හොඳ. ඔබේ ඒ පිරිසදු පුඤ්ඥානුමෝදනාවෙන්ම තමයි මෙ පුදුමාකාර දර්ශනීය විමානයේ ලැබුණේ ඉතින්නේ විහාරධානයදී පුස්ත්‍රිය කොහෙද උපදිින් නැත්තේ ඇගේ ගතිය කියනවද ස්වාමීණ එයාමගේ යෙහෙළියනෙව එයානෙ ආරෙ සංගාටේ මහාවිහාරය හදදවල පූජ කළේ චතුරාරය සත්‍යධර්මය ගැන අවබෝධයක් ඇතුවයි ඇ දන්දුන්නේ ඇය උපන්නේ නිම්මානරතිය දෙවියන් අතරයි දැනෑ සුනින්මිත දෙවරජුගේ බිරිින්දෑ වෙලා ඉන්නේ ඇගේ පුුණ්්‍ය විපාකයනම් සිතින් සිතාගන්ටවත් බෑ ඇය කොහේද උපන්නේ කියලි මගින් නැහුවේ මංගුබවහන්සේට කිව්වෙේ ඇත්ති සැටියෙන්මයි. ඒනිසා අනිත් උද්දවියවත් කුසල්තහම් වලයි සමාධන් කරවන් ඕන සත්වට සිතින් යුතුව ආරය සංඝ්‍යාට දන් පූජා කරන්තෝන සිත්්ත පහදවාගෙනමයි බනාහන්නෝනෙ. මේ මනුස්සජීවිතයක් ලැබීමක යන්නේ අත්තිශයින්ම දුර්ලබ වූ ලැබීමක්. තනි ලත්තරන් පාටීන් යුතු මදුර වූ බ්‍රක්්මස්වරඇති බුදුරජාණන් වහන්සේ තමයි මේ ශ්‍රේෂ්ඨ වූ යහපත්මාර්ගය වදාලේ. ඒනිසා යම් කෙනෙකුට පූජා කරන දානය මහත්ඵල උපදවයිද. අන්න ඒදානය සතුට සිතින් යුතුව ආරි සංගරත්තේටයි පූජාකරන්ටෝනේ. බුද්ධාදී සත්පුරෂයන් වහන්සේලා ප්‍රශංසා කරන ආරෙ පුද්ගලයන් අට දෙනෙක්කින්නවා. යුගල වශයෙන් ගත්තොත් යුගල හතරක් වෙනවා. සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වන ඒ ආයන් වහන්සේලා දන් පැන් ලැබීමට සුද්ධසුයි උන්වහන්සේලාට පූජා කරण දානේ මහත් පල ලබා දෙෙනවා මාර්ගස්ථ පුද්ගලයන් හතර දෙෙනයි පලස්ට පුද්ගලයන් සිටින් නෙත් හතර දෙෙනයි මේ තමයි රිචු සිත්‍යැති ආය සංගරත්නය උන්වහන්සේලා ප්‍රඥා සම්පන්නයි සීල සම්පන්නයි සමාහිත සිතිින් යුක්තයි. දන් පැන්ඩෙන මිනිස්සු ඉන්නවා පින් අපේක්ෂාවෙන්මයි ඔවුන් දන් දෙන්නේ. යම් ඒ ආරෙ සංඝ්‍යාක දෙන දාානය තමයි මහත්ඵල විපාක ලබා දෙන්නේ. මේ ආරය සංග්‍යාාවනාහි මහනිය ගුණයෙන් යුක්තයි. මිනිය නොහැකි ගුණහෙන් යුක්තයි. සාගර ජලය වගේ. නරවීරයන් වහන්සේගේ ශ්‍රාවක වූ මේ පිරිසමතමයි ශ්‍රේෂ්ඨ ධර්මය බදා දෙෙමින් ලෝක එළිය කරන්නේ ඔවුන් තමයි. අන්න ඒයාර සං්‍යාට ධන්පන් පූජා කරගත්තොත් නිස තැනට පූජා කලාබෙනවා. ඒකතමයි හරිවිදිහට දීපුදේ. ඒකතමයි නියමාකාරයෙන් කරගත්තු යාගය. ලෝකවිදුූ වූ බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරලා තියෙනවා ආර සංඝ්‍යාට පූජා කරන දක්ෂිණාව මහත්ඵල ලබා දෙෙනවා කියලා එවැනි ආර සං්‍ය උදසාධින තානය සිහිකරන් ඕනි එතකොට එයාලට හරි සතුටක් ඇතිවෙනවා මසුරු මල මුලින්මදුරු කරලා ලෝකෙ ජීවත් වෙන්න පුළුවනි නිදාාරහිත වූ ස්වර්ගලොවෙහි උපදිින්ටත් පුළුවනි සතුරිති විමාන නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුත් අස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් එවුදුව ඔබ ඔය සුන්දර රූපෙන් පැබලෙමින්නේෙන්නේ හැම දිසාවක්ම බබලුවන ඕසදිතාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිත්තට ප්‍රියඋපදවන මේ සැපප සම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වත්්‍යවුතුව. මිනිස්ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක් ද ඔබ කළේ! ආනුභාව සම්පන්නව ඔය බැබලි පැබලිඉන්න පින මොකක්ද. ඔබේ සිරුවෙන් විහිතෙන එලියෙන් හැම දිශාවම බබලැවනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටුබුණා මොනවගේ පින්කම්වලින්ද මෙ සැපලැබුණ කියන ප්‍රශ්නයට ඇය මෙහෙ මයි පිළිතුරුදුන්නේ. ඒසිකා කියන රටේ කඳුපෙදස්සක තමයි පන්නකත කියන රම්්‍ය වූ නගරය තිබුණේ. එහේ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන්වහන්සේ නමක් පිණ්ඩපාතේ ගැඩියා මංඋන්වහන්සේට ඇහළමල් කලබක් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙ වැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපද වන මෙ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒනිසාමයි. මහනුපාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලිඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. වරහන්තුළ ඉන්දී වරදායිකා. පින්වද්‍යවුදුව ඔබඔය සුන්දර රූපෙන් පැබලමින්නෙන්නේ හැම්ම දිසාාවක්ම බබලුවන ඕසදීතාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණි කොහොමද? මොනවගේ පිනකින්ද ඔබට මේව ලැබුණේ. සිත්තට ප්‍රියෝපද වන මේ සම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වත් දෙවුතුව මිනිස්ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක්ද ඔබ කළේ! ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබල ඉන්න පින මොක්ද. ඔබේ සිරෙන් විහිදෙන එලියෙන් හැම්ම දිශ්්‍යාවම බබලැනවා මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නෑහුවේ ඒ ගැන ඒත් දෙවුදුව ගොඩාක් සතුට වුණා මොනවාගේ පින්කම්වලින්ද මේ සැපලබුණි කියන ප්‍රශ්නයට ඇය මිහෙමයි පිළිතුරුදුන්නේ ඒසිකා කියීන රටේ කඳුපෙදසක තමයි පන්නකත කියන ප්‍රම්්‍ය වූ නගරය තිබුුණේ එහේ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පින්ඩපාති වැඩියා මංඋන්වහන්සේට දිල්මහනෙල්මල් කලබක් පූජා කළා ඒ පිනෙන් තමයි මේ වැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස්ලෝකෙදී ඔය පිනතමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලින්න පින ඕක තමයි මගේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැමදිසාාවම බබලනවා. නීලුපපලදායිකා පින්වත් දෙවුදුව ඔබ ඔය සුන්දරරූපෙන් බැබලෙමෙන්න්නේෙන්නේ හැම දිස්සාාවම බබලුවන ඕසදීතාරුකාවක් වගේ ඇත්තැන්න ඔබට මෙවැනි ලස්සනක් ලැබුණ කොහොමද? මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිත්තට ප්‍රීතිය උපදවන මෙ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාවඇති පින්වත් දෙවුදුව. මිනිස් ලෝකෙ ඉන්න කාලදිී මොනවගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය පැබලි පැපලීන්න පින මොක්ද. ඔබේ සිරුරෙන් බිහිදන එලියෙන් හැම දිසාාවක්ම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටුබුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලබුණි කියන ප්‍රශ්නයට ඇය මෙහෙ මයි පිළිතුරුදුන්නේ. ඒසිකා කියීනරටේ කඳුපෙදෙස්තක තමයි පන්නකත කියන ්‍රම්්‍ය වූ නගරය තිබුණේ. එහේ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන්වහන්සේ නමක් පින්ඩපාති වැඩියා! මං උන්වහන්සේට නෙළුම්මල් කළමක් පූචා කළා. ඒ නෙළුම්වල සුද්දු මල් තියෙනවා. කොළ පැහැති පත්්‍රතියෙනවා. විලේ තමයි ඒවා හැදුනේ. ඒ පිණින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ! සිත්්තට ප්‍රීතිය උපදවන මෙ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙදී ඔය පිනතමයි මංකරගත්තේ ආනුභාව සම්පන්නව මේ බැබලි බැබලින්න පින ඕක තමයි මගේ සිරුරෙන් බිහිතෙන එලියෙන් හැමදිස්සාාවව බබලනවා. ඕදතමූලදායිකා පින්වත් තෙවුදුව. ඔබෝය සුන්දරරූපෙන් බැබලෙමෙන්න්නේන්නේ හැම දිසාාවක්ම බබලුවන ඕසදී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රියෝපදවන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහනුපාව ඇත පින්වත් එවුදුව. මිනිස්ලෝකෙ ඉන්න කාලදි මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලින්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැමදිස්සාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තවයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙවුදුව ගොඩාක් සතුටු වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලබුණකීන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං සුමනා. ඒසිකා කියනරටේ කඳුප්‍රදෙසක තමයි පන්නකත කියන රම්්‍ය වූ නගරය තිබුණේ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන්වහන්සේ නමක් පින්ඩ පාති වැඩිය මං උන්වහන්සේට ඇද්දළපාතිීෙන් යුතු දෑසමන්මල් කැකළු පූජා කලාා. ඒ පිණින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිණෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිත්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒනිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලීන්න පින ඕක තමයි. මගේ සිරුවෙන් විහිතෙන එලියෙන් හැමදිසාවම බබලනවා. විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වද්‍යවුදුව ඔබේ තිබ්‍යමයා අභවනය හරීම රමනීයයි මෙහි විමානයන් හරි විශාලයිනෙව විවිධාකාරය තූර්යවාදනහඬ ඇහෙනවා. අ්සරාවන්ගේ කතා භාහෙනවා. මෙහි රනිින් හැදුලු මහා පහනක් තියෙනවා. ඒක නිතරම දැල්වෙනවා. වටේට තියෙන ගස්වල තිබෙන්නේ දිව්‍ය සලුපිළිවලින් හැදුනු පලතුරු. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිත්තට ප්‍රිය උපදවන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකීද. මහනුභාවඇත පින්වත් දෙවුදුව. මිනිස්ලෝකෙ ඉන්න කාලෙද මොනවගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව මේ බැබලි පැබලීන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැමදිශාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි, මේ ප්‍රශ්නෑ හුවේ ඒ ගැන ඒත් දෙව්දුව ගොඩක් සතුට වුණම්. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලබුණෙකීන ප්‍රශ්නයට ඇය මෙහෙ මයි පිළිතුරු දුන්නේ. මං ඉස්සර මනුසලෝකෙදේ මිනිස්තුවක් වෙලා හිටියේ. මං ආර සංගරත්නයට විහාරයක් කරවල පූචා කලාා. ඒ භූමිය අභගස්වලින් පිරිල තිබුණා. ඒ විහාරයේ වැඩාවසන් වනාාම විහාර පූජාව සිදුකරනකොට මං ලස්සනරෙදිවලින් පළතුරු ෙඩි හදවලා ඒ අඹරුක් සැරසුවා මං එෙහි පහනක් තැල්වුවා උතුම් සං්‍යාවහන්සේට දන්වැල දෙව්වා මංගේ විහාරය මේ දෑතින්ම ආර සංඝ්‍යට පූජා කළේ පහන් සිතින්මයි ඒ නිසයි මේ රමනීය දිව්‍යමය අභවනය මටලබුණි මෙහි විමානයත් හරිවිශාලයි විවිධාකාරතූරයවාදන හඬහෙනව තමයි. අසරාවන්ගේ කතා භහහෙනවා තමයි. මෙහිරණින් හැදුණු මහා පහනකුත් තියෙනවා ඒක නිතරම දැල්වෙනවා. වටේටතියන ගස්වල තිව්‍ය සලුපිළිවලින් හැදුනු පළතුරුත්තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිත්තට ප්‍රීතිය උපද වන මේ සැප සම්පත් ඔක් කොම ලැබුණේ ඒනිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීඉන්වහන්ස මිනිස්ලෝකදී ඔය පිනතමයි මංකරගත්තේ ආනුභාව සම්පන්නව බැබලිබැබලීන්න පින ඕක තමයි මගේ සිරුරෙන් විහිතෙන එලියෙන් හැමදිසාාවම පබලනවා. ීතවිමානය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ඔබට රන්වන් දිවසලුතියෙනවා රන්කොඩිලල දෙෙනවා රන්නාභරණවලින් සැරසිලා ඉන්නවා රන්වන් පාට සඳුන්වලින් ගතතවරාගෙන ඉන්නවා රන්වන් පාට මහනිල්මල් පැලඳගෙන ඉන්නවා. ප්‍රසාදයත් රන්වන් සයනාසනත් රන්වන් රන්බඳුන්තියෙනවා රන්වන් කුඩතියෙනවා දිව්‍යරතතරන්වන් ඒ අශ්වයනු රන්වන් පාටයි ඒ විජිනිපතුත් රන්වන් පාටයි සුන්දරී ඔබ ඉස්සර මනුස්සලෝකෙදී මොනවගේ කුසලකර්මයයක්ක්ත කළේ පින්වත් දෙව්දුව අපි මේ ඔබෙන් නහන්නේ මෙවැනි පුුණ්‍යවිපාකයක් ලබන්ට හේතුවනු පුුණ්්‍යිකර්මය ගැනයි. සක්්‍ය විදුුණි වැටකොළුනමින් වැල්ජාතියක් තියෙනවා. මංඒ වැලෙන් මල් හතරක් කඩාගත්තා මට ලොකුබලාපොරොත්තුවක් තිබුණි නෑ මංගේ මල්ගෙන බුදුරජුන්ගේ ස්ථූපය කරාගා. ශාස්ත්‍රෘන් වහන්සේගේ උත්තුම් බුදුසිරුර ගැන හිතත්්දී මගේ හිතට පුදුමා කාර සතුටක් දැනුණා. මං ඒ ස්ථූපය ගැන මයි සිත සිතා සිටියේ. ඒ ගව දෙන එනවමොන් දැක්කිනෑ. මට ස්තූපයළඟට ගිහින් මල් පූජා කරගන්න අදහස ඉටුකරගන්න බැරිවුුණා. ගව දෙන ඇනලා මං මැරුණා. ඉතින් මට ඒ පින රැස්කරගන්න පුළුවන් වුණනානම්. මීටත් වඩා උතුම් සැපලබෙනවා කියලයි මට හිතෙන්නේ. පින්වත් දේවේන්ද්‍රය මගවානම් වූ උතුම් දෙවිද. මංගේ පුුණ්්‍යිකර්මයෙන් තමයි මිනිස්ශරීරය අත්තහැරලා ඔබබ අතරට පැමිණුණේ. තෞතිසා දෙව්ලවට අධිපති මගවා නම්බූ ඒ උත්තුම් දෙවිඳුන්. තෞතිසා දෙවිවරුන්ව පැහැදෙනෙවිදියට මාතලී දෙව්‍ය පුත්‍රයාට මෙහෙම කිව්වා. පින්වත් මාතනී, මේ ුණ්‍යවිපාකය දිහා බලන්න හරි අසිරි මත්නේද! දියයුතුදේ ඉතා යන්තම් දෙයක් වුණත් ඒ පින මහත් පල්ල ල්පදෙව්වානෙව තතාගත වූ බුදුරජාණන් වහන්සේ ගැනවේවා තතාගත ශ්‍රාවකයන් ගැනවේවා සිත පහදවාගෙන සුළු දෙයක් දුන්නත් ඒ දක්ෂිනාව අල්ප වෙන්නේෙ නෑ! පින්වත් මාතලි එන්න අපිත් තතාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩ වඩාත් පුදමු පின்කිරීමමයි සැපය කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානවයි වැඩසිටිත්දීත් උන්වහන්සේ පිරිනිවන් පෑ වට පස්සෙත් සමසිතින්ම යම් පූජාවක් කරනවානම් සමවිපාක ලැබෙනවා මේ සත්වයන් සුගතියේ උපදින්නේ සිත පිහිටවා ගන්නා වූ යහපත්දේ අනුවමයි යම් කෙනෙකුට පූජා සත්කාර කරන දායකයන් සුගතිය උපදිනවානම්. ඒත් අතාගතයන් වහන්සේලා ඒ කාන්තයෙන්ම ලෝකයට පහළවන්නේ බොහෝ දෙනාට යහපත උදාකරන්ටමයි. උච්චු විමානය නමෝ තස්සභගවතෝ අරහතෝ, සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබ නම් අහසත් පොළවත් එළිය කරන ඉරක් හඳක් වගේ හැබෑවටම බබලනවා සක් දෙවිදු ප්‍රධාන තෞතිසා දෙවියන් පරදවලා බබලෙන බ්‍රහ්මරාජයෙක් වගේ ඔබත් බබලෙනවා සිරියාාවෙනුත් ශරීර සෝභාවෙනුත් යසසෙනුත් දේජසෙනුත් පබලෙනවා. සුන්දර දෙවුදුව නිල්මහනිෙල් මල්මාලාවන් තමයි ඔබ පැළඳගෙනඉන්නේ. ඔබට දිලිසනරන්වන් සමක්තේෙනවා ඒ සොඳුරු සිරුර අලංකාරපස්ත්‍රවලින් සරසාගෙනඉන්නේ. ඇත්තෙන්ම මට වන්දනා කරන ඔබ කෞුද. ඔබ කලින් ජාතියකදී මොනවගේ පුුණ්්‍යකර්මයක් ද කරගත්තේ. හරියාගේට දන් පැන් පුදන්න ඇතිනේද. එහෙමනැත්නම් ඉතා හෝඳින් සිල් එකගන්න ඇතිනේද. මේ යසස් ඇති සුගතියෙහි උපදින්න හේතු වුණේ මොනවගේ දෙයක්ත පින්වත් දෙව්දුව ඔය පුුණ්්‍ය විපාකය ලැබුණු පුුණ්්‍යකර්මය ගැන අසන අපට පිළිතුරු දෙන්න. ස්වාමීනි, දැන් මේ ගමේදිමයි ස්වාමීන් වහන්සේ නමක් අපේ නිවසට පින්ඩ පාති වැඩියේ. මගේ හිත පැහැද වුණා පුදුමා කාරප්‍රීතියක් ඇතිවුුණා. ඉතින් මංගුක් දන්්ඩක් රැගෙන මොමවහන්සේට පූජා කළ. පස්සෙදි නැන්දා මගෙන් නැහුවා ලෙහෙලිය උක්තන්ඩ කොහෙත තිබ්පෙ කියලා. මං එතකොට මෙහෙම කිව්වා. මංඒක වීසිකලේ නෑ. කෑවෙත් නෑ. ශාන්ත විහරණඇති ස්වාමීන් වහන්සේනාමකැට මංඒ පූජා කලා කියලා. අහා! එතකොට මේ ගෙතර ප්‍රධානයක්තිීද. එහෙමනැත්තම් මන්ද. කියලා නැන්දා මට පරිබව කලා. එතනතිබුණු ගල් කැටයක් අරගෙන මට පහර දුන්නා. මං මැරුණා එයින් චුත්තවෙලා තමයි මත් දෙවුදුවක් කුණේ. මං කරගත්තේ ඒ කුසලකර්මය විතරයි. තමන් කරගත්තුවඒ කුසලකර්මය නිසා, මන්දැන් සැපවිදිනවා. තෙවිවරුන් පිරිවරාගෙන හැසිරෙනවා. දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා. මං කරගත්තේ ඒ කුසලකර්මය විතරයි. තමන් කරගත්තුවේ කුසලකර්මය නිසා මන්දැන් සැපවිඳිනවා. සත් දෙවිඳුන් තමයි මේ තෞතිසාව රකින්නේ. ඒ දෙවිවරු තමයි මාවරකින්නේ. ඒනිසා මන් දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටුුවෙනවා. මෙබඳු වූග දඩු පූජාවකින් වුණත් මහාපුුණ්්‍යවිපාක තියෙනවා. මේ ලැබුණු පුුණ්්‍ය පලය අල්ප දෙයක් නම් නොවෙයි. මන් දෙවිවරුන් පිරිවරාගෙන හැසිරෙනවා. දීව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා. මෙබඳු වූග දඩු පූජාව කියවුණාත් මහාපුුණ්්‍යවිපාක තියෙනවා. මේ ලැබුණු පුුණ්්‍යඵලය අල්ප දෙයක් නම් නෙවෙයි. සත්‍යවිඳුන් තමයි, මේ තෞතිසාාව රකින්නේ ඒදවිවරු තමයි මාවරකින්නේ ඒ නිසා මං සක්තෙවිඳුන් වගේ සැප්පතින් සතුටු වෙනවා ස්වාමීනිි මහත් අනුකම්පාඇති ඥානවන්ත වූ හුඹවහන්සේළඟට මංආවා වන්දනා කලා සැපසනීප ඇහුවා ඉතින් මම සිතපහදපාගෙන මහත් ප්‍රීතියකින් තමයි උඹවහන්සේට උක්තැන්ඩ පූජා කරගත්තේ චන්දන විමානය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දෙවුදුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින්න්නේන්නේ හැම දිසාාවක්ම බබලුවන ඕසදිීතාරුකාවක් වගේ. ඇත්තැෙන්ම ඔපට මේ වැනි ලස්සනක් ලැබුණෙ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. ස්සිතට ප්‍රිය උපදවන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වත් දෙවුදුව. මිනිස් ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබල ඉන්න පින මොකක්ද. ඔබේ සසිරුරෙන් විහිදන එලියෙන් හැම්ම දිශාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. ස්වාමීනිි. මං ඉස්සර මනුසලෝකයේ මනුස්සදුවක් වෙලා හිටියා. මන් දැක්කා, සිිල්වශ්‍රණයන් වහන්සේලාව මගේ හිත පැහැදුුණා මං උන්වහන්සේලාගේ දෙපාවන්දනා කළා මට හරි සත්තුටයි මං වැැඳගෙන හිටියා ඒ පිනෙන් තමයි මේ වැනි ලස්තන මට ලැබුණේ ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපදවන මෙ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි මහානුපාව සම්පන්නබූ ස්වාමීන්වහන්ස මිනිස්ලෝකෙදී ඔය පින තමයි මකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැවලන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැම දිසාවම බබලනවා. රජජුමාලා විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දෙවුදුව ඔබ ඔයි සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම්ම දිස්ථාවක්ම බබලුවන ඕසදිීතාරුකාවක් වගේ ඔබ නටද්දි ඔබේ මේ සියලු අගපසගින් ඉතා කන්කළ වූ මනරම් දිව්‍යනාධයන් නිෙකුත් වෙනවා ඔබ නටද්දි ඔබේ මේ සියලු වගපසගින් මනරම් වූ දිව්‍ය සුගන්ධයන් නිකුත් වෙනවා නටන ඔබේ සිරුරලෙල දෙන විට ඔය කේෂ කලාපෙහි ඇති සුන්දර පලඳනාාවලිනුත් මිහිරිනාදය ඇහෙන්නේ පංචාංගික තූරනාාදයක් වගේ ඔබේ හිසේ මුදුන් මල් කලභක්තියෙනවා මද සුළගෙන් ඒ මුදුන් මල් කලප සැලෙද්දි එයිනුත් මිහිරිනාදය ඇහෙන්නේ පංචාංගික තූරනාදයක් වගේ ඔබේ හිසෙහි පැළඳගෙන ඉන්න මල්දම හරිම ලස්සනයි. හරිම සුවඳයි. ඒ සුවඳ පැතිරීලායන්නේ පිප්පි සුවඳහමන මංජුස්සක පෘක්ෂයක් වගේ. මේ සොඳුරු සුගන්දය ඔබේ නාසහිට දැනෙනවා නේත. මේ දිව්‍යරූපය ඔබට පෙනෙනවා නේද. පින්වත්දවදුව අපි අහන්න මේකයි. ඔබට මේ වගේ සම්පත් ලැබුණේ මොනවගේ කර්මයක විපාකයක් හැටියටද මං ඉස්සර හිටියේ ගයාවේ බ්‍රාක්්මණෙක්කුගේ නිවසේ දාසියක් වෙලා සිටියා මට පින්තිබුණෙ නෑ මං අවසනාවන්තියක් මට කවුරුත්කිව්වෙේ රජ්ජුමාලා කියලා මට හරියට ආක්‍රෝෂ ලැබුණා වදවේදනා ලැබුණා තජ්ජන ලැබුණා මට මේ ජීවිත එපා වුනාා මං කලය අතට ගත්තා වතුරගේෙන්ට යන එකියක් වගේ මං ගෙදරිින් නික්මිලා ගියා යන පාරයෙන් ඈතටවෙන්ට කලය තිබ්බා වන ැහැබ ඇතුළට ගියා. මම මෙහෙදීම මැරෙනවා මේ විදියට මගේ ජීවිතෙන් නැති පලේ මොකක්ද. තොන්්ඩුව හිරවෙන්ට ගැට ගැහුවා ගහක එල්ලුවා මේ වනයේ පෙරෙන්නට කවුරුත් ඉන්නවා දැයි කියලා මං වටපිට බැලවා. එතකොට දැක්කා මුළු ලෝකයටම හිතවත් වූ මනීන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ රුක්ෂවන එක භාවනා කරනවා උන්වහන්සේට නම් කොහෙන්වත් भයක් නෑ ඒ මට හරිම සංවේගයක් හටගත්තා මටම පොදුමයි මගේ ඇගේ මවිල් කෙලින් වුුණා වනන්තරයේ ඉන්න මේ උත්තමයක් කවුද මිනිසෙක්ද නැතිනම් දෙවියෙක්ද දුටු දුටුවන් පහදිනවා ප්‍රාසාධනියයි කෙලෙස්වනීෙන් එළියට ඇවිදිින් නිවනට පත්වනාා උන්වහන්සේව දැක්කට පස්සේ මගේ හිත පැහැදුුණා මේ උත්තමය නම් එසේ මෙසේ කෙනෙක් නොවෙයි ඉඳුරන් රැකගෙනයි ඉන්නේ ජානෙහි ඇලිරයින්නේ නිවන තුළයි හිතතියෙන්නේ මුළු ලෝකයටම හිතවත් මේනම් බුදුරජාණන් වහන්සේ තමයි. බය තැත්තිගැනීම් කියන දේවල් උන්වහන්සේට නම් වෙන්නිනෑ. ගුහාාවක ඉන්න සිංහරාජයෙක් වගේ අත්තිශෂයින්ම දුර්ලබ දර්ශනයක්. දිිබුල් මලක් තැක ගැනීමත් ඒ වගේ මයි. ඒ හතාගතයන් වහන්සේ මොලොක් වචනවලින් රජ්ජුමාලා කියලා මට කතා කරලා තතාගතයන් වහන්සේව සරණයන්න කියලා වදාලා. ඒ වචනවල කිසි දෝෂයක් නෑ. හරිම අර්ථවත් පිරිසිදයි මිහිරී බුද්ධිමත් මෝලොක්, රසවත් හැම්ම ශෝකයක්ම දුරුවෙනවා. මංගේ වචන අහගෙන හිටිය. මගේ ස්සිත පැහැදුණ, පිරිසිද වුණ අවබෝධයට සුදුසු පරිදි සකස් වුණ ඒ බව දැනගත් සකල ලොවම හිතඇති තතාගතයන් වහන්සේ මට අනුශාසනා කොට වදාලා. මේක තමයි දුක මේක තමයි මේ දුකෙ හටගැනීම. මේක තමයි දුක නිරුද්ධවීම. ඒ අමා නිවන කරායන මාර්ගය මේක තමයි කියලා මටවදාලා. ලෝකානුකම්පා ඇති නිවන්මගෙහි දක්ෂ වූ බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙහි, ම පිහිටියා ඒ ශාන්ත වූ අමරණීය වූ අමා මහන් නිවන මට තේරුණා ඒ මං චතුරාරි සත්‍ය දර්ශනය නැමති අවබෝධය නිසා දැඩි ප්‍රේමයක් ඇතිවුුණා අකම්පිතබුණා මුල් බැසගත්තා මගේ ශ්‍රද්ධාව ස්ථිරවුණ මං බුදුරජුන්ගේ ලයහේ උපන් දෝනී කෙනෙක් වුුණා දැන්මං සතුටු වෙනවා රිෙල්ලම් කරනවා ප්‍රීතිවෙනවා සතරාපාපායක් ඇත්තෙමනෑ දිබ්‍ය මල්මාල අධරනවා මදුමත්්‍යවනම් නදියෙන් තමයි පැන්බොන්නේ. මාව ප්‍රබෝධවත් කරන්ට තූයවාදන හැට දහසක් තියෙනවා. ඒ වගේම ආළභ ග්ගර, බීම සාධවාදී සංසය පොක්කර සුපස්ස කියන දිබ්‍යපුත්‍රයෙනුත් වීනා? මොක්க்கா නන්දාා සුනන්ද සෝනදින්න සුවිම්බිතා අළම්බුසා මිස්සකේසි පුන්්ඩරීකා අතිචාරුණී ඒනි පස්සා සුපුුස්සා සුභද්ධ මුදවාදිනින් ඔය අපසරාවනුත් දිව්‍ය සංගීතෙහි ප්‍රශංසාලබන සිත් පුබුදු කරවන තවපසරාවනුත් තින්නවා එයාල සුදුසුවෙලාව බලලා මංලඟට ඇවිත් මෙහෙම කියනවා. හොඳයි අපිින්න්නටමු සින්දු කියමු අපි ඔයාාව සන්තෝෂ කරනවා මේ දිව්‍යවිමානය පින්න්නො කළ උදවියට ලැබෙන්න්නේ නෑ පින් කළ උදවියටමයි මේ ශෝක නැති සිත්කලු තෞතිසාාවේ නන්දනවනය ලැබෙන්නේ. පින් නොක්කළ උදවියට මෙලොව හෝ පරලොව හෝ සැපයක් ලැබෙන්න්නේි නෑ. මෙලොව පරලොව දෙක්කේම සැප ලැබෙන්නේ පින් කළ උදවියටමයි. අෞතිසා දිව්‍යලෝකයන්න කැමති උදවිය පැඩිවැඩියෙන් පින් කරන්නඕනේ. පින් කරපුදවිය විතරමයි ස්වර්ගය හිපදිලා සැපසම්පත් ලබාගෙන සතුටු වෙන්නේ. ඒ කාන්තයෙන්ම බොහෝ දෙව්මිනිසුන්ට යහපත් පිණසමයි තතාගතයන් වහන්සේලා පහළවෙන්නේ. මිනිසුන්ගේ දන් පැන්වලට සුදුසුපින් කෙතවන ආර් ශ්‍රාවකයන්ගේ ආකාරය කියන්නේ බුදුවරයන් වහන්සේලාටයි. යම්බඳු ඒ උතුමාන්ට පුදසත්කාර කරලයි දායකයන් සුගතියේ ඉපදිල සතුටු වෙන්නේ. හතරවෙනි මංජෙට්ඨක වර්ගය නිමාවිය එහි පිළිවෙල උද්ධානයයි. මංජෙට්ට විමානවස්තුව, පබස්සර, නාගා, අලෝමා, කංචිකදායිකා, විහාරදායිකා, චතුරිත්ති, අම්බා, පීතා, උච්චුදායිකා, වන්දනා රජ්ජුමාලා යන විමානවස්තුවරනුයි මේ වර්ගය කියන්නේ. ස්ත්‍රී විමානවස්තු සමාප්තයි. මහාරථවර්ගය. මණ්ඩක දේවපුත්ත විමානය නමෝ තස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ඔබ ඉර්දිමත් යසස් තිබෙනවා බබලනවා මනහරරු සපුුවෙන් හැම දිසාවක්ම එළිය කරනවා මගේ පාවන්ධනය කරන ඔබ කෞද මංමීට ස්සර්ජීවිතය උපන්නේ වතුරේ හැසිරෙන මැඩියෙක් වෙලා මුुවහන්සේ දේශනා කරන උතුම් ධර්මයා සද්දී ඒ ගොපල්ලාආතින් නොදැනුවත්ව මංමැරුණා. මගේ හිත පැහැදුුුණේ මොහොතයි ඒතුළින් මටලැබුණු ඉර්ධියත් යසසත් බලනුමැනව මගේ ආනුභාවය බලනුමැනව, මගේ සිරුන පැහැයත් පැතිරෙන ආලෝකයත් බලනුමැනව. ගෞතමයන් වහන්ස මබවහන්සේ වධාරණ ධර්මය, බොහෝ කාලයක් දෙස්සේ හපු අය ඉන්නවා. ඔවුන් යම් තැනකටගිහින් සෝක නැතුව ඉන්නවා නම් අන්න ඒ මගඵල ලබලා ස්තිරවෙනවා. රේවතිී පිමාණය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත්. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කෙනෙක් බොහෝ කල පිට රටක ඉන්නවා ඉඳලා එයා සුවසේ ආපසු යනවා එතකොට අගිඥාතිමිත්‍රාදී සුහදාය එ ආපු එක්කෙනාව සත්තුටින් පිළිගන්නවා අන්න ඒ වගේ තමයි පින්කරපු කෙරෙකුත් මෙලොබින් පරලොවට ගියවිට පින තමයිඒාව පිළිගන්නේ දුරයිඳලාය එන කෙනෙක්ව පිළිගන්න නෑදෑයෙක් වගේ එම්බාරේවති නොබ පාපී කෙනෙක් දන්නොදන කෙනෙක් තිිට අපායහි දොරවිවෘථවුණා දැන්නිිති නැගිට පන් දුගතීහි පදුනාාම නිරා දොකින් පෙළිපැලි නිරිසාතුන් තීව ඇදගෙනයන්න යම් තැනකටද එතැනට අපි තීවාරගෙනයනවා. ඒ යක්ෂයෝ දෙන්නාම යමදූතයො ඇස්ගඩි ලේපාටයි ඔවන් රේවතීට එහෙම කියලා වෙනවෙනම රේවතීගේ අත්වලින් අල්ලාගත්තා. තෞතිසා දිව්‍යලෝකයේ දිව්‍ය පිරිසළඟට ගියා. හිරුරැස් වගේ සිත්්කලුයි ප්‍රභාශ්වරයි සුන්දරයි. රත්තරන් දැලෙන් නිර්මිතයි. සූරිය රැස්වගේ බබලන දිව්‍යජනයක් පිරුණු මේ විමානය කාගෙද. සුවද සඳුන් තැවරූ සිරුරු ඇති දිව්‍යාප්සරාවන් නිසා ඒ විමානයේ? ඇතුළතත් පිටත් ලස්සන වෙනවා හිරුමඩලේ එලියට සමාන එලියක් ඒ විමානෙන් විහිදෙනවා දෙව්ලෝව ඉපදිලා මේ විමානයට ඇවිදින් සතුටු වෙන කෙන කවුද. බරනැස්නුවරු උපාසකය හිටිය එයාගෙනම නන්දිය ලෝබකමක් නෑ ධානපති කෙනෙක් ඉල්ලන්න සුදුසු කෙනෙක් මේ දිව්‍යජනයා පිරුණු. හිරුරස් වගේ බලන විමානය අන්න එයාගේ. සුවන්තසඳුන් ටැවරු සිරුරු ඇති දිබ්‍යපසරාවන්නිසා ඒ විමානයේ ඇතුළතත් පිටතත් ලස්සන වෙනවා. හිරු මඩලේ එළියට සමාන එලියක් ඒ විමානෙන් විහිදෙනවා. තෙවුලොව ඉපදිලා මේ විමානයට ඇවිදිින් සතුටු වෙන කෙනා එයාතමයි හා මංතමයි ඒ නන්දියකි බිරිඳ. ඒ සියලු පවුල්වලටම ඉස්සුරුමත් ගෘහණියවුුණේ මමයි. මන්දැගේ මගේ ස්වාමියගේ බිමානයේ තමයි ඉන්න කැමති. නිරනම් මන්දකින්නවත් පතන්නේිනෑ. එම්බා පාපි තැනැත්තිය අර තියෙන්න්නෙ තිගේ නිරයයි ති මනුස්සලෝකෙදී කිසි පිනක් කළේනෑ. මසුරුවාය අනුන්ම කුපිතකරවනය පවිිටු ජීවිත ඇති අය දෙවියන්නෙක්ක එකතු වෙලායින්ට වාසනාවලා බන්නේ නෑ? මොනමදමි අසූචි, මුත්‍රා මහ ජරාාවන පෙනෙන්නේ. මොකක්දමික් ගන්ධ මේ හමාගෙනන අසූචිගන්ඳ මොකක්ද එම්බා රේවති මේක තමයි සංසවක කියන නිරය මේක හරි ජම්බුරයි. මිනිස්සු සියයකට වඩා ජම්බුරයි. යම් තැනක අවුරුදු දාහක්ති පැහෙනවාද මේ තැන තමයි. ඇයි! කයිෙන් වචනයෙන් මනස්සින් නර්කදේවල් කරලා තියෙනවද සියයක් පුරුෂයන්ගේ ජඹර ඇති සංසවක නිරයේ පැහෙන්ට මංකල වරදමොකක්ද. ශ්‍රමණයන් වහන්සේලා බ්‍රාක්්මණයන් තවානෙක උත්්‍යචකයන් වගේ උද්දවියට ති බොරුවෙන් වංචා කලා ඒ පාපය රැස්් කලේ තිීනෙව එම්බා රේවති ඒ නිසයි තෙටමේ සියක් පුරුෂයන් ගැඹුරු ඇති සංසවක නිරය ලැබුණේ දැන්නතින් දහසක් කෞුරුදු ති මෙෙහි පැහේවී එහෙ අත්කපලදානවා පාදත් කපලදානවා කනුත්කපලදානවා නාසත් කපලදානවා ඒවාගේම කපුටන් රංචු ගැහිලා තුඩෙන් විදවිද මස් කනවා අනේ මාවත්තාපසු මනුස්සලෝකෙට අරගෙනයන්න මං වැඩි වැඩියෙන් පින් කරනවා දන්දෙනවා චරිතවත්වෙනවා සිිල්රකිනවා ඉඳුරන් දමනය කරගන්නවා යමක් කරල සැපවත්වෙනවානම් පසුතැවෙන්නේ නැත්නම් අන්න ඒ පින් කරනවා. തී ඉස්සර ප්‍රමාදවුණා දැන්නිතින් වැලපියන් තමන් කරපු දේවල්වරටනුව තමයි විපාකවිදින්න ලැබෙන්නේ දිव්‍යලෝකයෙන් මනුස්සලෝකයට ගිහින් මං ඔය කරුණගැන අසද්ධී කෞුරුුණම් උත්තරදේබිද දඩු මුुගුරු අත්හල සිල්වතුන්ට දන්දෙන් ඕනි වස්ත්‍ර පූජා කරන්ටඕනි. සෙනසුන් දෙන්ටඕනි දන් පැන් පූජා කරන්ට ඕනි ඔය මசුරූදවිය කිපෙන உදවිය පවිටු ගති ඇති උදවිය දෙවලොවයන්නේ නෑ කියලා කௌුරුணම් කියාවිද ඒ කාන්තයෙන්ම මංமே ලෝකෙන් චුතවෙලා මනුස්සලෝකෙ උපදිනවා එතකොට මං අනුන්විසින් මගෙන් இல்லල්லாන්ට සුදුසු කෙනෙක් වෙනවා සිල්වත්වෙනවා දන් දෙෙනවා චරිතවත් වෙනවා සිල්වත්ව ඉන්ද්‍රියදමනයෙන් යුක්ත වෙනවා වැඩියෙන් පින් කරනවා. දුෂ්කර මංමාාවත්වල ඒදඩු පාලම් හදනවා ගස්වැල් රෝපණය කරනවා පින්තාලි හදනවා පැන්පොකුණු හදනවා සතටු සිතින්මයි මංඒව කරන්නේ. එතකොට මං තුදුස්වක පසලොස්වක අටවක පාටිහාරිය පක්ෂයේ පෝයවල්වල මං අටසිල් සමාදන් වෙනවා. මංහොන්දට උපෝසතය රකිනවා. හැමදාම සිල්වත්ව සංවර වෙනවා. දන් දෙන්න පමාවෙන්නි නෑ! දැන්මම් පින්වල විපා කෑස් දෙකෙම්ම දැක්කා. ඔය විදියටට රේවතිීනන් දොඩවන්න පටන් ගත්තා. හොඳටම තැති අරගෙන බියෙන් සැලෙන්නවනාා. එතකොට යමපල්ලන් රේවතීගේ දෙපයින්නල්ලා යටටිකුරු කලාා ගෝර වූ සංසවකනිරයට හෙලුවා. මං ඉස්සර හරිම මසුරුයි, ශ්‍රමණ බ්‍රාක්්මණයින්ට මං හරියට බැනවාදිනවා. බොරු කිය කියයා ස්වාමියාවරාවටනවා. දැන්මන්මි භයානක වූ සංසවකනිරයට වැටිලක් පැහෙනවා. චත්තමානවක බිමානය. නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. හතාගස් කරන මනුෂ්‍යවර්ගයා අතර උත්තම වූ යම් කෙනෙක් කින්නවා උන්වහන්සේ තමයි නිවන්මග සම්පූර්ණ කල ශාක්‍යමොනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ ප්‍රඥ්ඥා බලමහිමයත් චතුරංග සමන්වාගත වීරයත් නිසා සංසාරෙන් එතෙරෙට වැඩියා අන්න ඒ සුගතයන් වහන්සේව සරණයන්න ධර්මයක් තියෙනවා ඒ ධර්මයෙන් රාගය තුරු කරනවා ්‍රෘෂ්ණාව නැති ශෝක නැති, පිළිකුල් රහිත වූ අසංකත වූ නිවනයි ඒ ධර්මය. මේ ධර්මය මධුරයි හොඳින් ප්‍රගුණවෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණයන්න. යම් ආරි සඟපිරිසකට දානයක් පූජා කලවිට මහත්ඵල ලැබෙනවා කියල කියනවනම්. උන්වහන්සේලා පාරිශුද්ධ පුරුෂ යුගල හතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මෙයාර් සංඝයාද සරණයන්න. මේ දිව්‍යවිමානය අහසහි බබලන හැටි බැලුවහම හිරුමඩලවත් මේ තරම් බබලන්නේනෑ. සඳමඩලවත් මේ තරම් බබලන්නේනෑ. පුස්ස කියන තාරකාව පවා මේතරම් බබලන්නේනෑ. එත්තරම්ම සුවිශාලයි. ප්‍රභාශ්වරයි දෙව්ලොවින් මෙලොවට පැමිණි ඔබ කෞද. ඒ විමානෙන් විහිදෙන ආලෝකය, හිරුරැස්පවා පරදවනවා යොදුන් විස්ථක්විතරදුරට රැස්විහිදෙනවා දවල්කාලි වගේම රැටත්‍රැස්විහිදෙනවා ඒ විිමානය පිරිසිද්දයි නිර්මලයි සුන්දරයි විචිත්‍ර වූ සුදුනෙළුම් රතුනෙළුම් වගේ බොහෝනෙලුම් තියෙනවා නොඒෙක්වර්ගේ මල් පිරිලා තියෙනවා නොෙක් විසිතුරු කැටයම් තියෙන ඉතා පිරිසිදුරත්තරණින් හැදුුරු දැල් විමානි වටේට තියෙනවා. හිරු මඩලක් වගේ යහසේ බබලන්නේ. රතුපාට කහපාට දිවසලුවලින් සරසලතියෙන්නේ. අගිල්, පුවගු සන්ඳූන් වගේ සුවඳින් යුක්තයි. රන්වන්පාටින් බබලන දිව්‍යපසරාවන් පිරුණු මේ විමානය පෙනෙන්නේ තාරුකාවන් පිරිවරාගත් ගගන තලය වගේ. මෙහි ඉන්න දි්‍යස්ට්‍රී පුරුෂයන් එක එක පැහැයෙන් යුක්තයි. වල සෑැරස්සීලා දිව්‍යාපරණවලින් සැරැස්සිලා සත්තුටු සිත්තින් ඉන්නේ ඒ දිව්‍ය ශ්‍රීපුරුෂයන් බොහෝ දෙනිෙකුගේ කේෂ කලාපයන් ලස්වරට සරසලයි තියෙන්නේ මද සුලගින් සෙල්ලවෙන රන්වන් මල්වලින් සුවඳ විහිදෙනවා. මේ පුං්්‍යවිපාකය ලැබුණේ මොනමගේ සංවරකමක් දමනයවීමක් නිසාද. මෙහි ඔබ උපන්නේ මොනමගේ පුුණ්්‍යවිපාකයකින්ද එක්තරා මානවකයෙක් මහ මගයමින් සිටියා. ශාස්තෘන් වහන්සේ ඔහුට මුනගැහිලා අනුශාසනා කලාා ඒ මහානීයරත්නය වන මුඹවහන්සේගේ ධර්මයාසා පිළිපදිනවා කියලා ඒත් චත්තමානවක කිව්වාා. ස්වාමීනි පරමෝත්තම වූ ජිනයන් වහන්සේසාරණයන්න. ධර්මයත් භික්ෂ සං්‍යාත් සාරණයන්න කියලා වදාළ වෙලාවේ මං පළමුුව කිව්වේ ඒ ගැන දන්නිනෑ කියලයි. පස්ස තමයි මුुබවහන්සේගේ වචනයා හලා තෙරුවන් සරණගියයේ ඒ අපපිරි සිද්ධ වූ නානා ප්‍රකාර ප්‍රාණගාත කරන්නෙපා ප්‍රාණීන් කෙරෙහි සං්‍යමය නැති අයගැන නුවනැත්තන් වර්ණනා කරන්නේ නෑ කියල වදාළ වෙලාවේ ස්වාමීණී මම් පළමුුවකිව්වේ ඒ ගැන දන්මිනෑ කියලයි පස්ස තමයි මුබවහන්සේගේ වචනයා හලා ඒ විදිහට කළේ අනුන් විසින් රකින දේවල් තමන්ට දීලා නැත්නම් ඒ නොදුන් දේවල් ගන්න හිතන් එපා කියලා වදාළ වෙලාවේ? ස්වාමීණී මම් පළමුුවකිව්වේ ඒ ගැන දන්නේි නෑ කියලයි. පස්ස තමයි මුඹවහන්සේගේ වචනයා හලා ඒ විදිහට කළේ. අනුන් විසින් ආරක්ෂා කරන කාන්තාවන්න ඉන්නවා ඔවුන් කරා යන්නේපා. එක පහද්දයක් කියලා වදාළ වෙලාවේ, ස්වාමීණී මම් පළමුුවකිව්වේ ඒ ගැන දන්නෙනෑ කියලයි පස්ස තමයි මුඹවහන්සේගේ වචනයාහලා ඒ විදිහට කළේ අසත්්‍ය බව දැන දැනත් කියන්න එපා බොරුකීම නුවනැත්තං වර්ණනාකරන දෙයක් නොවෙයි කියලා වදාළ වෙලාවේ ස්වාමීණී මං පළමුුවකිව්වේ ඒ ගැන දන්නෑ කියලයි පස්සෙ තමයි මුබවහන්සේගේ වචනයාහලා ඒ විදිහට කළේ. පුරුෂයකුගේ හොඳසිහිය නැතිවෙන්නේ යම් බීමත්කමකින් නම් ඒ සෑම මධ්‍යපානයක්ම දුරින්ම දුරුකරන්න කියල වදාළ වෙලාවේ? ස්වාමීනි මම් පළමුුවකිව්වේ ඒ ගැන දන්නෙනෑ කියලයි. පස්සෙ තමයි මුඹවහන්සේගේ වචනයා හලා ඒ විදිහෙට කළේ ඒ මං පන්සිල් රැකගත්තා තතාගතයන් වහන්සේ වදාළ ධර්මය පිළිපැත්තා. දෙමන් සන්ධියකට ආපු වෙලාවෙදි මාව හොරුන්ට මැදවුුණා ඔවුන් වස්තුව ගන්ට හිතාගෙන මාව මැරුවා පිනක් හැටියට මෙච්චරයි සහිකරන්න තිබුණේ එයින් බැහැරවෙලා මට වෙන පිනක් නෑ ඒ සුචරිත කර්මයෙහි විපාක වශයෙන් මං කැම්මතිකම් සැපතිබෙන තෞතිසාවෙෙ හිපදුණා සීලසංවරයේ ඇතිකරගත්තෙ මුහොතයි දම්මානු දම්ම පටිපදාවේ වි්පාකයේ බලු මැනව. යසසින් දිලෙන්න්නාක් වැනි මාව දකිනවිට හීන සම්පත් ඇති බොහෝ අය මංවගේ කෙනෙක් වෙන්නයි කැමති වෙන්නේ. සුළු දේශනාව කාසිරිය බලන්න මං සුගගතියට අත්ගියා සැපත් ලැබුවා. එහෙමේකේ යම් කෙනෙක් නිතර නිතරධර්මය ඇස්ුවෝත්නම් ඒ අය දුක්බිය රහිත අමා නිවනම ස්පර්ශකරාව කියලයි මටහිතෙන්නේ. සතාගතයන් වහන්සේගේ ධර්මයෙහි පිහිටලා සුළු දෙයක් කළත් මහා විපාක ලැබෙනවා. විපුුල පල ලැබෙනවා. පින්කරගත්තු චත්තමානවක දිහා බලන්න හිරුමඩල පොල්ොව බුලෝනවා වගේ එයා දෙවුලොව බබලවනවා. මේ කුසලය මොනවගේ දෙයක්ද මොනවගේ යහපතකද හැසිරෙන් නෝනි කියල ඇතැම් දෙවිවරු රැස්වෙලා සාකච්ඡා කරනවා. අපට ආයමත් මනුෂ ජීවිතයක් ලැබූුණෝත් සිිල්වත්වේලා ධර්මයේ හැසිරෙනව කියලා වරහන්තුළ මෙයි අදහස්කරන්නේ ධර්මය ජීවමානව පවතින කාලවලදී දෙවිවරුන් මිනිස්ලවට පැමින ධර්මයේ හැසිරෙන්න්නට කැමති බවයි. ශාස්ත්‍රෘන් වහන්සේ මට බොහෝම උපකාරකොට වදාලා. අනුකම්පා කොට වදාලා. මහා මද්ධහනේ මංගින තැනට වැඩමවාවාදාලා. සත්‍යනාම වූ ඒ රජුන්කරා මං පැමිණුණා. මට අනුකම්පා කරනසේක්වා ආය මත්මම් බනාහන්නම්. මේශාසනයෙහි යමෙක් කාමරාගේ දුරු කරනවානම් බවරාගානුසයත් දුරු කරලා මෝහයත් දුරුකෙරුවට පස්සේ උන්වහන්සේලා ආයි කවදාවත් මවකුසක නිදාගන්නේ නෙනෑ. පිරිනිිවීමට පත්වෙලා එනිසාම නිවී සිහිල්වෙලා යනවා. කටක රසදායක පිමාණය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර පේවා මේ විමානය හරි උසයි මැනික්වලින් කරපු කනු තියෙනවා යොදුන් දොළහක් දුරට පැතිරිලා තියෙනවා උස් මුදුන් ඇති ගෙවල් හත්සියයක් තියෙනවා. වෛරෝඩිමැනිිකෙන් කරපු කනුතියෙනවා. සිත්කලුයි සුන්දරයි. ඔබයේ විමානයේ ඉඳගෙන පානය කරනවා. අනුභාව කරනවා දිව්්‍ය වීනාවන්ගෙන් මිහිරිවාදනය ඇහෙනවා දිව්‍ය වූ රසය තියෙනවා. පංචකාමගුණක් තියෙනවා. රන්නබරණවලින් සැරසිලා දිව්‍යාපසරාවන් නටනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රියවපද වන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වත් දෙවිය. මිනිස්ලෝකේ ඉන්න කාලදී මොනවගේ පිනක්ද ඔබ කලේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබල ඉන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදනේලියෙන් හැම්ම දිසාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුට වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලබුණ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිරිතුරුදුන්නේ. විමාන දොරටුවේ සිහිය උපදවල දෙන රන් කකුළුවෙක් ඉන්නවා. රත්තරණින් නිමවෙලා තියෙන්නේෙ. හරි ලස්සනයි. ද දහයක් තියෙනවා ලස්සනට බබලනවා ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ සිතට පීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ ආනුභාව සම්පන්නව බැබලි බැබලීන්න පින ඕක තමයි මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැම්ම දිසාවම මබලනවා. ද්වාරපාලක විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. මේ විමානය හරි උසයි. මැනික්වලින් කරපු කණුතියෙනවා. යොදුන් දොළහක්තුරට පැතරිලා තියෙනවා. උස් මුදුන් නැති ගෙවල් හත්සයයක් තියෙනවා. වෛරෝඩිමැනිිකෙන් කරපු කණුතියෙනවා. සිත්කලුයි සුන්දරයි. ඔබඒ විමානයේ ඉඳගෙන පානය කරනවා. අනුභව කරනවා. දිබ්‍ය වීනාවන්ගෙන් මිහිරිවාදනය ඇහෙනවා. දිබ්්‍ය වූර සයතියෙනවා, පංච කාමගුණත් තියෙනවා. රන්නබරණවලින් සැරසිලා තිබ්‍යාපසරාවන් න්නටනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණෙ කොහොමද මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට පියඋපදවන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇත පින්වත් දෙවිය. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නවෝය බැබලි බැබලඉන්න පින මොකක්ද ඔබේ සිෙරුවරෙන් විහිදෙන එලියෙන් හැම දිසාවම බබලනවා මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සපට වුණා මනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණ කියේන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ මට දිබ්‍යවර්ශවලින් අවුරුදුදාහක් ආයුෂතියනවා වචනයෙන් යහපත කරලා තියෙනවා ස්සිතින් පැහැදීම ඇතිකරගෙන තියෙනවා. පින්කමකටි කළේ මෙච්චරයි. ඒපිනෙන් තමයි මේ දිද්‍යකාම සම්පත් ලැබුණේ. ඒපිනෙන් තමයි මෙ වැනි ලස්සනක් මට ලැබුණේ. ඒපිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒනිසාමයි. මහඩුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස්ලෝකෙදී ඔය පින තමයි මකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම දිශාවම වපලනවා. කරනීය විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. මේ විමානය හරි උසයි මැනික්වලින් කරපු කනුතියනවා යොදුන් දොළහක් තුරට පැතිරිලා තියෙනවා උස් මුදුන් නැති ගෙවල් හත්සියයක් තියෙනවා. වයිරෝඩි මැනිිකෙන් කරපු කනුතියෙනවා සිත්කලුයි සුන්දරයි. ඔබේ විමානයේ ඉඳගෙන පානය කරනවා අනුභව කරනවා. දිව්‍ය වීනාවන්ගෙන් මිහිරිවාදනය ඇහෙනවා. දිව්‍ය වූ රසය තියෙනවා. පංචකාමගුණක් තියෙනවා. රන් අබරණවලින් සැරසිලා දිව්‍යප්සරාවන් නටනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණෙ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රියඋපදවන මෙ සැපසම්පත් ලැබුණේ, මොනවගේ පිනකින්ද. මහනුභාව ඇති පින් වද්‍යවිය මිනිස්ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබල ඉන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදන එලියෙන් හැම දිශාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහේ. ඒ ගැන ඒ දිද්‍ය පුත්‍රයා ගොඩාක් සතුට වනාා මොනවගේ පින්කම්වලින්ද මේ සැපැබුණ කියන ප්‍රශ්නයක ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. තමාගේ යහපත දන්නා ්ඩුවනැති උද්දවිය පින්කරගන්ටෝනිේ. යහපත් මාර්ගයෙහි වැඩිය බුදුරජාණන් වහන්සේලාට පුදන දානය තමයි මහත්ඵල ලබා දෙන්නේ. ඒ කාන්තයෙන්ම මගේ යහපත පිණිසමයි බුදුරජාණන් වහන්සේ ආරන්වයෙන් ගමට වැඩියේ. මංඋුන් වහන්සේ කෙරෙේ හිත පාදවා ගත්තා ඒනිසයි මන් තෞතෙසා දෙවුලොවට ආාවේ ඒපිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒපිනෙන්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒනිසාමයි මහනුපාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව මේ බැබලි බැබලීන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එළියෙන් හැම දිශාවම වබලනවා. දෙවැනි කරණීය විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. මේ විමානය හරි උසයි. මැණක්වලින් කරපු කනු තියෙනවා යොදුන් දොළහක් දුරට පැතිරිලා තියෙනවා උස්මුදුන් නැති ගෙවල් හත් සියයක් තියෙනවා. වෛරෝඩි මැනිිකෙන් කරපු කනු තියෙනවා. සිත්කලුයි, සුந்தරයි ඔබයේ විமானයේඉගෙන පානය කරනවා අனுුභව කරනවා දිව්‍යබීනාවන්ගෙන් මිහිරිවාදනය ඇහෙනවා ධීව්‍ය වූරස්සය තියෙනවා පංචකාමගුණත් තියෙනවා රන්නබරණවලින් සැරසිලා දිව්‍යාපසරාවන් නටනවා ඇත්තෙන්ම ඔබට මෙවැරි ලස්සනක් ලැබුණි කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිත්තට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහනුභාවඇති පින්බත් දෙවිය. මිනිස්ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක්ද ඔබ කලේ! ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදන එලියෙන් හැම්ම දිශාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිද්‍යබූත්‍රයා ගොඩාක් සතුට වුණා මොනවගේ පින්කම්වලින්දම සැපලබුණ කියන ප්‍රශ්ණයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ. තමාගේ යහපතදන්නා නුවනැති උදවිය පින්කරගන්ටෝනේ. යහපත්මාර්ගේෙහි වැඩිය භික්‍ෂූන්වහන්සේලාට පුදන දානය තමයි මහත් පල ලබා දෙන්නේ ඒ කාන්තයෙන්ම මගේ යහපත පිණිසමයි භික්‍ෂූන් වහන්සේ ආරණ්‍යයෙන් ගමට වැඩියේ. මගුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගත්තා ඒනිසයි මත් තෞතසා දෙව්ලොවට ආවේ ඒපිනෙන් තමයි මේ වැනිලස්සනක් මට ලැබුණේ ඒපිනෙන්මයි මේ සම්පත් ලැබුණේ ස්සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක් කොම ලැබුණේ ඒනිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලීන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැම්ම දිශාවම බබලනවා. සූචිවිමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර පේවා මේ විමානය හරි උසයි. මැනික්වලින් කරපු කනුතියෙනවා යොදුන් දොළහක් තුරට පැතිරිලා තියෙනවා උස් මුදුන් ඇති ගෙවල් හත්සියයක් තියෙනවා වෛරෝඩිමැනිිකෙන් කරපු කනුතියෙනවා සිත්කලුයි සුන්දරයි ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා අනුභව කරනවා දිබ්‍යවීනාාවන්ගෙන් මිහිරිවාදනය ඇහෙනවා තිබ්‍ය වූ රස්ථය තියෙනවා පංචකාමගුණක් තියෙනවා රන්නබරණවලින් සැරසිලා දිව්‍යාපසරාවන් නටනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණෙ කොහොමද මොනවගේ පිනකින්ද ඔබබට මේවා ලැබුණේ. සිතට ප්‍රියඋපදවනවෙ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. ම හානුභාව ඇත්තේ පින්වත් දෙවිය මිනිස්ලෝකෙ ඉන්න කාලෙදේ මොනවගේ පිනක් ද ඔබ කලේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලීඉන්න පින මොකක් ද ඔබේ සිරුරෙන් විහිදන එලියෙන් හැම්ම දිසාවම පබලනවා මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුට වනාා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණ කියන ප්‍රශ්නයට ඔහු මෙිහෙමයි පිළිතුරු දුන්නේ. යම්කිසි දෙයක් දුන්නට ඒකෙ විපාකය ඒ විදිහටම ලැබෙන්න්නේෙ නෑ. යම්කිසි දෙයක් දෙනවා නම් ඒදී මමයි උතුම්වෙෙන්නේ. මංසිවරු මහගන්ට හිදිිකටුවක් පූජා කලා ඒ හින්දිිකටුදානයමයි උතුම්මුණේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්තනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. ස්थිතට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණ ඒනිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලීන්න පින ඕක තමයි මගේ සෙරුරෙන් විහිදනලියෙන් හැම්ම දිසාාවම බබලනවා. වැනි සූචී විමානය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා මේ විමානය හරි උසයි මැනික්පලින් කරපු කනුතියෙනවා යොදුන් දොළහක් දුරට පැකරිලා තියෙනවා උස් මුදුන්නැති ගෙවල් හත්සියයක් තියෙනවා. වයිරෝඩි මැනිිකෙන් කරපු කණුතියෙනවා සිත්්කලුයි සුන්දරයි. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා අනුභව කරනවා. දිව්‍ය වීනාාවන්ගෙන් මිහිරිවාදනය ඇහෙනවා. දීබ්්‍ය වූ රසය තියෙනවා. පංචකාමගුණත් තියෙනවා. රන්නබරණවලින් සැරසිලා, දිව්‍යාප්සරාවන් නටනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණෙ කොහොවද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රියවපද වන මේ සැප්ප සම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්බත් දෙවිය. මිනිස්ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභව සම්පන්නව ඔය බැබලි බැබලීන්න පින මොක්ද. ඔබේ සිරුරෙන් විහිදනේලියෙන් හැම්ම දෙසාවම පපලනවා මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිබ්‍යපුත්‍රය ගොඩාහක් සතටුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලබුණකන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ. මං ඉස්සර මනුස්සලෝකයේ මිනිසුන් අතර මනුස්සේක් වෙලයි ජීවත්තුනේ මට භික්‍ෂූන් වහන්සේ නමක් ටැකගන්න ලැබුණා උන්වහන්සේ කිසි කැලඹීමක් නැති භික්‍ෂුවක් පුදුමාකාර ශාන්තභාවයක් තිබුණේ කෙලිස්් ්‍රහිත සිත්් ඇති කෙනෙ මගේ හිත ගොඩාක් පැහැදුනාා මගේ දෑතින්ම උන්වහන්සේට හිඳිකාටුවක් පූජා කරගත්තා. ඒ පිනෙන් තමයි මේ වැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒනිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස්ලෝකෙද ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි පැබලීන්න පින ඕක්ක තමයි. මගේ සිල්වරෙන් විහිදන එලියෙන්, දිසාවම බබලනවා. නාගවිමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. දිව්‍යපුත්‍රය. ඔබ මෙහි ඉන්නේ අහස් ගමන් නැති පින්වත් හස්තිරාජයකුගේ පිටේ. මේ ඇතා සුදුම සුදදුයි විශාල දල දෙකක් තිබෙනවා. ලස්වනට සරසල තියෙනවා. ඒ වගේම බලවත් මහාජව සම්පන්නයි. මේ ඇතාගේ දළ දෙක මත නිල්වන් ජලය තියෙන නිෙලුම් තියෙන ලස්සර පොකුණු දෙකක් පහළ වෙලා තියෙනවා. ඒ පිප්පුුණු නෙළුම් මත පංචාංගික තූර්යනාදමිහිරට නාදවෙද්දී මේ මනහර දිව්‍යාපසරාවන් ලස්සනට ගටනවා. මහානුභාව ඇත පින්වත් දිව්‍යපුත්‍රය. දිව්‍යාධිපති බවටයි දැන් ඔබ පත්වෙලා ඉන්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි පැබලීන්න පින මොකක්ද ඔබේ සිරුරෙන් විහිදන එලියෙන් හැම්ම දිසාවම පපලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දිව්‍යපූත්‍රයා ගොඩක් සතුටුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණ කියෙන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ. මහායි සිවරයානන් වන කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට නටුවෙන් ගෙලිහුුණු මල්ලටක් මේ දෑතිෙන්ම පූජාකරගත්තේ සිතේ පැහැදීමෙන්මයි. ඒපිනෙන් තමයි මෙ වැනි ලස්සනක් මට ලැබුණේ. ඒපිනෙන්මයි මේ සම්පත් ලැබුණේ සිත්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව පැපලි පැපලින්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැම දිසාවම පපලනවා. දෙවැනි නාගවිමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ඇතානම් සුදුම සුදුයි හරි විශාල ඇත්තෙක් උතුම් හස්තියෙක් දිව්‍යප්සරාවන් පිරිවරාගෙන ඇත අපිටේ නැගලා පැබලි බැබලි වනයෙන් වනයට යන්නේ හැම දිසාවන්ම එළිය කරන ඕසදී තාරුකාවක් වගේ. ඇත්තෙන්න ඔබට මෙවැනි ලස්සනක් ලැබුණෙ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට වේව ලැබුණේ. ස්සිතට පියවපදවන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වත් දෙවිය. මිනිස්ලෝක ඉන්න කාලදී මොනවගේ පිනක්ද ඔබ කළේ! ආනුභාව සම්පන්නව ඔය බැබලි පැබලීන්න පින මොකක්ද. ඔබ සිරුරෙන් විහිදන එලියෙන් හැම දිසාවම පපලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නයහුයි ඒ ගැන ඒ දිව්‍යපුත්‍රය ගොඩක් සතුට වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණ කියීනෙ ප්‍රශ්යට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ. මං අතීත ජීවිතයේ මිනිස්ලෝකෙ මනුස්සයෙක් වෙලා හිටිය. මංඒ සද්දහම් ඇස්සඇති බුදුරජාණන් වහන්සේගේ ශාවකයෙක් වූ උපාසකේක් වෙලා හිටියා මං සතුන් හැරීමෙක් වැැලකුුණා. ලෝකයෙහි සොරකමකීනදය මං දුරු කළා. මංමත්වෙන දේවල් පාවිච්චි කරපු කෙනෙක් නොවෙයි. බොරු කියපු කෙනෙකුත් නොවෙයි මං සත්තුට වුණේ මගේ පිරිදත්තෙක්ක විතරයි. මම දන් පැන් පූජා කරන්නේ පහන් සිතිින්මයි. පිළිවෙලකට මහාදාන මම දීලා තියෙනවා. ඒපිනෙන්ට තවයි මේ වැනිලස්සන මට ලැබුණේ. ඒ පිළින්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපද වන මේ සැප සම්පත්වෝක් කොම ලැබුණේ ඒනිසාමයි. මහාඩුභාව සම්පණඩ වූ ස්වාමීන් වහන්ස. මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආඩුභාව සම්පන්නව පැබලිවැැබලීන්න පින ඕක තමයි. මගේ සෙරුරෙන් විහිතෙන එලියෙන් හැම්ම දිශාවම පපලනවා. තුන්වෙනි නාගවිමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුත් අස්ස, ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දිබ්‍යපුත්‍රය මේ තිබ්්‍යමව වූ ඇත්වාහනය සුදෝ සුදුයි. තූර වාදනවලින් නැගෙන නාදයෙන් පුද දෙනවා. ඒ හස්තියාපිට නැගල අහසින්නපු ඔබ කෞද. දෙවියෙක්ද, ගාන්ධර්වයෙක්ද එහෙමත් නැත්තම් පුරින්දද කියන ශක්‍රයාද. ඔබ කෞු්ද කියලා අපි දන්නේ නෑ. අපි ඔබෙන්න්නහන්නේ ඒක දැනගන්නේ කොහොමද කියලයි. මං ඔබ හිතන විදියේ දෙවියෙක් නොවෙේ. ගාන්ධර්වයෙකුත් නොවෙයි. පුරින්දද නම් වූ ශක්‍රයාත් නොවෙේ. සුදර්මා කියන නමින් යම් දෙවිවරු කොටසක් කින්නවා. මං අන්න එයාලාගෙන් එක්කෙනෙක්. සුධර්මා දෙවිනම් වූ ඔබට මංවැඳගෙනයි මේ කාරණය අහන්නේ. මනුස්සලෝකෙදී මොනවගේ කර්මයක් කරලාද ඔබ සුධර්ම කියන දෙවියන්න අතර උපන්නේ. කෙනෙක් ඉන්නවා එයා උක්ගඩුවලින් ගෙයක් හදලා තනවලිනුත්ගෙයක් හදලා රෙදිිපිළිවලිනුත්කයක් හදලා පූජා කරගන්නවානම් මේ ගෙවල් තුනෙන් එකක් දීපුනිසයි සුධර්මා දෙවියන්න අතර උපන්නේ. රත විමාණය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්තස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා ඔබේ අතේ දුන්නක් තියෙනවා හොඳ මෝරපු අරටුවකින් කළ මේ දුන්න හරි දැඩි එහි එක්කොනක් පයින් හොබාගෙන ඉන්නේ කදෝබ ක්ෂත්‍රයෙක්ද වෙනත් රාජකුමාරයෙක් ද එහමත් නැත්තම් වනාන්තරයේ ඇවිදගෙන යන වැත්තෙක්ද ස්වාමීණි මං වනාන්තරයේ ඇවිදිනවා මං අස්සක රජ්ජුරුවන්ගේ පුතා පින්වත් භික්‍ෂුව ඔබට මගේ නම කියන්නම් මං ගැන කවුරුද් දන්නේ සුජාත කියලයි මං මේ මුවන්ව හොයාගෙන යනවා එහෙමයි මේ වනේ ඇතුළටාවේ මං වූෙක්ව දැක්කෙන මං මේ නැවතුනේ ඔබව දැකලයි. ඔබ මහා පින්වන්තයෙක් ඔබේ පැමිණීම යහපත් එකක්මයි. ඔබේ පැමිණීම අයහපත් එකක් නම් නොවෙෙයි. ඔන්න ඔතනින් වතුරාරගෙන ඔබේ පාසෝදාගන්න. මේතියෙන්නේ සීතල වතුර ඔය පැන්ගෙනාවේ කන්දගුහාාවෙන්. රාජපුත්‍රය. ඔයි පැන්ටිකුත්වලඳලා මේ ඇතිරිල්ලේ වාඩිවෙන්න. මහා මනින්ද්‍රයානන ඔබේ වච්චද හරිම සුන්දරයි. කන්කලොයි කිසි වරදක්නෑ අර්ථවත් මදුරයි තේරුමක් ඇතුවමයි ඔබ කතාබස් කරන්නේ. ශ්‍රේෂ්ඨ රිෂිතුමනි මේ වනයෙහි වාසය කරන්නේ මොනවගේ දේකට ඇලුම් කරලද. මංමයහන්ේ ඒ ගැනයි ඔබවහන්සේක වචනය අහලා අර්ථදැනගෙන ධර්මය දැනගෙන අපි පිළිපදින්න කැමති. පින්වත් කුමාරය හැම සත්වයන් කෙරෙහිම අහිංසාාව පැතිරීමයි අපේරුචිකත්වය ඒ වගේම සොරකම් කරන්නේ නෑ. අසීලාචාරදේ නෑ මත්පැන්බීමක් නෑ. ඕවායින් වැලකී ඉන්නේක ධර්මහි හැසිරනේක බහුෂෘදතාවය ඇතිකරගන්නේක, ගෙලෙහි ගුණදන්න එක මෙලොවදීම ප්‍රශංසාාව ලැබෙන කාරණා ඇත්තෙන්ම මේව තමයි ප්‍රශංසා ලැබ්ිය යුතුදේ. රාජපුත්‍රය තව මාස පහකින් මෙපිට ඔබේ මරණය සිද්ධ වෙනවා. ඊටකලින් තමන්ව අපාදුකින් මුදවාගන්න. ඒමං හොයි ජනපදේටද යන්නේ මොනවගේ දෙයක්ත කරන්නේ මොනවගේ පුරුෂකාරයක්ත කරන්නේ. මොනවගේ විද්‍යාවකින්ද මේ ජරාමරණවලින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. රාජපුත්‍රය කෙනෙක් යම් තැනකටගිහින් ජාමරණවලින් නිදහස් වෙනවා නම් ඒ විදිහෙතැනක් ඒ විදිහෙ විද්‍යාවක් ඒ විදිහෙ පුරුෂිකාරයක් දැකගන්ට නෑ. මහා ධනවත් උදවිය මහා බෝගෑතය උදවිය ක්ෂත්‍රීිය වූ රජවරු තවත් බොහෝ ධනදාාන්‍ය ඇතිය උදවිය යන ඔය කවුරුත් අජරාමර උදවිය නොවේ. ඉදින් ඔබ අහලතියෙනවාද අන්දක වෙන් හූ පුත්‍ර කියන අයගැන. එයාලහරි ශූරයි වීරයි වික්‍රමාන්්බිතව සතුරන්ට පහර දෙෙනවා. හිරු සඳුවාගේ අන්තිමේදී ඒ උදවියත් ආයුෂයිඉවරවෙලා මැරිලගයා. ක්ෂත්‍රීිය උදවිය ඉන්නවා බ්‍රාක්්මනවරු ඉන්නවා, වෙළඳವ්‍යපාරිකಯෝ ඉන්නවා දැසිදැස්තන් ඉන්නවා ಚඩාල පුක්කුස குුළவලාය ඉන්නවා තව නොය කොತ್ತುදವිය ඉන්නවා ඔය කෞුරුත් ඉපදීමෙන් අජරමරවෙಚ්ಚෝදವිය නොවේ. අ්ட்டකවාමකාදී ऋෂිවරුන්ගේ පරම්ಪරාවෙන්න්නපු සයவදරුම් வேදමන්ත්‍ර පාඩම් කරන உදවිය ඉන්නවා அනෙ குදವಯත් ඉන්නවා ඔය කෞරුද ඒ ඇති කරගත්තුು විද්‍යාවෙන් අජරමරවෙන්නෙ නෑ! ශාන්ත රිෂිවරු ඉන්නවා සීලසංවරයෙන් යුක්තයි තපස්රකිනවා ඒ තපස්වීන් වහන්සේලාත් කාලයාාවහම ශරීරය අත්හැරදානවා. වඩනලද සිත්තැති රහතන් වහන්සේලා ඉන්නවා නිවන්මග සම්පූර්ණ කරලායි ඉන්නේ ආශ්්‍රව රහිතයි පින් පව් මේජීවිතය තුළම ගෙවාදමලා අන්තිමේදි මේේ සිරුර බැහැරකන්නවා මහාමනිධානන ඔබවහන්සේ විසින් ඔය ගාතාවන් ඉත්තාම හොඳින් වදාලේ අර්ථවත් ඒ යහපත් දේශනාවනිසා මට ධර්මය තේරුණා අනේ ඔබ වහන්සේවත් මට සරණවනු මැනව පින්වත් කුමරුණි ඔබ මාවසරණයන් ඕන නෑ මංසරණගියයේ ශාක්්‍ය පුත්‍ර වූ මහාවීරයණන් වහන්සේ නමක් කින්නවා අන්න ඒ උත්තමයාණන් වහන්සේව සරණයන්න. අනේ නිදුකාණන් වහන්ස ඔබගේ ඒ ශාස්තෘන් වහන්සේ වැඩසටින්නේ කොයි ජනපදයේද. වෙන කිසිවක් හා සමානනො වූ ඒ ජිනයන් වහන්සේව බැහැදකිගන්ට මාත්යනවා. කුමරුණි ඔක්කාකවන්ශේහිවඋපන් ඒ අජානයේ පුරෂෝත්තමයණන් වහන්සේ වැඩසිටියේ පෙරදිකජනපදයේ. උන්වහන්සේ පිරිනිිවන් පා වදාලා. නිදුකාණන් වහන්ස ඔබගේ ඒ ශාස්්‍ර වූ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටනසේක් නම් උන්වහන්සේ සම්ක උතුම් දහම්මැසුරු ලබන්ට මත් දහස යොදුන් ගෙවාගෙන හරි යනවා. නිදුකාණන් වහන්ස ඒ ඔබගේ ශාස්තෘන් වහන්සේ යම්හයකින් පිරිනිිවන් පාවදාලසේක්ද පිරිනිවනට වැඩියා වූ ඒ මහාවීරයාණන් වහන්සේව මක් සරණයනවා. මං බුදුරජාණන් වහන්සේව සාරණයනවා. අනුත්තර වූ ශ්‍රීෂ අද්ධර්මයත් සාරණයනවා නරදේවයන් වහන්සේගේ ශ්‍රාවක වූ සංගරත්මයත් සාරණයනවා මං වහා වහා සතුන්මැරීමෙන් වලකිනවා ලෝකයෙහි සොරකම්කිරීම මක් කරන්නේි නෑ මත්පැන්බොන්නෙත් නෑ බොරු කියන්නෙත් නෑ තමන්ගේ බිරිඳ සමක පමණයි මං සතුට වෙන්නේ දහසක් රැස් ඇති හිරුමාඩල ආකාසෙහි පිළිවෙළකට ගමන් කරන්නේ දිසාවන් බබලුවාගෙනයි. ඔබේ මහාරතයත් අන්න ඒවාගේ හත් යොදුනක් විශාලත්වෙන් යුක්තයි. ඒ රථය වටේටම රන් පටිවලින් සරසලතියෙනවා. එහි වියගස මුල ඉඳන්න මුතුමැනිික්වලිින් සරසලතියෙනවා. ඒවාගේම රන්ෘදීවලින් කළ පටවල, වෛරෝඩි මැනිිකෙන් කරපු සුන්දරරේක ලස්සනට මැවිලා තියෙනවා ඒ රථයේ මුදුනත් වෛරෝඩි මැනිකෙන් කරලා තියෙන්නේ වියගහ විසිතුරු කරලා තියෙන්නේ රතුමැණික්වලින් රන්්‍රදීවලින් කරපුර හැන්පටින් තමයි මේ අශ්වයක් බැඳලායින්නේ සිතේ වේගයෙන් ගමන් කරන මොවුන් හරි සුන්දරයි යසස් ඇති දිව්‍ය පුත්‍රය දහසා කශ්ව්‍යයන් යොදපු දිව්වරතයෙහින්න සක්තෙවිඳවාගේ ඔබත් මේ රන්වන් රතය ඉන්නේ මංමී මෙිතරම් දක්ෂතා ඇති ඔබෙන් නහන්නේ මෙවැනි උදාර වූ සැපසම්පත් ලැබුණෙ කොහොමද කියලායි ස්වාමීනි මං ඉස්සර මනුස්සලෝකෙදදි සුජාත කියලා රාජකුමාරයෙක් වෙලා හිටියා ඔබ වහන්සේතාමයි මාකෙරෙහි අනුකම්පා කරල මේ සංවරකරවන උත්තුම් ධර්මයේ පිහිෙව්වේ මගේ ආයුෂ පිරිහිලාතිබුණු බව ඔබ වහන්සේ දැනගත්තා. සුජාත මේට පුද පූජා කරන්න ඒ ඔබට යහපත පිනිසමයි හේතුවෙන්න කියලා මට ශාස්ෘන් වහන්සේගේ ධාතුන් වහන්සේන මක් ලබාදුන්නා. මංගේ ධාතුන් වහන්සේට සුවදීන් මලින් පූජා පැවැත්වූවා හරි පිළිවෙලටම මංකලාා. මිනිස් ශරීරය අත්හැරියයට පස්සේ මන් නන්දෙනවනේ හි උපන්නා. මේ රම්්‍ය වූ නන්දනවනයෙහි නොයෙක් වර්ගයේ කුරුලු කොබේ යන්න ඉන්නවා. මංවිිහි දිව්‍යපසරාවන් පිරිවරාගෙන නැටුම් ගැයුම්වලින් සත්තුටුවෙවී ඉන්නවා. මහාරථ විමානය. නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දිව්‍යපුත්‍රය දහසක් අසුන් යොදවලතියෙන මේ රත්ථය හරිව විචිත්‍රයි. සුන්දරයි. ඉතින් මේ රථයේ නැගලා ඔබ උද්‍යානභූමියට යනකොට භූතපති වූ පුරින්තද වූ සක්ද විඳුවාගේ. ඔබේ රථය රත්තරන්වලින් හැදනුව එකක්. ඒ රත්ථය දෙපැත්තේ යට මනාව පිහිටි දෙකොන අතිශ්්‍යයින්ම සුන්දරයි. ඒ රථයහි කනුහිටවලතියෙන්නේ අති ප්‍රවීරයන්ගේ නිර්මාණ වගේ. මේ රථය බබලන්නේ පොහොය දවස පුන් සඳවගේ. මේ රථය ආවරණය කරලතියෙන්නේ රන්දැල්වලින්. विවිධාකාරමැනිි වර්ගවලින් සරසලතියෙනවා මිහිරිස්වරයෙන් සොදුරු ගෝෂාවකුත් නැගෙනවා චාමර සලනාත්වලින් යුතු දෙවිවරුනිිසා තවත්ලස්සනයි. මෙහි රථනාබිය සිතෙන් මවාපු එකක් වගේ රතයේ රෝදාතරඇති අරයන්ந்த මුතුමැනික්වලින් සරසලතියෙනවා ඒ රතනාබි සියගණනක් සැරසිරිවලින් සරසලතියෙනවා. රතය ගමන් කරනකොට එළියවිහි දෙෙන්නේ විදුලි කොටනවා වගේ. මේ රථය හරිම විචිතරයි දහසක් රැස් ඇති නිම්වලලු තියෙනවා හරි මිහිරි හඬින් නැහෙන කිංකිිනි දැල් තියෙනවා පංචාංගික තූරනාදය වගේඒ ඇහෙන්නේ මේ රථයේ මුදුන හරි විචිත්‍රයි සඳ මටල වගේ මැනික්කඔබ්බවලා තියෙන්නේ හැම්ම තිස්සෙම පිරිසිදුයි. සිත්කලුයි ප්‍රභාශ්වරයි. රන්වන් රේකාවන්ගේෙන් වඩාත් සුන්දරවෙලා තියෙනවා. වයිරෝඩි මැනිික්‍රදක් වගේ අත්තිශයින්ම සුන්දරයි. මේ අශ්වයොත් සඳ මඩලවැනි මැනිික්වලින් සරසලා තියෙන්නේ. හොඳ උසමහත තියෙනවා. හෝද ජාවයකුත් තියෙනවා හරි විශාලයි. පලවත් මහාජවයක් තියෙනවා. ඔබේ සිත්්තට අනුකූලවමයි වයන් ගමන් කරන්නේ සතර පාදවල වේගයෙන් ගමන් කරන මේ හැම අශ්වයෙක්ම ජවයෙන් සමානයි ඔබේ සිතට අනුකූලවමයි ගමන් කරන්නේ මේ රථය උසුලන මොවුන් හරි මුරුදුුයි කීකරුයි සත්තුට ඇති කරලා දෙනවා අජානීය අශ්වයන් අහසේ ගමන් කරද්දි මේ අශ්වයන් සැරසලි සොල වනවා සිීනු හඩින් මිහිරටන අත දෙෙනවා ඉත්තා යහපත්ලෙසු කරනලද සැරසලි වඩ වඩාත් දීප්තිමත්වෙනවා උන්ගේ ස්වරය මොනතරම් සුන්දර දෙයත් පංචාගික தூරිනාදයවාගේ රතයේ ශබ්දයයි පලදනාවල ශබ්දයයි අශ්වයින්ගේ කුරගැටෙනහඩයි අශ්වයින්ගේ හේසරාවයයි කියන මේ සියල්ලෙන්මනැගෙන ගෝෂාව දෙවියන්ගේ ගෝෂාව සමග එකතුවෙනකොට දිව්‍ය ගාන්ධර්වයන් වි්චිත්‍ර වූ තූරෙනාද පවත්වනවා වගේ ඉතා මිහිරට ඇහෙනවා ඒ රතයේ ඉන්නවා දිබ්‍යපසරාවන් ඔවුන්ගේ ඇස් මුව පැටවුන්ගේ වගේ අඩවන් වෙලා තියෙන්නේ දික්්ගු ඇස්පිහාටු තියෙනවා සිනහමූුණු තියනවා සොඳුරු කතාබහතියෙනවා වෛරෝඩි මැනිිකෙන් කරපු දැල්වලින් සිරුර වහගෙන ඉන්නේ ගාන්ධර්වයන්ගේෙන් අග්‍ර දෙවියන්ගේෙන් ඔවුන් හැම්ම තෙස්සම පිදුුම් ලබනවා ඒ දිව්‍යාපසරාවන් සිත් අලවන රතුපාට රන්වන් පාට පස්ත්‍රවලින් සැරසලා ඉන්නවා විශාල් නෙතයුග තියෙනවා සොඳුරු රත්පැයෙන් සැරසුුණු නෙත්යුගතියෙනවා සොඳුරු උපතාක් ලබාදෙන සොඳුරු සිරුරු ඇතිව රතයේ ඉන්න ඒ සුරාංගනන් දිව්‍ය කුමාරයාට වැඳගෙන ඉන්නවා ඒ දිව්‍යාපසරාවන් රන්වන්නාාවරන පැළඳගෙන ඉන්නවා දි්වසලු දරාගෙන ඉන්නවා සිහින් ඉංගතියෙනවා ස්තුල නැත්ති කෘෂනැත්ති වටොර තියෙනවා පියයුරු තියෙනවා. දිගුවලට ඇංගිලි තියෙනවා සියුම් දැක්මෙන් යුක්තයි රතඒ ඉන්න ඒ සුරාගනන් දිබ්්‍යකුමාරට වැඳගෙන ඉන්නවා. ඒ දිබ්‍යාපසරාවන්ට ලස්සන කෙස් කලභක්තියෙනවා ලස්සනට බෙදල පීරල තියෙනවා රන් කෙදිවලින් සරසල තියෙනවා ප්‍රභාශ්වරයි ඔබ හිතන හිතන පිළිවරටයි ඔබ කැම්මති පරිදිී ඔවුන් සිටින්නේ. රතයේ ඉන්න ඒ සුරාංගනන් දිබ්‍ය කුමාරට වැඳගෙන ඉන්නවා. ඒ දිව්‍යාපසරාවන් නෙලුම් මහනෙල් මලින් සැරසලා ඉන්නවා. දිබ්‍ය සඳුන් තවරාගෙන ඉන්නවා. ඔවුන් අලංකාරයි ඔබ හිත්තන හිත්තන පිළිවටයි ඔබ කැමති පාරිදි ඔවුන් ස්සෙටින්නේ. රතයේ ඉන්න ඒ සුරාංගනන් දිබ්‍ය කුමාරයාක වැඳගෙන ඉන්නවා. ඒ මල් දරණ දිව්‍යා අපසරාවන් නෙලුම් මහනෙල් මලින් සැරසලා ඉන්නවා. දිව්‍ය සඳුන් තවරාගෙන ඉන්නවා. ඔවුන් අලංකාරයි. ඔබ හිතන හිතන පිළිවලටයි ඔබ කැමති පරිදි ඔවුන් සිටින්නේ. රතයේ ඉන්න ඒ සුරාගනන් දිව්‍ය කුමාරයාට වැඳගෙන ඉන්නවා. ඔවුන්ගේ ගෙලෙහි ලස්සන පලදනා තියෙනවා. අත්පාවලත් හිසේත් ලස්සන පලදනා තියෙනවා. සරත්කාලයේ හිරුමඩල උදාවනහම දස දිසාාවම බබලනවා වගේ ඔවුන් බබලන්නේ. මද සුලගින් ඔවුන්ගේ අත්වල මල් සෙලවෙනවා. පලදනාත් සෙලවෙනවා. එතකොට එයි නැගෙන්න්නේ ස්තිියලු ප්‍රවීන ගාන්ධර්වයන් හට හුරුපුරුදු වූ නාදවැනි ඉතා කන්කලු සුඳුරු නාදයන්. දිබ්්‍යපුත්‍රය. ඒ උද්‍යානයෙහි දෙපස රථ හඬ ඇහෙනවා. කුංචනාද ඇහෙනවා. කුරල්නාදය ඇහෙනවා. එයින් දෙවිවරු ප්‍රමුතිිත වෙනවා. නෙළුම් පත් නැමැති අත් ගැටෙනකොට වීනාවකින් වගේ මිහිරිනාදය ඇහෙනවා. මේ වීනාවල්වල බොහෝකන්කලු මිහිරි හඬ ඇහෙනකොට ඉතා සුන්දර විලසට රදයාංගම නාදයන් නැහෙනකොට දිව්‍යාපසරාවන් ඉතා හොඳින් පුහුණු වෙලා නෙළුම්වල්ලුඩ කරකැවිකැවිී නටනවා. මේ සින්දුකීමත් වාදනයත් නැටුම්නැටීමත් යන දේවල් එකට එකතුබුණාම මේ රතයේ ඉන්න ඇටම් දිව්‍යාපසරාවන් නටනවා. මේ රතයේ ඉන්න උතුම් දිව්‍යාපසරාවන් දෙ පැත්තෙඉදගෙන බබලන්න පටන් ගන්නවා. ඒ දිව්‍යපුත්‍රයා තූරිවාදන වලින් සන්තෝෂවෙනවා. ශක්‍රයාවාගේ අනයන්ගෙන් පිදුම් ලැබනවා. මේ වීනානාදයන් බුහෝසයින් වැයෙනකොට හරදයාංගම වූ මිහිරිනාදයට සතුට උපදිනවා. ඔබ ඉස්සර මනුසලෝකෙදී මොනවගේ පුුණ්්‍යකර්මයක්ත කළේ. මොනවිදිය සීල්ද රැක්කේ! මොනවිදී ධම්මචාරී ජීවිතයක්ද ගත කළේ. මොනවගේ බෘතයක්ද කැමති වුණේ? ඔබ කලින් ජීවිතයක කරපු පොඩි පහේ පිනක් නම් වෙන්න බෑ රැකගත්තු පොඩිසීලයක් නම් වෙන්න බෑ ඔබේ ඉර්ධයානුභාවය අති විශාලයි අනිත් දෙවිවරුන්ව ඔබේ ආලෝකයිෙන් යටපත් වෙනවා ඔබේමි පු්්‍යවිපාකය දානයෙන් ලැබුණු එකක් ද එහෙමත් නැත්තම් සීලයෙන් ලැබුණු එකක් ද එහෙමත් නැත්තම් වෙනත් වැදුම් පෙදුම්වලින් ලැබුණු එකක්ද මේ අහන කරුණට පිළිතුරු දෙනුමැනව. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුට වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණකීන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. ඒ අග්‍ර පුද්ගල වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නරෝත්තමයන් වහන්සේ නමක්. ඉදුරන් ජයගෙනයි ඉන්නේ කෙලෙස් නෑ දේවාති දේවයි සුන්දර පුුණ්‍ය ලක්‍ෂණයන්ගෙන් යුක්තයි දෙවි මිනිසුන්හට අමුෘර්ථදවාරය විවෘත කරලායි තියෙන්නේෙ. මං උන්වහන්සේව දැකගත්තා සසරෙන් එතරට වැඩි උන්වහන්සේ හස්තිරාජයෙක් වගේ තනිරත්තරණින් කරපු රූපයක් වගේ උන්වහන්සේව දැකබලාගත්තු ගමන් වහ වහාමං සිතත පිරිසිදු කරගත්තා. සුභාසිත දජය වූ ඒ බුදුරජාණන් වහන්සේව දැකගත්තට පස්සේ කිසිවකට නොවැෑලෙන උන්වහන්සේට මං මගේ නිවසේ මල් අතුරල දන්පෙන් පූජා කරගත්තා. ඉතා පිරිසිදුවට ප්‍රනීත විදිහටයි ඒ රසවත්තාහාරපාන පිළිගැන්බූයේ ඒ වගේම සවුරුත් පූජා කරගත්තා. ඒ නරොත්තමාණන් වහන්සේට මත් දන්පැන්වලින් සිවුරෙන් දසවත් කැවිලි පෙවිලිවලින් හොඳින් පූචා සත්කාර කලා දැංගේමං දෙවුලවක් දෙවළවක් පාසා යනවා සුදස්ස දිව්‍යපුරයේ මන්දැන් ඇලි වසන්නේ. ඔන්නෝය විතියට මංහිතාම නිරවුල්ව දන්දීමට කලින් දන් දෙනවිට දන්දුන්නට පසු කියනමේ තුන්නවස්ථාවේම ස්්‍රත පහදවාගෙන තමයිධනමාන කළේ ඊට පස්සේ මංගේ මිනිස්සිරුර අත්හැරියා දැන් මේ දිව්‍යපුරෙහි මංඇලී වසන්න සක්තවිඳු වගේ මුනිවරයා නැනි ඉතා උසස් වූ ආයු, වර්ණ, සැප්ප, බල යන මේවා ලබන්න කෞරුහරි කැමතිනම් නොවැලුණු සිත්්තැති බුදුරජාණන් වහන්සේ උදසාමයි ඉතා හෝඳින් පිළියල කරපු බොහෝ දැන් පැන් පූජා කරගතයුත්තේ මේ ලෝකයේවත් වෙන ලෝකයකවත් බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්වත් සමාන කෙනෙක්වත් නෑ. උන්වහන්සේ දන්පැන් පූජා ලැබීමට සුදුසු තුමන් අතර අතිශයින්ම සුදුසු උත්තමයයි. පින් කැමැති යඋදවයට ඒ තුළින් මහත් පල ලබාගන්න පුළුවනි. පස්වෙනි මහාරථවර්ගය නිමාවිය. එහි පිළිවෙර උද්ධානයයි. ම්ඩුක විමානවස්තුව රේවති චත්තමානවක, කක්කට දවාරපාලක කරණීය විමානවස්තුද් දෙෙක්ක සුචිවිමානවස්තුද දෙෙක්ක නාගවිමානවස්තුත්තුන රථවිමානවස්තුද් දෙෙක්ක කියන මේ පුරුෂ විමානවස්තු වෙනුයි ප්‍රථම වර්ගය කියන්නේ. තුන්වෙනි බනවරයි. පායාසි වර්ගය. අගාරීය විමානය නමු තස්ස භගබතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පායාසි වර්ගය. උය අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ චිත්‍රලතා වනය තියෙන්න්නේ උත්තුම් තෞතිසා දෙවියන් ඇතරයි. ඔබේ මේ විමානයත් අන්න ඒ චිත්‍රලතාවනය වගේ පබලනවා. ඔබේ විමානය අහසහි බබලමින් තියෙනවා. මහානුභාව ඇති පින්බද්ධීප්‍ය පුත්‍රය. දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත්වලා ඉන්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලදී මුණවගේ පිනක් ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලීන්න පින මොකක්ද. ඔබේ සිලුරෙන් විහිදන එලියෙන් හැම්ම දිසාවම පබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි ඒ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිබ්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණකීන ප්‍රශ්නයට ඔහු මිහෙමයි පිළිතුරු දුන්නේ. ස්වාමීනිි, මමත් මගේ බිරිදත් මනුස්සලෝකෙද ගිහිජීවිතය ගත්ත කළේ පොකුණක් තියෙනවා වගේ. ආය සංඝ්‍යා විෂයෙහි සිත පහදවාගෙන බොහොම පිළිවෙලට අපි මහා දැන් පැන් පූජා කළා ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිනෙන් මයි මේ සම්පත් ලැබුණේ සිත්්තට ප්‍රීතිය උපද වන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුපාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලීන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම දිසාවම බබලනවා. දෙවැනි අගාරීය විමානය, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා උයන් අතරින් ශ්‍රේෂ්ඨ වූ චිත්‍රලතාවනය තියෙන්නේ උතුම් තෞතුසා දෙවියන් අතරේ ඔබේ මේ විමානයත් අන්න ඒ චිත්‍රලතාවනය වගේ බපලෙනවා ඔබේ ඒ විමානය අහසහි බබලමින් තියෙනවා මහානුභාව ඇත පින්වත් දිබ්‍ය පුත්‍රය දිව්‍යාධිපති බවටයි ඔබ දැන් පත්වෙලා ඉන්නේ මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද ඔබේ සිරුරෙන් විහිදනේලියෙන් හැම දිශාවම බබලනවා මොගල්ලාාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රය ගොඩාක් සතුට වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණිකීන ප්‍රශ්නයට ඔහු මේ හෙමයි පිළිතුරුදුන්නේ. ස්වාමීණි! මමත් මගේ බිරින්දත් මනුස්සලෝකෙදි ගේ ජීවිතය ගත කළේ පැන්පොකුණක් තියෙනවාවාගේ. ආර සංඝ්‍යා විශයෙහි සිත්්ත පාදවාගෙන බොහොම පිළිවෙලට අපි මහා දැන් පැන් පූජා කළා ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමී ඉන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලින්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැම දිසාවම බබලනවා. පලදායිකා විමානය. නමෝ තස්ස භගවතෝ අර්හතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා මේ විමානය හරි උසයි මැනික්වලින් කරපු කණු තියෙනවා යොදුන් දහසයක් දුරට පැතිරිලා තියෙනවා උස් මුදුන් හැති ගෙවල් හත්සියයක් තියෙනවා වයිරෝඩි මැනිිකෙන් කරපු කණුතියෙනවා සිත්කලුයි සුන්දරයි බ විමානයේ ඉඳගෙන පානය කරනවා අනුභග කරනවා දිව්‍ය බීනාවන්ගෙන් මිහිරිබාදනය ඇහෙනවා ඔය විමානයේ ඉන්න දිව්‍යාප්සරාවන් සූසට කලාවන් හොඳට පුහුණු වෙලා ඉන්නේ. ඒ උදාර දිව්‍යකන්ඥාවන් නටනවා ගයනවා සත්තුටු වෙනවා. මහානුභාාව ඇති පින්බත් දිබ්්‍ය පුත්‍රය දිව්‍ය අධිපතිබාවටයි දැන් ඔබ පත්වෙලා ඉන්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලදී? මොනවගේ පිනක්ද ඔබ කළේ! ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද. ඔබේ සිරුුවරෙන් විහිදන එලියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුට වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබනිකීන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ. මහා මනිතුමනිි රජු සිත්තඇති පහන් සිත්්තඇති ඒ ආර සංගරත්නයට පළතුරු පූජා කරගත්තොත් ඒ පුද්ගලයා මහාපුුණ්්‍යඵලයක් ලබාගන්නවා. ඒ පුද්ගලයා දෙව්ලොවොයිපදිලා තෞතිසාාවේ සත්තුටු වෙනවා. බොහෝ පුුණ්්‍ය පලානු භව කරනවා. මුනිදුනි, මත් ඒ විදිහෙම පළතුරු හතරක් පූජා කරගත්තා. ඒනිසා මිනිස්ලෝකේ සැපපතනවනම්. දෙව්ලොව සැපපතනවනම්. එයා කල යුත්තේ නිතර නිතර පළතුරු පූජා කරණයකමයි. ඒකමයි සුදුසු. ඒපිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒනිසාමයි මහානුභාව සම්පන්න වූ ස්වාවීන් වහන්ස මිනිස් ලෝකදී ඔය පින තමයි මංකරගත්තේ ආනුභාව සම්පන්නව බැබලි පැබලීන්න පින ඕක තමයි මගේ සෙරුරෙන් විහිදන එලියෙන් හැම දිශාවම බබලනවා උපස්සයදායක විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දිබ්්‍ය පුත්‍රය. වලාකොළු නැති ආකාසයේ දිලිසෙමින් යන පුන්සඩක් වගේ බේ විමානයන් ආකාසයේ බැබලමෙන් තියෙනවා මහානුභාව ඇති පින්බත් දිව්‍යපූත්‍රය දිව්‍ය අධ්ධිපති බවටයි දැන් ඔබ පත්තලාඉන්නේ මිනිස්ලෝකෙ ඉන්න කාලෙඩී මොනවගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද ඔබේ සිෙරුරෙන් විහිදනේලියෙන් හැම දිසාවම බබලනවා මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිබ්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිරිිතුරුදුන්නේ. ස්වාමීණි! මමත් මගේ බිරිඳත් මනුස්සලෝකෙදී රහතන් වහන්සේ නමකට ස්තෙනසුනක් පූජා කරගත්තා. ආර සං්‍යා විශයහි ස්සිත පහදවාගන බොහොම පිළිවෙලට අපි මහාදන් පැන් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්තනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. ස්සිත්්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලීන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැම දිසාවම බබලනවා. දෙවැනි උපස්සයදායක විමානය. නමෝ තස්ස පගවතෝ, අරහතෝ සම්මා සම්බුද්තස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දිව්‍ය පුත්‍රය වලාකොළු නැති ආකාසයේ දිලිසෙමින්්ඥන හිරු මඩලක් වගේ ඔබේ විමානයත් ආකාසේ බැබලෙමෙන් තියෙනවා. මහනුභාව ඇති පින්වත් දිබ්‍ය පුත්‍රය. දිද්‍ය අධිපතිබාවටයි දැන් නොබ පත්වෙලා ඉන්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලෙදී, මොනවගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලීන්න පින මොකක්ද ඔබේ සිරුරෙන් විහිදනලියෙන් හැම්ම දිශාවම පපලෙනවා මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩක් සතුට වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ ස්වාමීනිි! මමත් මගේ බිරිඳත් මනුස්සලෝකෙදී රහතන් වහන්සේ නමකට සෙනසුනක් පූජා කරගත්තා. ආර සංග්‍යා විශයහි සිත්ත පහදවාගෙන බොහොම පිළිවෙලට අපි මහාදන් පැන් පූජා කළා. ඒ පිනෙන් තමයි මේ වැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිත්්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීඉන්වහන්ස. මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලින්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිශාවම බබලනවා. භික්හදායක විමානය නමෝතස්ස පගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා මේ විමානය හරි උසයි මැනික්වලින් කරපු කණුතියෙනවා යොදුන් දොළසක් දුරට පැතිරිලා තියෙනවා උස් මුදුන් ඇැති ගෙවල් හත් සියයක් තියෙනවා වෛරෝඩිමැනිිකෙන් කරපු කණුතියෙනවා සිත්කලුයි සුන්දරයි. මහානුභාව ඇති පින්වත් දිබ්‍ය පුත්‍රය. දිව්‍යාධිපති බවටයි දැන් ඔබ පත්තලා ඉන්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලිඉන්න පින මොක්කක්ද ඔබේ සිරුරෙන් විහිදනේලියෙන් හැම දිශාවම පපලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නෑහුවේ ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩක් සතුටුබුණා මොනවගේ පින්කම්වලින්ද මෙ සැපලබුණෙකන ප්‍රශ්නයක ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ. මංගිස්සර මනුස්සලෝකෙදී මනුස්සයක් වෙලා හිටියේ. මන්දැක්කා ස්වාමීන්වහන්සේ නමක්. උන්වහන්සේ අධික පිපාසයෙන් කලන්තහැදිලයි හිටියේ. ඉතින් මං උන්වහන්සේට දානෙහදලා පූජා කරගත්තා. මං උන්වහන්සේව ආහාරපාන සහිත බවට පත් කළා. ඒපිනෙන් තමයි මෙ වැනිලස්සනක් මට ලැබුණේ. ඒපිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒනි සාමයි. මහනුභාව සම්පන්නබූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලීන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැම දිසාවම බබලන. යවපාලක විමානය නමෝ තස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා මේ විමානය හරි උසයි මැනික්වලින් කරපු කණු තියෙනවා යොදුන් දහසයක් දුරට පැතිරිලා තියෙනවා උස් මුදුන් නැති ගෙවල් හත්සියයක් තියෙනවා වෛරෝඩි මැනිිකෙන් කරපු කනු තියෙනවා සිත්කලුයි සුන්දරයි. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා අනුභව කරනවා දිබ්‍ය වීනාවන්ගෙන් මිහිරිවාදනය ඇහෙනවා. ඔය විමානයේයින්න්න දිබ්‍යපසරාවන් සූසටකලාවන් හොඳට පුහුණුවෙලායි ඉන්නේ ඒ උදාර දිබ්්‍යකන්ඥාවන් නටනවා ගයනවා සත්තුතු වෙනවා. මහානුභාව ඇත්ත පින්වත් දිව්‍ය පුත්‍රය. දිව්‍යආධිපති බවටයි දැන් ඔබ පත්වෙලා ඉන්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි පැබලිඉන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදධනලියෙන් හැබදිසාාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒදිව්‍යපුත්‍රයා ගොඩාක් සතුට වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණකීන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පෙළිතුරුදුන්නේ මං මනුස්සලෝකෙ ඉන්න කාලේ යවකෙතක් පාලනය කරපු කෙනෙක් මංනෝ කැලඹුණු සිත්තඇති හරි ප්‍රසන්න වූ රහතන් වහන්සේ නමක් තැක්කා මංවුන් වහන්සේට මගේ දෑතින්ම පිට්ටුවක් පූජා කරගත්තා ඒ පූජාවෙන් ලැබුණු පිනෙන් තමයි මේ නන්දනවනේ මන්දැන් සතුටු වෙන්නේ. ඒ පිනෙන් තමයි මෙ වැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන් මයි මේ සම්පත් ලැබුණේ. සිත්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස්ලෝකෙද ඔය පින තමයි මම කරගත්තේ. ආනුභාව සම්පන්නව, බැබලි බැබලින්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිශාවම බබලනවා. පළමු කුණ්ඩලී විමානය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පின்වත් තිබ්්‍ය පුත්‍රය ඔබ හරි ලස්සනයි දිබිය මල් දරාගෙන ඉන්නවා. ලස්සන දිවසලු දරාගෙන ඉන්නවා. බොහොම හැඩට කෙස් ප්‍රැවුල් කපලතියෙනවා. කන්වලත් ලස්සනාබරන පැළඳගෙන අත්වලත් ලස්සන ආබරණ පැළඳගෙන යසස් සඇතිව ඉන්න ඔබ? ඔය දිදව්‍ය විමානය ඉන්නකොට සඳක් වගේ බබලනවා දිව්‍ය වීනාවන්ගෙන් මිහිරිවාදනය ඇහෙනවා ඔය විමානයේ ඉන්න දිව්‍යාපසරාවන් සූසට කලාවෙන් හොඳට පුහුණුවෙලායි ඉන්නේ ඒ උදාර දිව්‍යක්ඥාවන් නටනවා ගයනවා සත්තුටු වෙනවා මහානුභාවඇති පින්වත් දිබ්‍යපුත්‍රය දිව්‍යාධිපති බවටයි දැන් ඔබ පත්තලා ඉන්නේ මිනිස්ලෝක ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ ආඩුභාව සම්පන්නව ඔය බැබලි බැබලඉන්න පින මොකක්ත ඔබේ සිරුරෙන් විහිදනලියෙන් හැමදිසාාවම පබ්බලනවා මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටබුණා මෝනවාගේ පින්කම්වලින්ද මේ සැපලැබුණි කියන ප්‍රශ්නයට ඔහුන් මෙහෙමයි පිරිතුරුදුන්නේ. මං මනුස්සලෝකේ මනුස්සයෙක් වෙලා හිටියා. මන් දැක්කා සිල්වශ්‍රමණයන් වහන්සේලා උන්වහන්සේලා විද්්‍යාචරණ සම්පන්නයි යස්සසිින් යුක්තයි බහුශෘතයි තන්හාවක්ෂය කරලයි ඉන්නේ. ඉතින්මං උන්වහන්සේලා ගැන සිත පහදවාගෙනයි හිටියේ. ං බොහෝම පිළිවෙලට දන් පැන්හදලා මහාදන් පූජා කලාා ඒ පිනෙන් තමයි මේ වැනි ලස්සනක් මට ලැබුණේ ඒපිනෙන්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ එනිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලිඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිසාාවම බබලනවා. දෙවැනි කුන්ඩලී විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දිබ්්‍යපුත්‍රය ඔබ හරි ලස්සනයි දිබ්‍යමල් දරාගෙන ඉන්නවා ලස්සන දිවසලු තරාගෙන ඉන්නවා බොහොම හැඩට කෙස් ප්‍රැවුල් කපලතියෙනවා කන්වලත් ලස්සනාබරණ පැළඳගෙන අත්වලත් ලස්සනාබරන පැළදගෙන යසස් සැතිවයින් ඔබ ඔය දිව්‍යවිමාන ඉන්නකොට සඳක් වගේ පබලනවා. දිව්‍ය වීනාවන්ගෙන් මිහිරිවාදනය ඇහෙනවා ඔය විමානය ඉන්න දිබ්‍යාපසරාවන් සූ සැටකලාවන් හොඳට පුහුණුවෙලා ඉන්නේ ඒ උදාර දිබ්්‍යක්ඥාවන් නටනවා ගයනවා සත්තුටු වෙනවා. මහනුභාාවඇති පින්වත් දිබ්්‍ය පුත්‍රය දිව්‍යාධිපති බවටයි දැන් ඔබ පත්වෙලාඉන්නේ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදනලියෙන් හැම දිශ්‍යාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුුවේ ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුට වනාා. මොනවගේ පින් කම්වලින්ද මේ සැපලැබුණෙ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිරිතුරුදුන්නේ මං මනුස්සලෝකයේ මනුස්සයෙක් වෙලා හිටියා මන්දැක්කා යහපත් ගති පැවතුූ ඇති ශ්‍රමණයන් වහන්සේලා උන්වහන්සේලා විජ්්‍යාචාරණ සම්ප්න්නයි යසසිින්යුප්තයි බහුශෘතයි තන්හාාවක් ක්ෂය කරලායි හින්නේ. ඉතිං මං උන්වහන්සේලා ගැන සිත්්ත පහදවාගෙනයි හිටියේ. මං බොහෝම පිළිවෙලට දන් පැන්හදලා මහාදන් පූචා කලා ඒපිනෙන් තමයි මේ වැනි ලස්සනක් මට ලැබුණේ. ඒපිනෙන්මයි මේ සම්පත් ලැබුණේ සිත්්තට ප්‍රීතිය උපද වන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමඉන් වහන්ස මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. අනුභාව සම්පන්නව බැබලි බැබලීන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිශාවම බබලනවා. උත්තරවිමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දිව්‍යපුත්‍රය සක්තෙවරජුගේ සුදර්මා කියල දිව්විශාලාවක් තියෙනවා අන්න එතෙන තමයි දිව්‍ය සමූහය සමගින් රැස්වෙන්නේ ඕපේ විමානයත් අන්න ඒ වගේ ලස්වනයි ආකාසයේ බැබලෙමින් තිබිෙනවා මහානුභාවඇති දිව්‍යපුත්‍රය දිප්‍යා අධිපති බවටයි දැන් ඔබ පත්වෙලාඉන්නේ මිනිස්ලෝක ඉන්න කාලදී මොනවගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි පැපලීන්න පින මොකක්ද ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම දිශාවම බබලනවා මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩක් සතුට වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණෙකන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ මං මනුස්සලෝකයේ මනුස්සේක්වෙලා හිටියේ පායාසි රජ්ජුරුවන්ගේ සේවකතරුණයෙක් මට ධනයක් ලැබුණා ඒකෙන් තමයි මන් දන්දුන්නේ සිල්වතුන්වහන්සේලාව මට හරි ප්‍රියයි ඉතිං මං උන්වහන්සේලාගැන සිත්ත පහදවාගෙනයි සිටියේ මම්බොහෝම පිළිවලට දන් පැන්හදල මහාදැන් පූජා කලාා. ඒපිනෙන් තමයි මෙවැනි ලස්තනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මෙ සම්පත් ලැබුණේ. සිත්්තට ප්‍රීතිය උපදවන මෙ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒනිසාමයි. මහනුභාාව සම්පන්න වූ ස්වාමීඉන් වහන්ස මිනිස්ලෝකෙද ඔය පින තමයි මංකරගත්තේ. ආනුභව සම්පන්නව වැැබලි බැබලීන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදනේලියෙන් හැමදි්ශාවම පබලනවා. හයවැනි පායාසි වර්ගයනිමාවිය එහි පිළිවෙල උද්ධානයයි. අගාරික විමාන වස්තුද්දෙක්ක, පලදායක උපස්සය විමානවස්තුද්දෙක්ක, බික්හදායක, යබපාලක, ලි විමානවස්තුද්දෙක පායාසි විමානවස්තුව යන මෙයිනුයි පුරුෂ විවාන පිළිබඳව දෙවැනි වර්ගය කියන්නේ. සුනික්කිිත්ත වර්ගය චිත්තලතා විමානය. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. උයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ චිත්‍රථාවනය තියෙන්නේෙ උත්තුම් තෞතිසා දෙවියන් අතරයි. ඔබේ මේ විමානයත් අන්න ඒ චිත්‍රලතාාවනය වගේ බබලනවා. ඔබේ විමානය අහසෙහි බබලමින් තියෙනවා. මහානුභාව ඇති දිව්‍ය පුත්‍රය. දිව්‍යාධිපතිබවටයි දැන්නොබ පත්තලාඉන්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලෙද මොනවගේ පිනක්ත ඔබ කළේ, ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලීන්න පින මොක්කක්ද ඔබේ සිරුරෙන් විහිදනේලියෙන් හැමදිසාාවම පපලනවා මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටුබුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණිකීන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ. මං මනුස්සලෝකෙ මනුස්සෙක් වෙලා හිටියේ මංහරි දුප්පත් අසරනයි දීනයි කුලි වැඩකරන කෙනෙක්වෙලා හිටියේ මගේ මවපියන් හොන්ඳටම වයසටගිහින් දුර්වලවෙලා ඉන්නකොට මං උපස්ථාන කලාා ඒ වගේම සිල්වතුන්වහන්සේලාව මටහරි ප්‍රියයි ඉතින් මං උන්වහන්සේලා ගැන සිත්්ත පහදවාගෙනයි හිටියේ මං බොහෝම පිළිවෙලට දන් පැන්හදලා මහාදැන් පූජා කලා ඒ පිනෙන් තමයි මේ වැනිලස්සනක් මට ලැබුණේ ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ සිත්්තට ප්‍රීතිය උපදවන මෙ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒනිසාමයි මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙද ඔය පින තමයි මංකරගත්තේ ආනුභාව සම්පන්නව බැබලි බැබලීන්න පින ඕක තමයි ගේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිසාාවම පබලනවා. නන්දන විමානය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒභාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා. ියන් අතුරින් ශ්‍රේෂ්ඨ වූ නන්දනවනයත් චිත්‍රලතාවනයත් තියෙන්නේ උත්තුම් තෞතිසා දෙවියන් අතරයි. ඔබේ මේ විමානයත් අන්න ඒ වගේ බබලනවා. ඔබේ ඒ විමානය අහසෙහි බබලමින් තියෙනවා. මහානුභාවඇති දිව්‍යපපුත්‍රය. දිව්‍යා්ධිපති බවටයි දැන් ඔබපත්තලාඉන්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනත්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලින්න පින මොකක්ද ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැමදිසාවම පපලනවා මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නෑඇහුවේ ඒ ගැන ඒ දිබ්‍යපුත්‍රය ගොඩාක් සතුට වුණනාා මොනවගේ පින්කම්වලින්ද මෙ හැපලැබුණිකීන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ. මං මනුස්සලෝක මනුස්සේෙක් වෙලා හිටියේ මංහරි දුක්්පත් අසරනයි දීනයි කුලී වැඩිකරන කෙනෙක් වෙලා හිටියේ මගේ මව්පියන් හොඳටම වයසටකෙහින් දුර්වලවෙලා ඉන්නකොට මං උපස්ථාන කලාා ඒ වගේම සිදවදුන් වහන්සේලාව මටහරි ප්‍රියයි ඉතින් මංඋන් වහන්සේලා ගැන සිත පහදවාගෙනයි හිටියේ. මංබොහෝම පිළිවෙලට දන් පැන්හදලා මහාදැන් පූජා කලාා ඒ පිනෙන් තමයි මෙ වැනි ලස්තනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ ස්සිත්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ නිස්සාමයි. මහානුපාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස්ලෝකෙද ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව වැැබලි බැබලීන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිශ්‍යාවම බපලනවා. මනිතූන විමානය, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා මේ විමානය හරි උසයි මැනික්වලින්කරපු කනුතියෙනවා යොදුන් දොළසක්තුරට පැතිරිලා තියෙනවා උස්මුදුන් නැති ගෙවල් හත්සියයක් තියෙනවා බයිරෝඩිමැනිකෙන් කරපු කනුතියෙනවා සිත්කලුයි සුන්ந்தරයි ඔබයි විமானයේඉගෙන පානය කරනවා අனுුභාව කරනවා දිබ්‍ය වීනාவாන්ගෙන් මිහිරිවාදනයහිරවා දීබ්‍ය වූ රසයතියෙනවා පංචකාමගුණත් තියෙනවා රන්නබරණවරින් සැරසිලා දිබ්‍යපසර වන්නටනවා. ඇත්තෙන්ම ඔබට මෙ වැනි ලස්සනක් ලැබුණෙ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිත්තට ප්‍රියවපද වන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුපාවඇති පින්වත් දිබ්‍ය පුත්‍රය. දිව්‍යා අධිපතිබාවටයි දැන් ඔබපත්තලායින්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලෙදි මොනවගේ පිනක්ද ඔබ කරගත්තේ. අනුභාව සම්පන්නව ඔය බැබලි බැබලින්න පින මොකක්ද ඔබේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිසාාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නය හුවේ ඒ ගැන ඒ දිබ්‍යපුත්‍රයා ගොඩාක්ස් හපිටු වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ මං මිනිස්ලෝකේ මනුස්සේක්වෙලා හිටියේ වනගත මාවතක මං සක්මන් මළුවක් හැදවා ආරාමයක් හැතුවා රුකරෝපනය කළා ඒවාගේම සිිල්වතුන් වහන්සේලාව මටහරිප්‍රියයි ඉතින් මං උන්වහන්සේලා ගැන සිත්ත පහදවාගෙනයි හිටියේ මං බොහෝව පිළිවෙලට දන් පැන්හදලා මහාදැන් පූජා කලා ඒපිනෙන් තමයි, මේ වැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ සිත්්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒනිසාමයි මහනුභාව සම්පන්න වූ ස්වාමීන් භහන්ස මිනිස්ලෝකෙදේ ඔය පින තමයි මංකරගත්තේ ආනුභාව සම්පන්නව බැබලි බැබලින්න පින ඕක තමයි මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිසාාවම බබලනවා සුවන්න විමානය නමෝතස්ස පගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත්්දිබ්‍යපුත්‍රය හැම පැත්තෙන්ම ප්‍රභාශ්වර වූ ඔබේ විමානය පිහිටල තියෙන්නේ. රත්තරන් පර්වතයකයි. ඒ විමානය වටා, රන්වන්දැලුත් රන් කිංකෙනදැළුත් එල්ලා තිබෙනවා. ලස්සනට කරපු අටපට්ட்டම් කනු තිබෙනවා. ඒ හැම කනුවක්ම වෛරෝඩිමැණක් වලින් කරලතියෙන්නේ. ඒ එක එකක් පාසා නිමවලාතියෙන්නේෙ සප්තරත්නයෙන්. වයිරෝඩි, රක්තරන්, පලங்குු, රිදී, මැසිරිගල්, මුතු ප්‍රතුමැනික් ආදියෙන් තමයි. ඒ විමානභූමිය සිත්කලු විදිහට ලස්සනට හදලා තියෙන්නේ. ඒ විමානයේ දූවිලිනහැ රන්වන් පරාලවලින් තමයි ඒ කැනිමඩල දරාගෙනඉන්නේ. හතර දිසාාවෙන් පඩිපෙළවල් හතරක් තියෙනවා. නානා මැණික්වලින් හැදුුනු අභ්‍යන්තර ශාලාවලින් රැස්විහි දෙන්නේ හිරුමඩල වගේ. විමානයේ හතරදිශාවට බෙදපු ප්‍රධානවේදිකා හතරක්තියෙනවා හත්පස බබලමින් තමයි ඒ වේදිකා තියෙන්නේ අන්න ඒ උතුම් විමානය තමයි ඔය දිබ්‍ය පුත්‍රයා ඉන්නේ හිරූදාවෙෙද්දී ලස්සනට බබලෙනවා වගේ ඔබත් අත්තිශයින්ම බබලනවා ඔබේ මේ පුුණ්‍යවිපාකය දානයෙන් ලැබුණු එකක්ද ඒමත් නැත්තම් සීලයෙන් ලැබුණු එකක්ද එහෙමත් නැත්තම් වෙනත් වැඳුම් පෙදුම්වලින් ලැබුණුව එකක්ද මේ අහනකරුණැට පිළිතුරු දෙනුමැනව. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නෑඇහුවේ ඒ ගැන ඒ දිබ්‍යපුත්‍රයා ගොඩාක් සත්තුට බුණ මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං ඒ කාලේ අන්දකවිින්ද රටේ හිටියේ. ඉතින් මම සූරයබන්ධ වූ ශාස්ත්‍රෝ වූ බුදුරජාණන් වහන්සේට විහාරයක් කෙරෙවවෙ සිත්්ත පහදවාගෙන මගේ අතින්මයි මං එහිදී ශාස්ෘන් වහන්සේට සුවඳවර්ගද මල්ද වටිනා සුවඳවිලවුන්ඩ විහාරයක්ත පූජා කළේ ගොඩා පැහැඳනුසිතින්මයි. මටදැන්නේ පු්්‍යවිපාකය ලැබුණා. නන්දනවනයෙහි මන්දැන් සියලු දෙනා අතර ප්‍රධානයි. මේ රම්්‍ය වූ නන්දනවනයේ නොයෙ කුරුළු කොබෙයන් පිරිවරාගෙනයි මංගින්නේ. දිව්‍යාප්සරාවන් පිරිවරාගෙන නැටුම් ගැයුම්වලින් මං සතුටු වෙනවා. අම්භවිමානය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවාார். මේ විමානය හරි උසයි. මැනික්වලින් කරපු කනුතියෙනවා. යොදුන් දොළසක් දුරට පැතිරිලා තියෙනවා. උස්මුදු නැති ගෙවල් හත් සියයක් තියෙනවා. වෛරෝඩි මැනිිකෙන් කරපු කනුතියෙනවා. සිත්්කලුයි සුන්දරයි ඔබ ඒ විමානයේ ඉඳගෙන, පනය කරමවා අනුභාව කරනවා දිව්‍ය වීනාවන්ගෙන් මිහිරිවාදනය ඇහෙනවා දිව්‍ය වූ රස්සයතියෙනවා පංචකාමගුණක් තියෙනවා රන්නබරණවලින් සැරසිලා දිව්‍යාපසරාවන් නටනවා ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද මොනවාගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ සිතට ප්‍රියවපදවන මෙ සැපසම්පත් ලැබුනේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇත්ත පින්වත් දිව්‍යපුත්‍රය. දිව්‍යා්ධිපතිබාවටයි දැන් ඔබ පත්වෙලායින්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද. ඔබේ සිෙරුරෙන් විහිදනලියෙන් හැමදිස්සාාවම බබලනවා. මොගගල්ලාලන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නෑහුවේ ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටබුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණකීන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ ඒකාලේ ඉර සැරට පායනවා පායනකාලේ අන්තිම මාසේ අනුන්ට බැලමෙහෙකරන පුද්ගලයෙක් හිටියා ඔහු අම්ඹවනයකට වතුරදැම්මා. එතකොට ඒ දිසාවෙන් වැඩියා ඉතා ප්‍රසිද්ධ වූ සාරිපුත්ත මහරහතැන් වහන්සේකායික වශයෙන් කලන්ත ස්වභාවයක් පෙනුණා නමුත් මානස්සිකව කලන්ත තිබුණිනෑ අබවනයට වතුරදදාහිටපු මං ඒ වනයට වඩින උන්වහන්සේවදැක්කා ස්වාමීනිි මං ඔබවහන්සේව පැන් සඳහනවනම් ඒක මට සැපයට හේතුබේවි කියලමන් කිව්වා එතකොට උන්වහන්සේ මා කෙරෙහි අනුකම්පාකලා පාසිවුරු පැත්තකින් තැබුවා අධනේ විතරක් කැඳගෙන රුපමල් සෙවනක වාඩියුණා මං්‍යතකොට සිත පහදවා ගත්තා රුක්සෙවනෙහි අන්ධනේපිටින් වැඩසටිය උන්වහන්සේව පිරිසිදු ජලයෙන් නැහැව්වා. අබගහටත් මං වතුර ඉස්සා ශ්‍රමණයන් වහන්සේවත පැන් පහසු කෙරෙව්වා මං්‍රැස්කරගත්තනම් සුළුපටුපිනක් නොවේ ඒ ප්‍රීතිය මගේ කයපුරාම පැතිරිලාගිය මං ඒ මනුස්තජීවිතයදී කරගත්තේ ඔය පින්කම විතරයි මිනිස්තුරුරාත්්‍යැරයට පස්සේ මංங்குපන්නේ මේනந்தනෝයනே මේ රම්්‍ය වූ නන්ந்தනවනයේ නොෙක් குුරළු කොබේයන් පිරිවරාගෙනයි මංங்கிින්නේ දිभ්‍යපසරාවන් පිරිවරාගෙන නැටුම් ගැුම්වලින් මං සත්තුට වෙනවා ගෝපාල විමාණය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදතස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරදේවා මහාමොක්ගල්ලානයන් වහන්සේ දෙවියකුුව තැක්කා දැකලා මෙහෙම අසා වදාලා බොහෝකල් පවතින උස්වූ දිව්‍යවිමානයකයි ඔබ ඉන්නේ. අත්තාබරන ලස්සනට පැළඳගෙන ඉන්නවා යසස්ථයනවා ඔබ තිව්‍යවිමානෙහි බබලන්නේ පුන්සඳ වගේ පின்වත් දිබ්‍යපුත්‍රය ඔබ හරි ලස්සනයි දිබ්‍ය මල්මාලා දරාගෙන ඉන්නවා ලස්සන දිවසලු දරාගෙන ඉන්නවා බොහොම හැඩට කෙස්රැවල් කපලතියෙනවා කන්වලත් ලස්සනාබරන පැළඳගෙන අත්වලත් ලස්සනාබරණ පැළඳගෙන. යසස් ඇතිවඉන්න ඔබ ඔය දිබ්‍යවිමානෙ ඉන්නකොට සඳක් වගේ දැබලෙනවා. දිව්‍ය වීනාවන්ගෙන් මිහිරිවාදනය ඇහෙනවා ඔය විමානයේ ඉන්න දිව්‍යපසරාවන් සූසැට කලාවන් හොන්දට පුහුණුවෙලා ඉන්නේ. ඒ උදාාර දිබ්‍යක්ඥ්‍යාවන් නටනවා ගයනවා සතුටු වෙනවා. මහානුභාවඇති පින්වත් දිබ්‍යපුත්‍රය. දිව්‍යාධිපතිබාවටයි දැන් ඔබත්තලා ඉන්නේ. මිනිස්ලෝක ඉන්න කාලදී මොනවගේ පිනක් ද ඔබ කළේ. අනුභාව සම්පන්නව ඔය බැබලි බැබලිඉන්න පින මොක්කක්ද. ඔබේ සිරුරෙන් විහිදනේලියෙන් හැම දිස්සාවම පබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නයහුේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටබුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණකන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ මං ඉස්සර මිනිස්ලොව මනුස්සේක් වෙලා හිටියා මංකලේ අනුන්ගේ ගවදෙනුන් එක්්‍රැස් කරලා ආරක්ෂාකරණයක එදදා ශ්‍රමණයන් වහන්සේ නමක් මංලාගට වැඩියා ගවයොත් මෑකෙතකන්්ට ගියා ස්වාමීනි මට දැන් වැඩ දෙකක් තියෙනවා දෙකවකරන්ටඕන ඉතින් ස්වාමීණි මන්නුවනින් කල්පනා කරනකොට මේ අදහස ඇතිවුුණා ස්වාමීණි මේකමං පූජා කලා කියලා රෙද්දෙන් නොතාගෙන හිටිය පික්ටුව අත්හැරියා මේ ගවරල අනුන්ගේ ධනයවන මෑකෙතකන්්ට ඉස්සරවෙලා මංගේ මෑකෙතට දුවගෙන ආවා. මඟ එහෙම වේගේෙන් යනකොට මහා විශඇති දරුණු සර්පයෙක් මගේ කකුලට දශ්ට කලා. එතකොට මංගේ ස්වර්පවිශනිසා අධික දුකෙන් පෙළෙන්න්නවුුණා. ඒ ස්වාමීන් වහන්සේත් මා කෙරෙහි අනුකම්පා කරලා ඒ රෙදිිකඩ බැහැර කරලා පිට්ටුව වැලදවා. මං කළුරිය කරලා ඒ මිනිස්බවින් චුතවෙලා දෙවි එෙක්කුණා. මට කරගන්න ලැබුණේ ඒ පින විතරයි. ස්වාමීණි ඔබ වහන්සේ මට ගොඩාක් කනුකම්පා කරපුනිසයි මං මේ ඒ පින්කමින් සැපවිඳින්නේ. මං කෙලෙහි ගුණ දන්න නිසා ඔබ වහන්සේට වන්දනා කරනවා. දෙවියන් සහිත වූ මරුන් සහිත වූ ලෝකයහි ඔබවහන්සේ තරම් අනුකම්පා කරන වෙනමුනිවරයෙක් නම් නෑ. ස්වාමීනිි ඔබවහන්සේ ගොඩාක් මසානුකම්පිතයි. කෙලෙහි ගුණ දන්න නිසා ඔබ වහන්සේට වන්දනා කරනවා මේ ලෝකෙවත් වෙනත් ලෝක එකවත් ඔබවහන්සේ තරම් අනුකම්පා කරන වෙන මුනිවරයෙක් නම් නෑ ස්වාමීණී ඔබ වහන්සේ ගොඩාක්මසානුකම්පිතයි මං කෙලිහි ගුණදන්න නිසා ඔබ වහන්සේට වන්දනා කරනවා. න්තක විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර බේවා. තාරුකාවන්ට අධිපති වෙලා සස ලකුණ ඇතිව ඉන්න සඳක් වගේ. පුර පසළොස්වක දවසට නැකත්තරු පිරිවරාගෙන බබලන සඳක් වගේ. हाත්පස ගමන් කරන්නේ ඒ විදිහටයි මේ දිව්‍යපුරයේ තිබෙන දිව්‍ය විමානයත් ඒ වගේ තමයි උදා හිරු වගේ ඒ දිව්‍යවරණයෙන් අත්තිශයින්ම බබලනවා. ෆයිරෝඩි, රක්ත්‍රන්, පලිගු, රිදී, මැසිරිගල්, මුතු, මැණීක් ආදියෙන් තමයි මේ විමානභූමිය විචිත්‍රවෙලාතියෙන්නේ වෛරෝඩි මැනිික් තමයි බිමට අතුරල තියෙන්නේ. ඒ රම්්‍ය වූ කූටාගාර හරිසුන්දරයි. ඔබේ දිබ්්‍ය ප්‍රාසාදය නම් හරි අගේට මැවුණ එකක්. ඔබේ පොකුුණ හරිම රමනීයයි. දිව්‍යමාලුන් ගැවසිලාඉන්නවා. වතුරටික හරිමාගේ හරි පැහැදිලි රන්වැලි තමයි යටතියෙන්නේ. ඒ පොකුණේ ලස්සන ලස්සන නෙළුම් පිපෙනවා. හැමතැනම සුදුනෙළුම් පිපිල තියෙනවා සීනිදු සුල්ළඟ හමාගෙනයද්දී හරිම සුවදයි. ඔබේ පොකුණ දෙපැත්තේ අපූරුවට මැවිල තියෙනවා වනලැහබක්. ඒක් ගස්වල ලස්සන මලුත් තියෙනවා. පලතරුත් තියෙනවා. ඒ ආසනයි පාද රත්තරරින් නිමවෙලා තියෙන්න්නේ. හරිමොලොක්, දිවසලුවරින් සැරසලාතයන්නේ සක් දෙවරජවාගේ ඔබෙහි ඉන්න කොට දිව්‍යපසරාව පැමිණෙනවා සියලු ආභරණවරින් සැරසිලා නානා මල්මාලාවලින් විභූසිතවෙලාඉන්න දිව්‍යපසරාවන් මහා ඉෘධමත් ඔබ සතුටු කරනවා ඔබ සතුටවෙන්නේ දේවාධිපති කෙනෙක් වගේ බෙරහඬ යහෙනවා සක්පිබිනවා මෘදංගවාදනය කරනවා වීනා වයනවා. පනාබෙරහඬ ඇහෙනවා. නැටුම් ගැයුම්වලින් සුන්දරවුණු දෙවලොවටයි ඔබ ඇලිවෙසෙන්නේ. විවිතාකාර දිව්‍යරූප, දිව්‍යශප්ත ඒ වගේම දිව්‍යරස, දිබ්‍යසුවඳ ඒ වගේම මනෝරම්්‍ය වූ දිව්‍යමය පහසත් ඔබට තියෙනවා. පින්වත් දිප්‍ය පුත්‍රය. ඔබ ඒ උත්තුම් දිබ්‍යවිමානයෙහි මහාප්‍රභාවකින් බබලෙනවා. ඔබවර්ණයෙන් අතිශයින්න බබලන්න්නේ ඔදාහිරුමඩලක් වගේ. ඔබේ මේ පුഞ්්‍යවිපාකය දානයෙන් ලැබුණ එකක්ද එහෙමත් නැත්තම් සීලයෙන් ලැබුණ එකක්ද එහෙමත් නැත්තම් වෙනත් පැදුම්පිදුම්වලින් ලැබුණ එකක්ද මේ අහන කරුනැට පිළිතුරු දෙනුමැනව. මොගගල්ලන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නෑහුවේ ඒ ගැන ඒ දිබ්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණකීන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිරිිතුරුදුන්නේ. ශාක්‍යවරුන්ගේ උතුම් නගරය කිබුල් වත්පුරයයි. මං එහෙ හිටිය. සුද්ධෝධන රජ්ජුරුවන්ගේ පුතනුවන් වහන්සේගේ ඉපදීමයි මගේ ඉපදීමයිබුණේ එක්කම දවසේ. මං කන්තක, එදා සිද්ධාර්ථ කුමාරයා මැදියම්රැයේදී බුදුබව පෙනෙස අබිනික්මන් කළේ කුමාරයන් වහන්සේ ඉතා සොඳින් හසුරුවන අත්වලින් ඒත් තඹපාට නියපුතු තියෙන මොලොක්කත්වලින් මගේ කලවයට තට්ටු කළා. යාළුුව මම උත්තුම් සම්බෝධයට පත්කලා දෙෙව්මිනිස්ලෝකයාාවත් මේ සංසාරෙන් එතරකරවන්නයි යන්නේ මාව උසුලාගෙන යන්න කියලා කිව්වා මට ඒ වචනය ඇහෙනකොටම මහාලකු සතුටක් කැතිවුුණා මගේ සිතපිනාගියා ඒ සතුට සිතින්ම මංඋන්වහන්සේව පිළිගත්තේ. මහා යසස් ඇති ශාක්‍ය පුත්‍රයන් වහන්සේ මගේ පිටේ ඇක්ගා මගේ සිත පිනාගියා හරිම සතුටෙෙන් මංගේ පුරුෂෝත්තමාව උසුලාගෙනගියේ. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ වෙන රජකුව රාජධානියකටයි ගියේ හිරු උදාවෙනකොට, මාවත් චන්නවත් අත්හැරලා කෙසි පලාපොරොත්තුවක් නැතිව පිටත්තලාගියා මං සිද්ධාත්ත කුමාරෑණන් වහන්සේගේ තබපාට නිය පොතු ඇති ඒ සිරිපායුග දිවෙන් ලෙවකෑවා මහාවීරයන් වහන්සේ වනපියසට වඩිද්දි මං හඬහඬා පලා හිටිය ශ්‍රීමත් වූ ශාක පුත්‍රයාණන් වහන්සේ මට නොපෙෙනීගියා එතකොට මට ලොකු අසනීපයක් හැදුනා ඉක්මනින්ම මගේ මරණය සිද්ධ වුණා ඒ පුුණ්්‍යකන් මේ අනුභාවයෙන් තමයි මේ දීව්‍ය විමානයේ ලැබුණි සියලු කම් සැපතින් අනුන වූ මේ දිීබ්‍යපුරයෙහි මං සත්තුටු වෙනවා සම්බුද්ධත්වය අවබෝධ කලාායන දහම් ගෝෂාව මටත් ඇැහුුණ එතකොට මට හරි සතුටක් දැවුුණා ඒක් කුසලමෝලයෙන්මයි අමා නිවන සාක්ෂාත් කරන්ටෝනි ස්වාමීනිි අපගේ ශාස්තෘපූ බුදුරජාණන් වහන්සේ වෙත වඩිනවා නම් මගේ වචනේනුත් මගේ සිරසෙනුත් උන්වහන්සේට මාකරන වන්දනාව සැල කළමැනව ඒහා සමාන වෙනත් කෙනෙක් නැති ජිනරාජයන් වහන්සේව බැහැදකින්න මමත් යනවා. අටලෝදහමෙන් කම්පා නොෝවන ලෝකනාත වූ බුදුරජාණන් වහන්සේ නමක් දකින්නට ලැබීමත් දුර්ලබ දෙයක්. කෙළෙහි ගුණ දන්නා කෙළෙගුණ හඳුනන ඒක් අන්තක දිබ්‍යපුත්‍රයා ශාස්තෘන්වහන්සේ වෙත එළඹුණා සදදහම් ඇස්ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මයහලා ධම්මජක්ුව පිරිසිදු කරගත්තා. සක්කායදිට්ටි විචිකිච්ඡා සීලපත පරාමාස නැති කරලා දැම්ම. ශාස්ෘන්වහන්සේගේ සිරිපාකමල් වන්දනා කරලා එතැනම නොපෙනීගියා. අනේකවන්න විවානය නමෝතස්ස පගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දිබ්‍යපුද්‍ර ඔබ විවිධ වර්ණයෙන් යුක්තයි. සෝක වැලපීම් නසන නන් විසිතුරු ඇති දිබ්‍යවිමානයකටයි ඔබ නැගිලයින්නේ. දීපිය අසරාවන් ඔබව පිරිවරාගෙන ඉන්නවා ඔබ සතතුටු වෙන්නේ සුනිම්මිත දිව්‍යරාජයා වගේ ඔබේ යසසින් පුුණ්්‍යබලයෙන් ඉර්දියෙන් ඔබට සමාන කෙනෙක් නෑ ඔබට වඩා උතුම් කෙනෙක් කොහොම ලබන්නද තෞතිසාවේ ඉන්න සියලු දෙවිවරුන් එක්වෙලහඇවිතින් ඔබට වන්දනා කරන්නේ දෙව් මිනිසුන් හඳට වදිනවා වගේ. ඔබවටේ ඉන්න මේ දිව්‍යාපසරාවන් නටනවා ගයනවා සතුට වෙනවා. මහානුභාවඇති පින්වත්දිව්‍ය පුත්‍රය තිද්‍යාධිපතිබාවටයි දැන් ඔබ පත්තලා ඉන්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි පැපලීන්න පින මොක්ද. සිරුරෙන් විහිතෙන එලියෙන් හැමදිශාවම බබලැනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නෑඇහුවේ ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුට වුණ මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණකීන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. ස්වාමීනි මං ඉස්සර සුමේදනම් ශාස්ෘන් වහන්සේගේ ශ්‍රාලකයෙක් වෙලා හිටියා මං මාර්ගපල අවබෝධ රහිත පෘථක්ජන කෙනෙක් වයි හිටියේ. ඒ මං සත්තවුරුත්දක් මහනවෙලා හිටියා. ඒ අටලෝදාමින් කම්පානොවෙන සසර සැඩ පහරින් එතෙරවුණ මාරසනක ජයගාත් ඒ සුමේද ශාස්ෘන්වහන්සේ පිරිනිිවන් පාවාදාලා. උන්වහන්සේගේ තාතුන්වහන්සේලා තැන් පත් රන්දැලෙන් කරවලා මැනිකොබ්බපු ස්තූපයට පහන්සතිින් යුතුව වන්දනා කලා මං පූජා කරගත්තු දානයක් නෑ දන්දන්න තරම් දෙයක්මට තිබුුණෙත්නෑ. නමුත්මං අනිත් අයව දන්දීමෙහි සමාධන් කෙරෙව්වා. පිද්‍යියයුතු තුමන්ගේ ධාතුන් වහන්සේලාට පූජා පවත්වන්න එතකොට මෙලොවෙන්චුතව ස්වර්ගයේහි උපදින්ට පුළුවන්. මංකරගත්තේ ඒ පිනක්ම විතරයි ඒපුුණ්‍ය විපාකයෙන් තමයි මං මේ දි්‍යසපවිඳින්නේ. අෞතිසාදව් පිරිසමැද මං සත්තුට වෙනවා. ඒ පිනේ විපාක තවමත් අවසන්නුනේ නෑ. මට්ටකොන්ඩලී විමානය නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දරුව නුභහරි ලස්සනයි මට්ටකුන්ඩල දරාගෙන ඉන්නවා මල්මාලා පැළඳ ඉන්නවා රන් සඳුන් තවරාගෙන ඉන්නවා ඉතින් මේ වනාන්තරේ මැද්දටඇවිදින් දෑත් බැඳගෙන අඩෙනවා මොනකාරණයකටද ඔච්චරදුකෙන් අඩන්නේ මටි කරත්තයක් හම්බවෙලා තියෙනවා ඒක රත්්‍රන්නකක්. භාෂ්වරයි ඒ වුනාට රෝධ දෙකක් නෑ මං ඒදුකෙන් තමයි මේ ජීවිතය අත්හරන්ට හිතාගෙනෙන්නේ අනේ ලස්සන දරුව මට කියන්න රත්තරනින්ද කරවලා ඕනේ. මැනික්වලින්ද කරවලා ඕනේ එහෙම නැත්නම් පත්මරාග මැණික්වලින් හරි රිදියෙන් හරි කරවලා ඕනෙද මං ඔබට රෝධ දෙකක් ලබා දෙන්නම්. එතකොටේ මානවකයා ට මෙහෙම කිව්වා. සඳයි හිීරුවයිත් දෙක්කම අපිට පේන්න තියෙනවා. රත්තරණින් කරවපු මගේ රත්තය ලස්සනවෙන්නේෙ නම් අන්න ඒ දෙක රෝධ දෙක හැටියට ලැබුනොත් තමයි අනේ පින්වත් දරුවා නුබහරි මෝඩ කෙනෙක් නෙව නොපැතිය යුතු දෙයක් නෙව ඔය නුබ පතන්නේ මං හිතන හැටියට නම් නොබ මැරලයන්ටයි හදන්නේ හිරු සඳු දෙක නම් නුමට ලබාගන්න පුළුවන් වෙන්නේ නෑ. මේ හිරු සඳු දෙක්කේ අහස් ගමනත් තක්නට ලැබෙනවා පැහැසතහන් දකින්නට ලැබෙනවා ඒදකේ ගමන් මාර්ගයත් දක්නට ලැබෙනවා නමුත් කෙනෙක් මැරුුණට පස්සේ කොහෙත්ම දක්නට ලැබෙන්න්නේිනෑ එත්තකොට වැලපෙන අපි දෙන්නාගෙන් වඩාත්ම මෝඩ කවුද. පින්වත් දරුව ඔය ඇත් තක්මයි කිව්වේ මන්තමයි මේ වැලපෙනයගෙන් මෝඩම කියෙනා හඳ ඉල්ලා හඩන තරු එක්වාගේ. කලුරිය කරල පරලවගේයාය ඉල්ලඉල්ල මමයි හඬන්නේ ගින්නකට ඉස්න ගිතලක් වගේ දුකෙන් ගිනිගත්තුමාව නිවිලගියා වතුර ඉහල නිවලධානව වගේ මගේ සියලු කායචිත්ත පීඩා නිවිලගියා මගේ පපු ඇතුළෙ ඇනියනී තිබුන ශෝකහුල ඔබ උදුරලදැම්මා පුත්‍ර සෝකය නිසාම මං ගොඩාක් සෝකයෙන් පෙළිපෙලි හිටියේ ඔබ ඒක දුරු කලා පින්වත් දරුව නුබේ අවවාදය හපු මම දැන් සෝකහුල් උදුරා දැමූ කෙනෙක් සිහිල්ලන කෙනෙක් නියවන කෙනෙක් දැන්මන් සෝකවෙන්නේ නෑ හඩන්න නෑ නුබ දෙවියෙක්ද ගාන්ධර්වයෙක්ද. එහෙමත් නැත්තම් පුරින්දද වූ ශක්‍රයාද කෞදඔබ කාගවත් පුත්‍රයෙක්ද අපි ඒකරුණු දැනගන්න කොහොමද. ඔබ හඬන්න යම් කෙනෙක් කුදසාද ඔබ වැළපෙන්න යම් කෙනෙක් කුදසාද ඒ ඔබේ පුතා සොහොනේ දවලනේද ඉන්නේ ඒ මං කුසල් කරගත්තා මන්දැන් දෙව්ලව දෙවියන් අතරයින්නේ තමන්ගේ ගෙදරදි සුළු වශයෙන් හෝ බොහෝහෝ දන්දුන්න බවක් නම් අපි දන්නේෙ නෑ ඒ වගේම උපෝසත සිල්ලාදිය රැක්ක බවක්පත් අපි දන්නෙ නෑ එහම මේකේ දිව්‍යලෝකගේියයේ මොනවගේ පුුණ්්‍යකර්මයකින්ද මං තමන්ගේ නිවසේ හොඳටම ලෙඩවෙලායි හිටියේ දුකට පත්වෙලයි හිටියේ ගිලන් වෙලායි හිටියේ ආතුර වෙලායි හිටියේ සැකෙන් නිතරට වැඩි නික්කලෙස් වූ අලාමක ප්‍රඥ්ඥාඇති සුග්ගත වූ බුදුරජාණන් වහන්සේව මට දැක ගන්ට ලැබුණා ඒ මං ගොඩාක් සතුටබුණා සිත පහදවා ගත්තා සතාගතයන් වහන්සේට වන්දනා කරගත්තා அන්න ඒ පින් කම කරල තමයි දෙවලව දෙවියන්න අතරට මම්පැමිණුණේ හරිම ආශ්්‍යාරිියයි පුදුම සහගතයි වන්දනා කළ පමණින්ව මේසා ්‍ය විපාකයක් ලැබෙනවා නම් මමත් සතුළු සිතක්කර ඇතිකර ගන්නවා හිත පහදවා ගන්නවා අදම බුදුරජාණන් වහන්සේව සාරණයනවා අද්‍යම බුදුරජාණන් වහන්සේව සරණයන්න ශ්‍රී සද්ධර්මයත් ආය සගරුවනත් සරණයන්න ඒ වගේම පංචසීලයත් කඩ කරන්නේ නැතිව පලුදු කරන්නතු සමාදන්වෙන්න ඉක්මනින්ම සතුන් මැරීමෙන් වෙන් වෙන්න ලෝකයෙහි නොදුන්දේ නොගෙන ඉන්න මත්තැන් බොන්න එ පා බොරු කියන්නත් එපා සියබිරිඳගෙන් පාමණක් සතුතු වෙන්න පින්වත් යක්ෂය ඔබ නම් මගේ යහපත කැමති කෙනෙක් පින්වත් දෙවිය ඔබ මට හිතවත් කෙනෙක් ඔබ දැන් මගේ ගුරුවරයා මං ඔබ කියපුදේ කරනවා මං බුදුරජාණන් වහන්සේව සාරණයනවා අනුත්තර වූ ශ්‍රී සධ්ධර්මයත් සාරණයනවා නරදේවයන් වහන්සේගේ ශ්‍රාවක සංග්‍යාත් සාරණයනවා ඉක්මනින්ම සතුන්මැරීමෙන් වෙන්වෙලා ඉන්නවා ලෝකයෙහි නොුදුන්දේ නොගෙන ඉන්නවා මත් පැන් බොන්නේ නෑ කියන්නෙත් නෑ සියබිරිඳගෙන් පමණක් සතුටු වෙනවා. සේරිස්තක විමානය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සේරිස්සක දිබ්්‍ය පුත්‍රයාගේත් ඒ වෙළදුන්ගේත් එක්වීම යම්තැනකද සිදුබුණා ඒ අහගන්න ඔවුන් විසින් පවසනලද මේ සුබ්භාෂිත කතාව සේරුදනාම අහගෙන ඉන්න සේතව්‍ය නුවර පායාසේ කියලා රජකෙනෙක් හිටියා එයා යසස් ඇති භූමාඩු දෙවියන් අතර උපන්නා ඒ දෙවියා තමන්ගේ විමානයේ සත්තුටින් ඉන්නවා නොමිනිස් වූ ඒ දෙවියා මිනිසුන්ට මෙහෙම කිව්වා අමනුස්සයන්ලී වාසස්ථාන තියෙන්නේ සැකසහිත වනාන්තරයේඒ වගේම අල්ප කැම්බීම් ඇති අල්ප ජලඇති කාන්තාාරේ මේ ගමන හරිම දුෂ්කරයි මේ වැලිකතරමද තනිවෙලා සැකබියෙන් නැසී යන මිනිසුනේ. මේ වැලිකතරේ පලතුරු නෑ. ර්ගන ගින්දරටෝනිකන්න දෙයක් නෑ කෑම්බීම් කොහෙන් ලැබෙන්ටද මෙහිතිබෙන්නේ රත්වලාගිය දරුණු රලු පසුයි වැලී විතරයි මෙහි තිබෙන්නේ රලු පසක් රත්වෙච්ච කබලක් වගේ සැපක් නෑ පරලොව නරකයක් වගේ බොහෝ කල්ලිඳලා පිශාචයන්ටයි වා සස්ථානවෙලා තියෙන්නේෙ මේ ප්‍රදේශය ऋෂිවරුන්ගේ සාපලත්භූමියයක් වගේ. ඉතින් ඔබ මොනවගේ දෙයක් නිසා මොනවගේ දෙයක් කැමතිවෙලාද. විමසන්න නැතුව හිතුවක්කාර විදියට මේ ප්‍රදේශයට ආවේ. ලෝබය නිසාද. බය නිසාද නැත්තම් මංගලාවීමක් නිසාද. පින්වත් දිබ්‍ය පුත්‍රය අපි අංග මගද කියන රටවල්වල ඉන්න ගැල්කරුවෝ. අපි මේ බොහෝ බඩමුට්ටු පුරවාගෙන සින්දු සෝවීර දේශයටයි යන්නේ. ිලමුදල්ල පයාාගන්නා අධහසිින් තමයි අපි මේ ගැල්ගමන යන්නේ දවල්කාලි පිප්පාසය හුළගන්න බැරුව ගොනුන්ටයි මිනිසුන්ටයි පහසුතැනක් හොයාගෙනයි වේගයෙන් වේගයෙන් අපි ආවේ අපේ සියලු දෙනා රෑමාර්ගටාවේ සුදුසුකාලෙන් නොවේ අපේ ගමනයන්න පැරිවුුණා පාරවැරදුනා අන්දයන් වගේ ආකූලවුුණ මේ වනයේ හොඳටම මංමුලාවුුණා දර්ග මංමාවත් ඇති මේ වැලි කතරමැඇද්දේ මුලාවූ සිත්ඇැතිවයි අපි ඉන්නේ. දිසාාව සොයාගන්න බෑ. පින්වත් දිව්‍ය පුත්‍රය මේ වගේ දෙයක් අපි කලින් දැකලනෑ. ඔබත් මේ විමානයක් හර්ම ශ්‍රේෂ්ටයි මෙතැන් පටන් අපිට ජීවිතය ලැබුණ කියලා මේ දැක්කට පස්සේ අපි සතුටු සිතින් නොද්ද වැඩිලයි ඉන්නේ. මිනිසුනේ මුොහු දෙෙන් නෙතරත් මේ වගේ වැලිකතරෙත් ේවැල් බැඳ යන මාර්ගවලත් කනුසිටවල යන මාර්ගවලත් ගංගා පර්වතාදී දුර්ගමස්ථානවලත් මිලමුදල් හම්බකිරීමට ඔබ බොහෝ දිශාාවල යනවා වෙන රජවරුන්ගේ රාජධානිවලට යන ඔබ විවිධ රටවල මිනිසුන්ගේ මොනවගේ දේවල්දාහන්නේ මොනවගේ දේවල් ඔබ තාකින්නේ දරුවනි ඒ අස්තරිමත් තොරතුරු ගැන අපි අහගන්න කැමතියි. දිද්‍ය කුමාරය මීට වඩා අතිශයින් මාසිරිමත් වූ සැපයක් ගැනනම් අපි අහලත්නෑ දැකලත් නෑ මේ හැම්ම දෙයක්ම මිනිස් සැපත ඉක්මවාගිහින් තියෙනවා මේ උත්තුම් වර්ණය දැකලා අපි තෘප්තිමත්වෙඩි නෑ ආකාසයේ පැන් පොකුළු තියෙනවා බොහෝ මල්තියෙනවා බොහෝ සුදුනෙලුම් තියෙනවා නිතරම පළතුරු පිරුණු ගස්තියෙනවා අතිශශයින් සුවඳවත් වෙලා දි්‍ය සුවඳ වහනය වෙනවා. බයිරෝඩිමැනිිකෙන් කරපු उस කනුතියෙනවා පබලුවලින් කර සැලසිරිතියෙනවා මැසිරිගලින් පදමරාගමැනික්වලින් කරපු කනුතියෙනවා මේ හැම එකක්ම පබලනවා දහස්ගණන් කනුතියෙනවා ඒව සමානකරන්න කිෙසිවක් නෑ ඒ මුදුනෙ තමයි ඔබෙ ලස්සනවිமானනය තියෙන්න්නේ රන්වන්වේදිකාවන් තියෙනවා රண் පටතියෙනවා. ඒරන්පටින් ලස්වනට සරසලතියෙනවා මේ විමානය හරි මටසිලුටුයි ධඹරන් පැහැයෙන් බබලෙනවා ප්‍රාසාදයට නගින්න ලස්සන පඩිපෙළවල් තියෙනවා ඉතා ලස්වනට ස්තිිරවම සියුම්ව පිළිවෙළකට හැදිල තියෙනවා මේ විමානය අතිශයින්ම දැකුම් කලු සිත්තලවන එකක් මේරුවන් විමානයේ ඇතුළේ බොහු කෑම්බීම් තියෙනවා. வ்්‍ය அப்சරාවன் පිරිவරාගෙනඉන්නවා மிஹங்குபேர பனாபெர தூரியனாாத ஆදෙන් சொந்துரு கோෝෂாகෙනවා. පිළිගැනීමේ ස්තුතිගීතිකා ගැෙනවා ඒ ඔබ දිව්‍යපப்சරාවன் පිරිவරාගෙන සතුටුවෙනවා. මනோராம்්‍ය වූ මේ උත්තුම් දබ්‍යවිமானයහි තිබෙන සැපසම්පත්ගනනம் සිතலை இவர කරන්නද வெசமுணி ரஜ්ජුරුවන්ගෙන් நலிිනි ප්‍රසාදය වගේ. ඔබ දෙවී එෙක්ද ඔබ දෙවියෙක් වදද ඒමත් නැත්තම් යකෙක්වත් හමත්නැත්තම් ශාක්‍ර දෙවියන් වදද මනුෂ්‍යයෙක් වත්ද පින්වත් දිව්‍ය පොත්‍රය මේ ගැල්ගෙනියෙන වෙළෙන්දන් තමයි ඔය කරුණ අහන්නේ ඇත්තෙන්ම කවුදෝබ පින්වත් වෙළෙන්දන මගේ නම සේරිස්සක මං යක්ෂයෙක් මන්තමයි මේ කාන්තාර සහිත වැලිකතර ආරක්ෂා කරන්නේ මේ ප්‍රදේශය මං පාලනය කරනවා. වෙසමුණනි රජ්ජුරුවන්ගේ වචනේටනුව තමයි පාලනය කරන්නේ පින්වත් දිබ්‍ය පුත්‍රය ඔබේ ඔය සම්පත් හේතු ප්‍රත්ත්‍යරහිතව පහළවෙලාද ක්‍රම්‍රමයෙන් පරිනාමයට පත්වෙලාද තමන්විසින් නිපදවාගෙනද දෙවිවරු දීලද මේ ගැල්ගෙනියෙන වෙලින්දන් තමයි ඔය කරුණාහන්නේ. මෙතරම් මනෝරම්්‍ය වූ සැප සම්පත් ඔබට ලැබුණෙ කොහොමද. පින්වත් වෙළෙන්දන මගේ මේ සම්පාත් හේතු ප්‍රත්ති රහිතව පහළ වෙලත් නොවේ. ක්‍රමක්‍රමයෙන් පරිනාමයට පත්වෙලත් නොවේ. තමන්විසින් නිපදවාගෙන නොවේ. දෙවිවරුදීලත් නොවෙයි. තමන්විසින් කරගත්තුූ අලාමක පුුණ්්‍යකාර්ම නිසයි මෙතරම් මනෝරම්්‍ය වූ සැප සම්පත් මට ලැබුණේ. පින්වත් දිව්‍යපුත්‍රය. ඔබ සමාදන්න්නුන ෘත්ධයමොකක්ද ඔබේ බඹසරජීවිතයමොකක්ද මොනමගේ දෙයක් පුරුදු කරලද මේ විපාකය ලැබුණේ මේ ගැල්ගෙනියෙන වෙලින් දැන් තමයි ඔයකරුණාහන්නේ මෙතරම් මනෝරම්ය වූ සැපසම්පත් ඔබට ලැබුණෙ කොහොමද ඒකාලේ මං කොසොල් ජනපදේමයි රජ කළේ මම් ප්‍රසිද්ධ පායාසී යන නමින් මං පिම් පෞවල විපාක නැතයන දෘष්ටිය හිටිය. මන් ලෝබ කෙනෙක් වෙලා හිටියා පාපී කෙනෙක් වෙලා මරණින්මතු කෙසිවක් නැත්තයන උච්සේතවාදියෙක් වෙලා හිටිය කුමාරකස්සපනමින් ශ්‍රමණයන් වහන්සේ නමක් හිටිය. උන්වන්සේ භෞෂෘතයි විචිත්‍ර ධර්මකතිකයි උදාරයි උන්වහන්සේ මට ධර්මකතාව වදාලා, ඒදා තමයි මගේ ദෘෂ්ටිහൂල් ටිකයි වත් කලේ ඉතින් මං උන්වහන්සේගේ ධර්මකතාවහලා උපසගේ පෞඩ පත්වුණ සතුන්මැරීමෙන් වෙන්නනාා ලෝකෙහි നුදුන්റെ ගැනීම අත්හැරිය මත්තැන්බවවෙෙනෑ බොරු කියවවිනෑ තම බිරිඳගෙන් විතරක් සතුටබුණා ඒක තමයි මගේ വෘත්ධය ඒකම තමයි මගේ පmbeසාර ඒක හොඳට පුගුණු කල්ල තමයි මේපු්‍ය විපාකය ලැබුණේ මන්විසිෙන් කරගත්තු අලාමක පුුණ්්‍යකර්මණනිසයි මේ දිව්‍යවිමානය මට ලැබුණේ. ප්‍රඥ්ඥාාවන්ත මිනිස්සු කියලතියෙන්න්නේෙ නම් ඇත්තාක්මයි. ඒ පණ්ඩිතයන්ගේ වච්චන වෙනස්වෙෙ නම් නෑ. පින් කරගත්තු කෙනා යම්ම තැනක යනවානම් එ ගිය ගිය තැන තමන් කැමති සැපසම්පත්ලා බලස් සතුටු වෙනවා. අක්කුසල් කළ පුද්ගලයා යම්ම තැනක යනවානම්, ගිය ගිය තැන සෝකවැලපීම් ලැබෙනවා වදවේදනා ලැබෙනවා බන්දන ලැබෙනවා අයහපත්ත ලැබෙනවා කවදාවත් අපපාදුොකින් නිද්දහස්වෙන්නේ නෑ ඒ මොහොතේ ඒ දිව්‍ය පිරිස තුළ කැලඹුණුස්භාවයක් ඇතිවුුණා මංමුලාවුණු ස්භාවයක් ඇැතිවුුණා දිවිය කුමාරය මෙ පරිවාර දෙවියන්ගේත් ඔබගේත් දොම් නස්කතියක් ඇතිවුුණි මක් නිසාද පින්වත් දරුවෙන මේතියෙන්නේ මහරි රුක් වනයක් මේ වනයිෙන් දිව්‍ය සුගන්ධය හමනවා දිවාරෑත් දෙකේම අන්දකාරයක්ත් නැති කරලා මේ විමානයට ඒ සුගන්ධය හමනවා අවුරදු සියයකට වතාවක් මේ මහරී රුක් වලින් එක එක මල් පෙත්තගානි ගැලවිලා වැටෙනවා එතකොට තමයි දැනගන්නේ මං මේ දිව්‍යලෝකෙටඇවිල්ලා මිනිස්සායුෂවලින් සියක් වසරක් ඉක්ම ගියා කියලා. මං මේ විමානඉන්නේ අවුරුදු පන්සිියයක් විතරයි. මංගේක දන්නවා. ආයුෂත්, පිනත් එතකොට පිරිහිලා යනවා. අන්න ඒ ගැනැයි මගේ හිතේ ගොඩාක්‍ෂෝකය තියෙන්නේ. පින්වත් දිබ්‍ය පුත්‍රය. මේ වගේ කිසි දේකට සමාන කරන්න බැරි, බොහෝ කල් පවතින විමානයක් ලැබිලා ඔබ මොනමටනම් ශෝකවෙනවාද යම් කෙනෙකුට ආයුෂත් අඩුනම් පිනත් අඩුනම් අන්නේේ බඳු කෙනෙක් නම් ශෝකලාටකමක්නෑ පින්වත් දරුවනි මාකෙරෙහි යහපත් හැඟීමෙන් මයි නුඹලා ප්‍රිය වචනවලින් මට මේ අවවාද කළේ මාත් නුඹලාව ආරක්ෂා කරනවා යම් තැනකට යන්න කැමතිනම් සුවසේමේ තැනට යන්න පුළුවනි. අපි බලාපොරොත්තුවන්නේ මිලමුදල්තිිකාක් යහමින් හම්බ කරගන්ට සින්දු සෝවීර භූමියට යන්නයි අපි පොරුන්දු වන විදියට තෑගි බෝග සම්පූර්ණ කරලා සේරිස්සකනවින් ලොක්කු පූජාවක් කරනවා ඔය සේරිස්සක පූජාවල් කරන්ටයන්න එපා දැන් නොය කියන යමක් කඇද්ද එහැම්ම දෙයක්ම ඒ විදියට සිද්ධ වේවී පෞකම් අත්හරින්න ධර්මානුකූලව ජීවත්වීමට අධිශ්ඨාන කරගන්න මේ වෙළඳ පිරිසාතරේ එක් තරා උපාස්සකයෙක් ඉන්නවා. ඔහු බහුෂෘතයි. සිල්වත් ශ්‍රද්ධාවන්තයි. ත්‍යයාග සම්පන්නයි. සුපේෂල කෙනෙක් විචක්ෂණ බුද්ධක් තියෙනවා. ප්‍රීතිමත්සතින්ඉන්න නුවන තියෙන උපාස්සකයෙක්. ඔහු දැනදැන බොරු කියන කෙනෙක් නොවෙයි. සතුන්මැරීමට හිතන කෙනෙක් නොවෙේ. සමගි සම්පන්න වුණය වෙන් කිරීමට කේලාම් කියන කෙනෙක් නොවෙයි. නුවනිින් යුක්තව කතා කරනවා යහපත්තේ කතා කරනවා වැඩිහිටියන්ට ගරුසරු කරනවා කීකරුයි විනීතයි පෞ්නොක්කරන කෙනෙක් අද සීලය තුළ පිරිසදූන කැනෙක් ඔහු මවපියන්වත් ධාර්මිකව පෝෂණය කරනවා ආරි පැවතුම්වලින් යුක්තයි මංහිතන්නේ ඔහු මෞපියන්ට උපස්ථාන කරන්න ොඕනිසා තමයි බෝග සම්පත් සොයන්නේ තම අනුදසානම් නොවෙෙයි. මවුපියන්ගේ ඇවෑමෙන් පස්සේ ඔහු නිවන අවබෝධ කරගැනීම පිණිස ශාසන බ්‍රක්්මචරියාවේ හැසිරේවි. ඔහු රෙජ්ජුයි අවංකයි ශටකපට නෑ මායා නෑ! පිටින් හොඳ පෙන්න්නගෙන වෙන දෙයක් හිතේතියාගෙන කතාබස් කරන්නේ නෑ ඒ විදිිය යහපද්දේ කරමින් සිටින ධර්මයෙහි පීහිටි කෙනෙක් දුකක් ලබන්නේ කොහොමද මේ උපස්සක පිංවතාහිට පුනිසා තමයි මන්නුබලායිදිරී පහලවුන්නේ. ඒ නිසාවෙලෙන්දන ධර්මයයි දකිින් නෝනේ ඒ උපාසක පිංවතා නැත්තුව නුබලා මේ ගමන ආවානම් ආකූලවෙච්ච අන්දයන් වගේ මේ මරු කතර අනුන්ගේ කරදරවලට බඳුන් වෙලා නුඹල ඉක්මනින්ම විනාශවෙනවා ඒක අන්තයෙන්ම සත්පුරෘෂයන්ගේ ඇසුර සැප්පයක්මයි පින්වත්දේව පුත්‍රය කෞදයා මොනවගේ වැඩද්ද කරන්නේ ඔහුට කතා කරන්නේ නම ොකක්ද ගෝත්‍රය මොකක්ද අපි කැමති ඒවා දැනගන්ට ඒක එහෙමමයි ඔබ යම් කෙනෙක් ගැන අනුකම්පාවෙන්න්නම් මෙහි පහලවුනේ ඔබ යමෙකුට ප්‍රියයි නම් එයාගේ පැමිණීම ලාභයක්මයි ඔ තැන කෙනෙක් ඉන්නවා එයා කරණවෑමියෙක් එයාගන්නාම සම්බව එයා තමයි කොස්සෙන් පනාවෙන් ජීවත්වෙන උපාසකතුමා එයාවහඳුනගන්න එයා කම්කරුවෙක් එයා බොහොම තැන් පත් කෙනෙක් එයාව පහත් කොට හිතන්නේ පා පින්වත් දිව්‍ය පුත්‍රය අපි දන්නවා ඔබ කාගැනද කීවෙ කියලා නමුත් එයා ඔයා කාර කෙනෙක් කියලා අපි දනන් හිටී නෑ පින්වත්දිව්‍ය පුත්‍රය අපි ඔබේ උද්ධාර වූ වචනාහලා ඒ තැනත්තාව පුදන්න කැමතියි ඔය තවල මෙහි? බාල මහලු එවගේම මධ්‍යමවාය සෑති යම්කිෙසි ලෝබී මිනිසුන් ඉන්නවානම් ඔවුන්සුියල්ලෝම මේ විමානයට නගිත්වා පින්වලවිපාක හොඳින් බලත්වා එතකොට ඒ සියලුදනාම මන්තමයි ඉස්තරවෙලා යන්නේ කියලා එතනහිටපු කරණවෑමයක් පෙරටු කරගත්තා හැමෝම ශක්‍ර දෙවියන්ගේ තෞතිසාභාවනයට නගිනම වගේ ඒ විමානයට නැග්ගා. ඉතින්නේ සියලු දෙනාම මන්තමයි ඉස්සරවෙන්නේ කියලා ඉතාවුනන්දුුවෙන් තෙරුවන් සරණගය උපාසකවරුබවට පත්තුුණ සතුන්මැරීමෙන් වෙෙන්න්නුනා ලෝකෙහි සොරකමෙන් වෙෙන්න්නුනා ඊට පස්සේ මත්පැන් බියවවෙත්නෑ බොරුකිව්වෙත් නෑ තමන්ගේ බිරිඳගෙන් පමණයි සතුටබුණෙ ඔවුන් හැම්මෝම මන්තමයි ඉස්සරවෙන්නේ කියලා ඉතාවුනන්දුවෙන් තෙරුවන් සරණග උපාසකවරුබවට පත්වනා ඒ තවලම සතුටින් අනුමෝදන්නුණ දි්‍ය ඉර්දයෙන් නැවත නැවතත් තනමෝදන්නනාා මිලමුදල් යහමින් හම්බ කරන්ටා සාඇති ඔවුන් සිින්දු සෝවීර භූමිියයට ගියා ගිහින් හිතාගත් පරිද්දෙන්ම වෙළඳ ගනු දෙෙනනු සම්පූර්ණ කරගත්තා කිස්ස කරදරයක් නැතුවා පසු පාටලි පුත්‍රනගරයට ආවා ඔවුන් කර්දරයක් නැතුව සුවසේම තමන්ගේනිවෙස් වලට ගියා අබුදරුවන් සමග සතුට වුණා ආනන්දේට පත්වනා සත්තුටු සිත් ඇති වුුණා වඩ වඩාත් සතුටුබුණා සේරිස්සක කියලා මහා උත්සවයකුත් කලාා ඔවුන් සේදිස්සක කියල පිරිවෙනකුත් හැදවා ඔන්නෝය විදිහයි සත්පුරුෂයන්ගේ ඇසුරලබුණහම මහායාාපතක් වෙනවා දහම් ගුණඇති උතුමන්ගේ ඇසුරලැබුණහම මහා යාාපතක් වෙනවා එක්කම උපාසක පින්වතෙක් නිසා සියලු සත්වයන්ටම සැපසැලසුනාා සුනික්කිිත්ත විමානය නමු තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරදේවා මේවිමානය හරිඋසයි මැණක්වලින් කරපු කණුතියෙනවා යොදදුන් දොළහත් දුරට පැතරිලා තියෙනවා උස් මුදුන් නැති ගෙවල් හත්තියයක් තියෙනවා වෛරෝඩි මැනිකෙන් කරපු කනුතියෙනවා. සිත්කලුයි සුන්ந்தරයි ඔබහේ විமானනයේඳගෙන පානය කරනවා අනුභව කරනවා. දිව්‍යවීනාවන්ගෙන් මිහිරිවාදනය ඇහෙනවා. දිීව්‍ය වූරස්ථයතියෙනවා පංචකාමගුණත් තියෙනවා. රන්නබරණවලින් සැරසිලා දිව්‍යපසරාවන් නටනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට පියවඋපදවන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වත් දිබ්‍ය පුත්‍රය. දිද්‍ය අධිපතිභාවටයි දැන් ඔබ පත්තලායින්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක් ද ඔබ කළේ! ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබල ඉන්න පින මොකක්ද. සිරුරෙන් විහිදෙන එලියෙන් හැම දිශාවම බබලනවා මොගගල්ලන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැනඒ දිව්‍යපුත්‍රය ගොඩාක් සතුට වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ සුගතයන් වහන්සේගේ ස්තූපයට පිළිවෙලක් නැතුව මල් පූජා කරලතිබුණා මං ඒවා ලස්සනට සකස් කලාා. බුදුගුණ මනසිකාරය සිතය පිහිටුවා ගත්තා. එ මහා ඉර්දිී ඇතිව මහා අනුභාවඇතිව දිව්‍ය වූ කාමගුණයන්ගේෙන් දැන් සතුතු වෙනවා. ඒ පිණින් තමයි මේ වැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිණෙන්මයි මේ සම්පත් ලැබුණේ සිත්්තට ප්‍රීතිය උපද වන මේ සැපසම්පත්තඔක් කොමලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාම ඉන්වහන්ස මිනිස්ලෝකෙද ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පීන ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිශ්‍යාවම බබලනවා. හත්වනි සුනික්කිිත්තවර්ගය නිමාාවිය. එහි පිළිවෙල උද්ධානයයි දලිද්දා වර්හන්තුළ චිත්තලතා නන්දන, න විමානවස්තුුද්දෙක විහාර විමානවස්තුුද්දෙක ගෝපාල විමානවස්තුව කන්තක විමානවස්තුව අනේක වන්න විමානවස්තුව මට්ටකුන්ඩලි විමානවස්තුව, සේරිස්සක විමානවස්තුව, සුනික්චිත්ත විමානවස්තුව කියන මේ පුරුෂ විමානවස්තුවලිනුයි තුන්වැනි වර්ගය කියන්නේ. හතරවෙනි බනවරයි വിമാനവസ്തു സമാതായി